समंता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं අද බොහෝ දෙනෙක් මේ ස්ථානට රැස් වෙලා ඉන්නවා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ අලුතෙන් ආපය මොහොතකට හිතන්න මෙතන අපි මේ සද්ධර්ම දේශනාවක් අද පවත්වන්නේ හුදෙක්ම ඔබට සැනසීම ලබා දීම පිණිස මිස ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන නෙමෙයි ඥාතිහිත මිත්‍රාදීෝ පින් ගනි අනන්ත අප්‍රමාණ සංඛ්‍යාතව ඥාතිහිත මිත්‍රාදීෝ පින් ගන්නවා නමුත් පින්වතුනි අපේ අරමුණ තියෙන්නේ ඒක නෙමෙයි ඒක නිසා මෙතනට රැස් වෙච්ච සියලුම දෙනා මේ ස්ථානයට ආදාවි රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරලා ඒ උතුම් මාර්ගඵලයන් ලබන්න ඒක නිසා පින්වතුනි අදිස්ථානයක් කරගන්න මේ දහම් දේශනාව මම ශ්‍රවණය කරනවා ඔබට නිදිවර ගති එන්න පුළුවන් සංසාරේ කරගත්ත මහා අකුසල කර්ම Taman පරිසම් දෙනකොට ශ්‍රී සද්ධර්මයේ දේශනා වෙන වෙලාවට ඔලු කඩා වැටෙන වැඩපිළිවෙලක් කියදෙනවා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඒක තමයි පින්තුනේ ඒකේ ස්වභාවය අපි කොච්චර උත්සාහ කළත් සමහර වෙලාවට ඔළුව කෙලින් තියාගන්න බෑ බජව්වක් යනවා නම් ඔළුව නැටවෙනවා නමුත් සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් ඔලු කඩා වැටෙනවා අතීත සංසාරේ කරගත්ත මහා බරපතල පාප කර්ම තම කෙනෙක්ගේ නිවනට බාධා පවනුව පමනුව මොනෝහරි වැඩ කටයුත්තක් කරගෙන ගියා නම් ඔන්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හදනකොට මොකද වෙන්නේ? ඒකද මහා බාධක පැමිණෙනවා සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න බැරි. ඒක නිසා පින්වතුනි මේ පාපයන්ට ඉඩ දෙන්න එපා. තමන්ට නිඳියාගෙන වගේ එන්නව නම් තමන්ව හයියෙන් මිරික ගන්න මස් කෑල්ලක් කඩා ගන්න අතේ ඇයි නිවන් දැක්කේ නැත්නම් සතර අපා ගත වෙලා තමන් නෙමේ කඩා ගන්න තියුණු උල් තියෙන ගිජුලිහිමිය වගේ පිරිසක් ඇවිදilla මේ මස් ඔක්කොම ගලවලා ඇටවලට කොටනවා ඇට මිදුළු කන්න ඇට ඇස්ස තියෙන ඒවා කන්න ඒ අපායේ තියෙන සමහර අපායවලුන තියෙන ලක්ෂණ හැතැම්ම ගාන දිගයි පින්වතුනි ඒ ශරීර ඒකේ ඉන්න යමපල්ල කියන පිරිස එක පැත්තකින් කට්ටියක් පටන් ගන්නවා අනිත් පැත්තෙන් තව කට්ටියක් පටන් ගන්නවා දෙපැත්තෙන් පෙතික ගහ පෙතික ගහ පෙතික ගහ පෙතික ගහ පෙතික ගහ පෙතික ගහ එනවා මස් ටික මස් රැහැල 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 මස් ටිකක් ගොඩ ගන්නවා දැන් ඇට සැකිල්ල තියෙනවා මේ ගව් ගානක් දිගයි මේ නිරිසත්වයන්ගේ ස්වභාවය තියුණු උල් තියෙන ගිජුලිහිනියෝ ඇවිල්ලා යකඩ උල් තියෙන උන් ඇවිල්ලා මොකද කරන්නේ අර ඇට වලට කොටනවා කොටකොට අර ඇට හිල් කරලා ඒක අස්සේ තියෙනව කනවා මේ එක අපායක තියෙන පින්තුනි ස්වභාවයක් ඉතින් ඊට වඩා හොඳයි මේ වෙලාවේ මේක කොහොම හරි අහගන්න එක අහගෙන සෝතාපන්න ඵලයේ පිහිටන එක සෝතාපන්න ඵලයේ පිහිටුව යම් අයෙක් ඉන්නවා නම් එතනින් සකදාගාමි ඵලයට එන එක එහෙම කෙනෙක් ඉන්නවා නම් අනාගාමි ඵලයට එන එක එහෙමත් කෙනෙක් ඉන්නවා නම් අරිහත්ත්වයේ පිහිටනේ කලියුත්ත නිම කළා බමසර නිම කළා උතුම් වූ නිර්වාණය ලබා ගත්තා
ඔන්න ඔය වැඩ කටයුතු උදෙසා තමයි පින්වතුනි අද අපි මේ මේ ධර්ම දේශනාව කතා කරගෙන යන්නේ. එතකොට මම මේ මේ ධර්ම දේශනාව පවත්වන්නට මේ ස්ථානයේ මම කිව්වේ මේ ධර්ම දේශනාව මේ විදිහට පවත්වමු කියලා. අලුතෙන් ගොඩාක් අය එද්දි මොකද එක එක තැන අපි ධර්ම දේශනාව පවත්වද්දි පින්වතුනි ඒ හැම තැනකම කියන්න වෙන්නේ එකම ධර්මයේ. එකම ධර්මයේ කියන්න වෙන හේතුව තමයි මේ නිවන් මඟ පෙන්වන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. සෝතාපන්න මාර්ගය කියන එක පෙන්වන්න ඕනේ. ඒ සෝතාපන්න මාර්ගය පෙන්වන්න තමන් තුල තියෙනා වූ මොනෝhari මේ ඔළුවල පිහිටලා තියෙන ඔය විවිධ දෘෂ්ටීන් දුරු කරන්න වෙනවා. ඒ දෘෂ්ටීන් දුරු කිරීම උදෙසා යම් දහමක් දේශනා කරන්න වෙනවා. ඊයේ රාත්‍රියේ එහෙම දහමක් දේශනා කළා. ඊයේ මම හිතන්නේ එකහමාර විතර වෙනකන් ඒ එකහමාරයි 12මාරයි එකහරි කොහම හරි ගෙදර එනකොට දෙකට විතර ඇත. අටට පටන් ගත්ත පාර. බොහෝ වෙලාවක් ඒ ධර්ම දේශනාව ඇදිලා ගියා. ඉතින් පින්වතුනි මේ පළවෙනි වතාවට සද්ධර්මයේ ශ්‍රවණය කරන අයද සමහර වෙලාවට මම කියන ඒවා එකපාරට දැන් තේරෙන්නේ කිතුත් නැහැ. එහෙම තේරුනේ නැත්තම් පින්වතුනි මේ මං හිතන්නේ ඊළඟ සතියේ මේ යාබද නිවසක අපේ ලලිත් මහත්තයාගේ ගෙදරද කොහේ ධර්ම දේශනාවක් තියෙනවා. මම හිතන්නේ 9 වෙනිදා නේද? 9 වෙනිදා. ඉතින් මං හිතන්නේ ලලිත් මහත්තයා මෙතන ඉන්න හැම කෙනාටම ආරාධනාවක් කරයි. ඇවිදිනලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. මොකද පින්වතුනි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති මුළු ලෝකෙම ආවත් කමක් නැහැ. නේද? සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති මුළු ලෝකෙම ආවත් කමක් නැහැ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න 9 වෙනිදා 10 වෙනිදා ලලිත් මහත්තයා 9 වෙනිදා. ඉතින් ඒ අයට පුළුවන් මොකද ඒක පළවෙනි ධර්ම දේශනාවක් වශයෙන් තමයි ගැනෙන්නේ. මම මෙතන පොඩ්ඩක් එතනින් එහාට ගිය ධර්ම කාරණා කිහිපයක් කතා කරනවා. මොකද මේ සද්ධර්ම දේශනාව පවත්වන්න අපි තීරණය කළේ එකවරක් ධර්මයේ අහපු පිරිසට. නමුත් පින්වතුනි මම මූලික ධර්ම කාරණා කතා කරගෙන යනවා මෙතනින් එහාට. මනා සිහියෙන් යුතුව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මනා සිහියෙන් යුතුව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියන හේතුව තමයි පින්වතුනි මම ඔබට පෙර කිව්වාසේ ඔබ සියලු දෙනා සෝතාපන්න වුණේ නැත්තම් අපායට නැඹුරු වෙලා ඉන්නේ. මැරෙන එක සතර අපා ගත වෙනවා පින්වතුනි. ඒක තමයි දැන් තියෙන නැමියාව. ඔය අද කොහොම ජීවත් වුණත් සල්ලි ඇතුව ජීවත් වුණත් සල්ලි නැතුව ජීවත් වුණත් ඉගෙනගෙන හිටියත් නැතත් බලවත් වෙලා හිටියත් බල නැතුව හිටියත් ඔය මොනවා හිටියත් පින්වතුනි මැරෙන එක අපාගත වෙනවා. තමන්ගේ මැරිච්ච එකෙක්වත් ඉන්නවද බලන්න ආපහු නාව. මැරිලා මල පෙරේත වෙලා ඇවිල්ලා ගෙවල් අස්සටට ලැගලා ඔක්කොම විනාශ වෙලා නැති බංග කරලා දාලා ඊට පස්සේ කට්ටඩියගේ නූලට හිර වෙලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුද්ධ රාජ්‍යයට පත් වෙනකන් නූලක එල්ලිලා ඉන්න තත්ත්වෙට නේද පත් වෙලා තියෙන්නේ. ඔන්න ඕක තමයි පින්වතුනි මේකේ ස්වභාවය. තථාගතයන් වහන්සේ කියන්නේ මේ නියමිතේ ප්‍රමාණයටත් අඩු ප්‍රමාණයක් තමයි පින්වතුනි මේ මහ පොළොව හා සසඳන කල්දි සුගතිගාමී වෙන්නේ. මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගානට මිනිස්සු අපාගත වෙනවා. මෙන්න මේක තමයි පින්වතුනි මේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න හදන්නේ. උඹලා ඔය මොනව අල්ලන්නද මේ හදන්නේ? තට්ටු පහේ 10 ගෙවල් ගහලා මොනව කරන්නද දන්සිමට? දසා කුසලයක් කළා නම් දසා කුසලයේ ප්‍රතිඵලයක් විදිහට ඒ කාන්තේම තමන්ට අපාගත වෙන්න සිද්ධ වෙනවා. අසුචි වලවල් වල නැගලා ඔය ටොයිලට් වලවල් වල ඉපදිලා අසුචි කන්න පෙරේතය වෙන්න සිද්ධ වෙනවා. ආයි ලේසියෙන් හිතන්න එපා පින්වතුනි මේවා එකක්වත් සුරංගනා කතා නෙමෙයි. මේ ත්‍රිපිටකය තුල තියෙන මහා සාර ධර්මය. මේ ත්‍රිපිටකය අද වන්දනාවට විතරක් පාත්‍ර කරලා තියෙන නිසා ත්‍රිපිටකය අරගෙන ඒකන දෝත් මුදුන් තියලා වඳිනවනේ අපේ මිනිස්සු. අද බෞද්ධයන්ට ඔය තැන තමයි උදා වෙලා තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන්නේ වඳින්න. බුදුහාමුදුරුවෝ ඉන්නේ වඳින්න. ආර්ය සංඝයා වහන්සේ ඉන්නේ වඳින්න. වෙන මොහොකටවත් නෙමෙයි. ඔය ටික කරන්න තියෙන්නේ පින්වතුනි මේ සියල්ල යටපත් වෙලා ගිය දාට. කර ආයි කිසිම පිළිසරණක් නැති වෙන දවසක් එනවා. සියල්ල යටපත් වෙලා ඕගොල්ලන්ට තව අවුරුදු 700ක් 800ක් යනකොට මේ තත්ත්වය උදා වෙයි. සියල්ල යටපත් වෙලා ගිහිල්ලා ඔන්න ආරංචියක් එනවා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියා මෙන්න මෙහෙම හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා අපි කියන්නේ. අන්න යාට අපි වඳින්න ඕනේ. අන්න වඳින්න පටන් ගන්නේ ඒ කාලේ. දැම්ම මොක පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ කාලේ සංඝයා වහන්සේලා කියලා පිරිසක් ඉඳලා තියෙනවා හරි ශ්‍රේෂ්ඨ අය. ඒ අයට වඳින්න ඕනේ කියලා වඳින්න පටන් ගන්නේ. දැන් ඒක උදා කරගන්න එපා පින්වතුනි. මොකද නිවන් මඟ එලෙසම පවතින. කවුරු හරි කිව්වොත් එහෙම නිවන් මඟ නැහැ කියලා ඒක අපාගත වෙන ඔක්කොට මිස්සෙල.
කවුරුහරි ඔබට ඔබගේ ඔළුවට දැම්මොත් එහෙම මේ නිවන් මඟ නැහැ ඊළඟ එක එනකන් හිටපල්ලා කියලා. මෛත්‍රී බුදුහාමුදුරුව ලෝකේ පහළ වෙනකන් හිටපල්ලා උඹලට ධර්මය ශ්‍රවණය කරලා නිවන් දකින්න ඕන නම් මෙන්න මේ පාරමිතා ටික පුරපල්ලා කියලා කවුරුහරි ඔබගේ ඔළුවට මේ විස දානවනම් ඒක ඒකාන්තයෙන්ම අපාගත වෙනවා පිංගුතු. හේතුව තමයි ඔබව අපායට දක්වන වැඩපිළිවෙලක් ඒ කරන්නේ. ඔබ හිතන්න එපා ඔබ කරන පින් ප්‍රමාණය හොඳටම ඇති කියලා නැවත මනුසාත්මයක් ලබන්න. ඔබ මොන තරාතිරම කෙනෙක් වුණත් මම කියන්නේ මෙතන දොස්තරලා ඉන්නවා ඉංජිනේරුවෝ ඉන්නවා විවිධාකාරයේ පිරිස් ගුරුවරු හැම කෙනාම මෙතන ඉන්නවා. මම ඔබට කියන්නේ එකම එක දෙයයි. ඔබ සෝතාපන්න වුණේ නැත්නම් ඔබ සියලු දෙනාටම කොහේ හරි අසූචිකන නරකාදීක අහුවෙන්න පුළුවන්. මම ඔබට අද කියලා දෙන්නම් පින්වතුනි අසූචිකන නරකාදී වලට මිනිස්සු යන විදි ක්‍රමවේද. එතකොට ඔබට තේරෙයි ඔබේ හිත තුල මොන වගේ දේවල්ද දුවන්නේ ඔන්න ඔය දේවල් වල ප්‍රතිඵලයක් වශයෙන් ඔබට යන්න තියෙන්නේ කොහෙටද කියලා. ඊය දහම් දේශනාවදී මෙච්චර කල් නොකියුප එක ධර්ම කාරණාවක් එළියට ඇදිලා ආවා. ඒක තමයි මේකේ ස්වභාවය. මම දන්නේ නැහැ මම කොච්චර ධර්මයේ දන්නවද කියලා. දහම් දේශනාවක් කරගෙන ඇදි එනවා එක එක අයගේ එක එක පුණ්‍ය ශක්තියින්ට අනුව ඇදි එනවා ඒක. මේ උපාසක උපාසිකා කියන ස්වභාවය ගැන ඊයේ ටිකක් වැඩිපුර කතා කළා අපි. මේ උපාසක උපාසිකා කියන ස්වභාවය ගැන පින්වතුනි ඔය උපාසක උපාසිකා කියලා කියන පිරිස දැන් අද මේ මම දකින්නේ ඒකයි මම ඊයේ කිව්ව ඒකයි මේ උපාසක උපාසිකා කියන පිරිසම බලු බල්ලට දාලාද පොඩ්ඩක් කෙස් වැවුල් පැහුණා නම් කෙස් පැහිලා හැම රැලි වැටෙන නම් ඒකට උපාසක කියනවා ඒකට උපාසිකාව කියනවා කවදාකවත් ඒව පාවිච්චි කරන්න එපා උපාසක උපාසිකා කියලා කියන්නේ පින්වතුනි මහා ශ්‍රේෂ්ඨ වචන දෙකක් ඔය වචන සාමාන්‍ය මිනිසුන්ට පාවිච්චි කරන්න බෑ පිළිවෙතක් කරන්ට දාගත්ත පමණින් උපාසක වෙන්නේ නැහැ පින්වතුනි මම උපාසක කියන්නේ කවුද කියලා මේක කියලා දීලා තියෙනවා මේක ඉස්සෙල්ලා මම අදත් ඔබට කියන්න මේ පොඩ්ඩක් මම පරණයි පොඩ්ඩක් ඉඳ දෙන්න මම පැය කාලක් පැය භාගයක් ඇතුළත මේ දේවල් පොඩ්ඩක් අලුත් කරලා ගන්න ඕනේ මොකද මෙතන ඉන්නයි නැත්තම් එහෙම අතරමං වෙනවා මෙතනින් එහාට අපි කතා කරන්න ගියොත් එහෙම මොකද අද මට ඕනේ පින්වතුනි දුක්ඛාරේ සත්‍ය කියන එක පෙන්වන්න මොකද මිනිස්සු හිතාගෙන ඉන්නේ දුක්ඛාරේ සත්‍ය කියලා දුකට දුකයි දුක්ඛාරේ සත්‍යයි කියන්නේ දෙකක් අන්න ඒක පෙන්눔 කරන්න මට ඕනේ මොකද මෙතන ඉන්නවා නිවන් දකින්න පරම අදිස්ථාන කරගත්ත පිරිස විවිධ තැන්වල බොහෝ කාලයක් තිස්සේ ගිහිල්ලා නමුත් Tamante ඒක අවබෝධ කරගන්න බැරුව ඉන්න පිරිසක් ඉන්නවා ඒක ඒ අයගේ වරදක් නෙවෙන බව ඒ අය මේ වෙනකොට අවබෝධ කරගෙන තියෙන්නේ ඒ අයට මේක මාර්ගයේ වඩන්න වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න තමයි අද මම මේ දේශනාව දැම්මේ නමුත් ඒක පොඩ්ඩක් විතර එහාට මෙහාට වෙලා තියෙනවාද බොහෝ කිරිසක් මේ ස්ථානෙට රැස් වෙලා තියෙන නිසා. ඒක නිසා මට ටික වෙලාවක් දෙන්න පින්වතුනි ඒ අයවත් පොඩ්ඩක් මේ ඉන්න තත්ත්වේ මේ තත්ත්වයට ගන්න. ඉන්න තත්ත්වේ මෙතනට ආවට පස්සේ ඒ අයට පුළුවන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ටික වෙලාවක් යනකොට සමහර අයට එපා වේ නමුත් අර නිවන් දකින්න ඕනේ අයට දැස් දල්වගෙන බලාගෙන ඉඳී දැන් මේ කියයි දැන් මේ කියයි දැන් මේ කියයි කියන. මොකද පින්වතුනි දුක්ඛාරේ සත්‍ය කියන එක මම ඔබට පැහැදිලි කරලා දෙනකොට දුකයි දුක්ඛාරය සත්‍ය අතර තියෙන වෙනස ඔබ අඳුනගන්නකොට පින්වතුනි ඔබ දුක්ඛාරය සත්‍ය දර්ශනය වුණා නම් ඔබට සත්‍ය ඥානය පහළ වුණා නම් මේක තමයි ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා තථාගතයන් වහන්සේ කිව්වේ මෙන්න මේක තමයි දුක්ඛාරය සත්‍ය කියන එක ඔබට වැටහුණා නම් පින්වතනි පිළිවෙලින් ඔබට සමුදයාරය සත්‍ය වැටහෙන්න පටන් ගන්නවා නිරෝධාරය සත්‍ය වැටහෙන්න පටන් ගන්නවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව සැකසෙන්න පටන් ගන්නවා ඔන්න ඔය ටික වැටහුණා නම් පින්වතනි සත්‍ය ඥාන හතර ඔබට වැටහුණා නම් ඒ කාන්තේම ඔබ සෝතාපන්න ඵලයේ පිහිටනවා ඒක දෙකක් නැහැ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න එක තමයි තියෙන ලොකුම අමාරුම කාර්යය මොකද සමුදයාරය සත්‍ය කියන එක ආයේ අපිට අවබෝධ කරන්න දෙයක් නැහැ තථාගතයන් වහන්සේ දීපු එකක් ඒක හොයලා දීලා තියෙන්නේ ඒක හොයන්න මහන්සිුනේ කවුද? තථාගතයන් වහන්සේ. මොකද්ද පින්වතුනි දුක්ඛ සමුදය කියන්නේ? ඈ දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව. මොකද්ද මේ දුකට හේතුව කියලා? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඔන්න ඔය කියන තණ්හාව ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා. ඔන්න ඔය තණ්හාව කියන එක හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. ආයි අපිට ආයි අලුතෙන් හොයන්න දෙයක් නැහැ මේ දුකක් ඇති වෙනවා නම් යම් තැනක ඒ දුකක් ඇතිවීමට හේතුව තථාගතයන් වහන්සේ හොයාගත්තා හැබැයි අපිට ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගන්න වෙනවා මෙන්න මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ එහෙනම් ඒක එච්චර අමාරු කාර්යයක් නෙමෙයි පින්වතුනි
මේ කාර්තව්‍යයේ හුරු දෙන්න නම් මුලින්ම කළ යුතු එකම දේ තමයි මේ දුක්ඛාරය සත්‍ය කියන එක මනාව කොට වටහා ගන්න එක. ඉතින් අද මම මේක කොහොම හරි ඔබට වටහලා දෙන්න උත්සාහ කරනවා මෙතනින් නිවන් දකින්න කැමති බොහෝ පිරිස් මෙතනට ඇවිල්ලා ඉන්නේ. මේ මනුස්ස වශයෙන් විතරක් නෙමෙයි පින්වතුනි අමනුස්ස වශයෙන් දසදහස් ගානක් කෝටි ප්‍රකෝටි ගානක් මේ ස්ථාන වලට ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ඉන්දිකාතු මල ඇතුලේ ලක්ෂයක් විතර වැඩි ඉන්න පුළුවන් ආකාරයේ සියුම් සිවුරු මාවාගෙන. ඒ අයටත් ඕනේ මේ සද්ධර්මයේ තමයි කොයි මොහොතේද මම නිවන් අවබෝධ කරගන්න කියලා බලාගෙනයි ඉන්නේ. නමුත් මේ මනුස්ස ලෝකේ ඉන්න මෝඩ මිනිහා හැමතිස්සෙම හිතන්නේ මොකද්ද? කොයි වෙලේද මම දිව්‍ය ලෝකේ යන්නේ කියලා. පින්දහම් කර කර දිව්‍ය ලෝක සැප සම්පත් ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ ඉන්න මෝඩ මනුස්සයා. නමුත් දිව්‍ය ලෝකයට ගිය මේ මිනිස්සු බලාගෙන ඉන්න මොකෙන්නද? කොයි මොහොතේ තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය වෙන්නේ අනේ අපිට නිවන් අවබෝධ කරගන්න ඕනේ මේකත් මහ දුකක්. හරියට පින්වතුනි මේක මොන වගේද කියලා කිව්වොත් එහෙම ලොකු සල්ලිකාරයෙක්ගේ ගෙයක් දිහා බලාගෙන පොඩි එකෙක් හූල්නනවා කොහොමද? සල්ලි නැති එකෙක් හූල්නනවා අම්මෝ මූට තියෙන සැප. ඈ සැප කියන්නේ නම් මේක තමයි මමත් මේ සැපයට එන්න ඕනේ කියලා. හැබැයි අර සල්ලිකාරය හැමදෙස්සම හිතන් ඉන්නේ මොකද්ද? බුදු අම්මෝ මේ සල්ලි ගොඩ ගහගෙන මට තියෙන කරදරයක්. මුරකාරයෝ කී දෙනෙක් එක්ක ඉන්නවද? කොයි වෙලේ මොකෙක් හරි පැල්ල අපිටත් පිහින් ඇල්ලලා මේවා කරා දරුවෙක් එක්ක පාරේ යවන්න බෑ ඌව මක් කරනවද? ඌව උස්සගෙන ගිහිල්ලා කියනවා මට දීපන් කෝටි 10ක් ලාරුවා නිදහස් කරන්න ඕන නම්. ඌ ඉන්නේ ඒ වගේ මහා දුක්ගින්දරක. ඒ වගේ දුක්ගින්දරක ඌ ඉන්න බව අදාර පොඩි එකා දන්නේ නැහැ. සල්ලි නැති එකක්. ඒක හිතන් ඉන්නේ ආ එතනට ගියා නම් අපිට සැප තමයි අපි තමයි මේ මහා දුක්ඛින් ඉන්නේ කියලා. මම ඔබට එක කතාවක් කියන්නම් පින්වතුනි ඔය සම්බන්ධව. රටක රජ කෙනෙක් හිටියා. ඒ රජුරු හරිම කරුණාවන්ත රජ කෙනෙක්. හරිම හොඳ රජ කෙනෙක්. මේ රජුරුව මොකද කරන්නේ? රාත්‍රියට වෙස් මවාගෙන යනවා. ඒ රජුරුවගෙන් රටේ මිනිස්සු මොනවද කියන්නේ කියලා අහන්න. දවසක් ඔය වෙස් මවාගෙන යද්දි හිඟන්නේ ඉන්නවා දැක්ක පාරයිනේ ගහකට හේතු වෙලා. මේ රජුරුව මොකද කළේ? එහා පැත්තෙන් ගිහිල්ලා ඒ ගහටම හේතු වෙලා මේ හිඟන්නත් එක කතා කරනවා. දැන් රජුරුවත් හිඟන්නේගේ වේශයක් මවාගෙන ඉන්නේ. ඒ වෙලාවේ රජුරුව අහනවා, කොහොමද උඹලගේ රජුරුව? ඒ වෙලාවේ මේ මිනිහා කියනවා, රජුරුව තමයි. අපි මේ හිඟන්න වෙලා අපිට මේ නිදා ගන්න දෙයක් නැහැ, කන්න නැහැ, බොන්න නැහැ. රජුරුවන දැන් හොඳට කාලා බීලා දැන් සිරිහංගවඩන වෙලා නිදි ඇති. පුදුම සැපයක් රජුරුව විඳින්නේ. අපි තරම් දුක් විඳිනේ තවත් නැහැ. රජුරුවන් පුදුම සැප විඳින්නේ කියලා. ඒ අර හිඟන්නගේ තියෙන ස්වභාවය. ඔබගේ ඔන්න ඔය ස්වභාවය ඇති පින්වද. මේට වඩා තව එකක් ඉහළට යන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න එකම එක හේතුවයි තියෙන්නේ. මොකද ඔබ හිතාගෙන ඉන්නවා මේට වඩා සාරදයක් තවත් එතන තියෙනවා කියලා. හැබැයි එතන ඉන්න එකත් ඕකම තමයි හිතන්නේ. මේට වඩා සාරදයක් තව උඩ තියෙනවා කියලා. එතනින් එකා හිතනවා ඊට වඩා සාරදයක් තව උඩ ඉන්නවා කියලා. ඔන්නෝම වැඩපිළිවෙලක් තමයි පින්වතුනි මිනිසුන්ට යන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ සංකාර ගැන කියනකොට කෙසෙල් වනයකට ඇතුල් වෙච්ච මිනිස්සෙක් උපමා කළේ. අරටුවක් හොයන්න කියලා කෙසෙල් වනයකට ඇතුල් වෙන මිනිහා. කෙසෙල් ගහට අරටුවක් තියෙනවද? නැහැ. ඒක මිනිස්සෙකුට ඕන වෙනවා පින්වතුනි අරටුවක්. තනි කෙලින් ගිය අරටුවක් හොයාගන්න. මේ මනුස්සයා කැලේ යනකොට දකින්න මහා සාරේට මහා උසට තනි කෙලින් වැවිච්ච ගස් ටිකක් තියෙනවා. බලනකොට මෙයා ඇතුල් වෙලා තියෙන කෙසෙල් වනයේක. මේකට ගිහිල්ලා එක කෙහෙල් ගහක් කපලා බිම දාගත්තා. බිම දාගෙන මෙයා මොකද කරන්නේ? එකින් එක අර පතුරු ටික ගහනවා. මොකක් බලාගෙනද? අරටුව බලාගෙන. පතුරු ගහලා 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 බලනවා. පින්වතුනි එකම එක මේ පතුරු ගහීමේ සංසිද්ධියද යාට අරටුව හම්බු වෙයිද? නැහැ. එයා අවබෝධ කරගන්නවා මේ ගහේ අරටුව නැහැ කියලා. හැබැයි මේ මෝඩ ගුණාගේ තියෙන මහත මොකද්ද? මේක අවබෝධ කරගත්තේ මොකද්ද? මේ ගහේ අරටුව නැහැ කියලා. ඌ හිතනවා මේ ගහේ නම් අරටුව නැහැ. අර ගහේ ඇති. ඊළඟ ගහත් කපලා බිම දාගත්තා. දැන් පතුරු ගහගෙන 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 යනවා. දැන් හම්බු වෙනවද අරටුව? නැහැ. ඒක මේක මොකද්ද හිතන්නේ? මේක මොකද්ද හිතන්නේ? මේ ගහේ අරටුව නැහැ. අනිත් එකේ තියෙනවා. ඔන්න ඔය කෙසෙල් වනයේට ඇතුල් වෙච්ච මිනිහා වගේ තමයි පින්වතුනි ඔබ සියලු දෙනා. පුංචි කාලේ ඉඳලම කලේ පින්වතුනි කෙසෙල් කොටන් පතුරු ගහපේක මොනව හොයන්නද? අරටුවක් හොයන්න. හරයක් හම්බෙත් එකෙක් ඉන්නව නම් මට කියන්න. එක්කෙනෙක්වත් ඉන්නවද පින්වතුනි හරයක් හම්බු වෙච්ච? ඔය හරය හොයන්නනේ දැන් මෙච්චර කල් ගියේ. නොකඩින නොබිඳෙන නොමැරෙන දෙයක් හම්බුණාද ඔබට? ඔය හොයපු තැන්වල හොයලා ගන්න ඇතිනේ. එක තැනකවත් හම්බුණාද පින්වතුනි නොකඩින නොබිඳෙන නොමැරෙන දෙයක්? කොහේ හොයන්නද?
මොනවා කියලා හොයන්නද කිසිම තැනක එහෙම දෙයක් නැහැ ඔන්න ඔය කෙසල් වනයේ අතුල් වෙච්ච මිනිහගේ කතන්දරේ තමයි පින්වතුනි ඔබ මේ කරගෙන යන්නේ ඉතින් මම ඕක තව ටික ඉස්සරහට විග්‍රහ කරලා දෙන්න අර රජුරුවන්ගේ කතාව මම කියලා ඉන්න ඊළඟට රජුරුව මොකද කළේ පහවදා උදේ ගිහී රජමාලිගාවට ගිහිල්ලා කතා කළා හිඟන්නට එන්න ගීටි අර හිඟන්නට දැන් හිඟන්න යනවා රජමාලිගාවට ඊයේ උඹ රජුරුවන්ට මෙහෙම දෙයක් කිව්ව නේද දැන් බය වෙවුලනෝ ආ වෙවුලන්න ඕනේ උඹ කිව්වනේ උඹට මේ සුවසේ නිදා ගන්න බෑ රජුරුව සුවසේ නිදා ගන්නවා හොඳට කාලා කියලා ගෑනු ටිකක් තුරුල් කරගෙන කියලා වරෙන් කොහෙන කතා කළා හැමති මණ්ඩලයට කිව්වා මෙයාව සුවඳ පැන් වලින් නාවන්න නෑව්වා මෙයාට රාජ භෝජන කන්න දෙන්න කන්න දුන්නා මෙයාව යවන්න මගේ අන්තපුරේට යව්වා දැන් එවන්න සිරියහන් ගබඩාවට සිරියහන් ගබඩාවේ අර විල්ලු දල්ලපු මහා සැපයක් තියෙන සිරියහනේ සතකෝලක් මොකද කරේ හරියටම පපුවට උඩින් කඩුවක් එල්ලවලු හීනි නූලකින් දැන් ඇඳේ නිදි කරවල හරියටම පපුවට උඩින් හීනි නූලකින් කඩුව එල්ලවලු මඟුල් කඩුව දැන් නිදාගනින් කිව්වලු උඹ කිව්වේ රාජ්‍ය රෝස වසේ නිදා ගන්නවා කියලා දැන් නිදාගනින් කිව්වලු දැන් මෙයාට නිින්දෙයිද නිින්දෙයිද එහෙනම් අපි හිතන් ඉන්නේ පින්වතුනි ජනාධිපති වුණොත් ගොඩ කියලා නේද එහෙම නේද හිතන් ඉන්නේ බලන්න මොනතරම් පුස් මෝඩ වැඩක්ද කියලා ඇමති කෙනෙක් වුණොත් ස්ටොප් කියලා නේද හිතාගෙන ඉන්නේ කොයි වෙලේ මරලා දායිද දන්නේ ඇයි ඔය 100ක් විතර එක්ක යන්නේ ඇමති කෙනෙක් පාරේ යද්දි ඇයි 100 බයින් එහෙම එපා ඇමතිලා හොම් පාරේ යනකොට මුන් මේ අපේ සල්ලි ගසා කරනවා මේ හතර පහ දෙනෙක් මේ වාහන හතරක් පහක් යනවා කියලා ඒකුන් යන්න ඕනේ ඒ විදිහට ඇයි මරණ බයෙන් ඉන්නේ කොයි වෙලේ කවුරු හරි වස විස දෙයිද කියලා කොහොමද දන්නේ ඔබ හිතලා බලන්න ඔබට වස විස දෙන්න කවුද ඉන්නේ ඔබ නිකමලි හිතලා බලන්නකෝ ඔබ මේ පුංචි කඩයක් දැම්මොත් එහෙම පහුව දාන තේකට දාලා දෙනවා මොනවා හරි වහ මිනිඅලු ටිකක් මතුරුලා දෙනවා මොනවා හරි කාලා මැරිය කියලා මේ පුංචි කඩයක් දාපු ඔබට ඔහොමන ඇමති ගමක් ගත්ත හේකට කොහොම දිනවද ඒක නිසා පින්වතුනි මේ කෙහෙල් ගහ පතුරු කැහිමේ වැඩපිළිවෙල අපි නවත්තන්න ඕනේ ඒක අවබෝධයට එන්න ඕනේ මම කිව්වට නවත්තලා හරියන්නේ නැහැ අවබෝධයට එන්න ඕනේ මම මේ ළඟදි පන්සලේ දහම් දේශනාවක් කළා ඒ දහම් දේශනාවේදී මම එක වචනයක්වත් නිවන ගැන කතා කළේ නැහැ සුදුසු නැති නිසා මොකද මම දන්නේ නැහැනේ සංඝයා වහන්සේලා කොහොමද ඒකට අනුව කටයුතු කරන්නේ කියලා මම නිවන ගැන එකපාරට කතා කළොත් එම් පහරවදින්න පුළුවන් සමහර වෙලාවට අම්මගේ තාත්තගේ පාන්දු කුලටත් වැඩින එකක් නැහැ ඊට පස්සේ තරහ වුණොත් එහෙම මම දන්නේ නැන්නේ මොනවාගේ වැඩ පිළිවෙලද ඒවැය කෙරෙන්නේ කියලා ඒක නිසා තමයි තින්ගදෙනි මම පන්සල් වල දහම් දේශනා වලට යන්නේ නැත්තේ මොකද මම කියන සමහර ඒවන සංඝයා වහන්සේලා ගැන මිනිස්සු බලනවා ටිකක් වපර ඇහැකි මම නිවන දැක්කා පින්වතුනි මේ දැකපු නිවන තමයි ඔබට පෙන්වන්න යන්නේ මගේ ජීවිතේ මම ගොඩාක් වෙනස් කරගත්තා ඒ වෙනස ඔබ තුලත් ඇති කරවන්න තමයි හදන්නේ පියවරෙන් පියවර නිවන් දකින්න හදනවා මිස පියවරෙන් පියවර සතර අපායට යන වැඩපිළිවෙලක් නැහැ ඔබවත් ඒ මාර්ගයේ තමයි මේ අරගෙන යන්න හදන්නේ මම නිවන දැක්කේ නැත්නම් ඔබට නිවන මට පෙන්වන්න බෑනේ මේ ඔබට පෙන්වන්න හදන්නේ මේ වැඩපිළිවෙල කොහොම හරි කරගෙන පින්වතුනි නිවන දකින්න ඉස්සෙල්ලම නිවන් දකින්න කියන්නේ රහත් වෙනව නෙමෙයි ඈ නැත්නම් දැන් හිතයි ආ මේ රහත් වෙලා කියනවා නිවන් දකින්නවා කියන්නේ පින්වතුනි රහත් වෙනවට නෙමෙයි නිවන් දකින්නවා කියලා කියන්නේ මේ ධර්මයේ මනාකොට අවබෝධ වෙනවට යම් කෙනෙක් ධර්මයේ මනාකොට අවබෝධ කරගත්තා නම් එයා නිවන් දැක්කා ඊට පස්සේ එයා දැකපු නිවන කරා මක් කරනවද ගමන් කරනවා දැකපු නිවන කරා ගමන් කරන්නේ නම් දකින්න ඕනි ඉස්සෙල්ලා නිවන මේ නැත්තම් කනාමුට්ටි ගහනවා වගේ වැඩක් මං හැමදාම කියන්නේ ඒකයි මේ නිවන් දකින්න දැඩි අදිස්ථානයක් තියාගෙන ඉන්න තරුණ පිරිසුත් මෙතන ඉන්නවා වයසට ගිය පිරිසත් මෙතන ඉන්නවා ඒ හැමෝටම ඕනේ නිවන් දකින්න එහෙනම් නිවන් දකින්න වැඩපිළිවෙලේදී මොකද කරන්නේ ඔක්කොම ඉස්සලා බඳින වැස් දෙකේ බුදුහාමුදුරුවෝ දෘෂ්ටිය පිරිසුදු කරගන්න කියලා කිව්වේ ඒකයි දෘෂ්ටිය පිරිසුදු කරගන්න කියලා කිව්වේ මේ ඇහි දාගල ඇහි ඇහැට බැඳලා තියෙන කනා කරලා තියෙන මක්කල්ලද ඇහැට රෙදි කෑල්ලක් බැඳලා ඔන්න ඔය රෙදි කෑල්ල ගලවලා අයින් කරන්න කිව්ව ඔක්කොම ඉස්සෙල්ලා ඒ ඇහැට දැඳපු රෙදි කෑල්ල අයින් කරන වැඩ පිළිවෙල තමයි ඔබ දවසක ඔය ඇහැ බැඳපු රෙදි කෑල්ල අයින් කරගත්තා නම්
ඔබ සෝතාපන්නයි. මේ නිවන් මග එලෙසම පවතිනවා. ඒ කාන්තෙම ඔබ සෝතාපන්නයි. කෙනෙක් නිල් පාට රෙදි කෑල්ලක් බැඳගෙන ඉන්නවා. කෙනෙක් රතු පාට රෙදි කෑල්ලක් බැඳගෙන ඉන්නවා. කෙනෙක් කළු පාට රෙදි කෑල්ලක් බැඳගෙන ඉන්නවා. ඔය ආදී වශයෙන් පින්වතුනි විවිධාකාරයේ රෙදි වලින් තමන්ගේ ඇස් දෙක වහගෙන ඉන්නේ. කෙනෙකුට ලෝකේ පේන්නේ රතු පාටද? කෙනෙකුට ලෝකේ පේන්නේ නිල් පාටද? කෙනෙකුට ලෝකේ පේන්නේ කළු පාටද? ඇයි හේතුව තමයි තමන්ගේ මේ ඇස් දෙකේ බැඳලා තියෙන ඔය කියන රෙදි කඩ. එහෙනම් දහම් අවබෝධ වෙද්දි පින්වතුනි මෙතන ඉන්න හැම දෙනාම එකම එක දහමක් අවබෝධ කළා නම් ඔය නිල් පාට රතු පාට රෙදි කෑලි ඔක්කොම ගැලවි ගැලවි මක් වෙනවද? වීසි වෙනවා. නිල්පාට රතුපාට රෙදි කෑලි ඔක්කොම ගැලවි ගැලවි වීසි වෙලා ගිහිල්ලා පින්වතුනි හැම කෙනාම එකම එක දෘෂ්ටියකටපත් වෙනවා. මේ ඇස් දෙකේ තිබිච්ච සියල්ල ගැලෙව්වා. මෙන්න නිවන පේන්න තියෙනවා. නිවන හැවත් අර මුට්ටිය පේන්න තියෙනවා. මුට්ටිය පේන්න තියෙන නම් ඊළඟට කරන්න තියෙන මොකද්ද? කර්මස්ථානයක් අරගෙන ගත්තා පොල් අතට. ඒ පොල්ල තමයි පින්වතුනි කර්මස්ථානේ. කර්මස්ථානේ කියන පොල් අතට ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? යන මාර්ගයක් දේශනා කරලා තියෙනවා. අන්නේ යන මාර්ගයට යනවා. ඒ යන මාර්ගයේ දිගේ එතනට ගියා. කර්මස්ථානයේ නැවති පොල්ලත් අතේ තියාගෙන ඉන්නේ. දැන් මොකද කරන්නේ? හොඳට වීරිය අරගන්න ඕනේ. නිකන් මෙහෙම වන්දලා හරියන්නේ නැහැ. හොඳට වීරිය ගන්න ඕනේ. වීරිය ගන්න විදිය බුදුහාමුදුරුවෝ කියලා තිනවා. අද අපි කතා කරමු ඒ වීරිය ගන්න විදිය ගැන. ඔන්නෝ මිත්‍ර මහා වීරියක් අරගෙන දෑත බදලා දෙනවා මොකටද? අර මුට්ටිය කුඩේ කුඩු යන්නේ. අන්න මෙත්තර ගව සංසාරේ එක්කගෙන ගිය සංසාරේ දුක් දෙදී දුක් දෙදී අරගෙන ගිය අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවක් තිබුණා නම් අන්නේ සං මක්කලද ගසා දැම්මා. සං කියලා කියනවා පින්වදින ඔය සං කියන වචනේ තේරුම හොඳට අල්ලගන්න නැත්නම් ඔබට නිවන් දකින්න වෙන්නේ නැහැ. මේ වචනවල තේරුම ඔබ දැනගත්තේ නැත්නම් සං කියන වචනේට තේරුමක් තියෙනවා. සං කියලා කියන්නේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවට. යම් අවිද්‍යාවක් තෘෂ්ණාවක් එකතු වෙනවා නම් පින්වතුනි ඔන්න ඔය එකතුවට කියනවා සං කියලා. ඒ සං නිසා තමයි පින්වතුනි මෙච්චර කල් අපි මේ සංසාරේ යන්නේ. ඒක නිසා තමයි ඒකට සංසාර කියන්නේ. ඇයි සංසාරය කියලා හිතාගත්ත එක තමයි ඔය කියන එකේ සැරිසරන්නේ. සං අසාරයි කියලා හිතාගත්ත එකක් ඉන්නවා නම් ඒක තවදුරටත් මේකේ සැරිසරන්නේ නැහැ. එනම් රහතන් වහන්සේට සංසාරයක් නැත්තේ ඒකයි. මොකද හේතුව උන්වහන්සේ මේ සං අසාර බව පිළිගත්තා. සං ගසා දැම්මා. සං ගසා දාපු නිසා උන්වහන්සේට කියනවා සංඝ කියලා. එහෙනම් සංඝ කියලා කියන්නේ මේ සං ගසා දාපු උත්තමය. ගහලා දැම්ම ආයි නෑ එකක්වත් සං. ඔන්නෝම වැඩ පිළිවෙලක් තමයි පින්වතුනි අපි මේ කතා කරන්න යන්නේ. ඒක නිසා දැන් ඔබගේ ඔළුව හර හදා ගන්න පුළුවන් තරම් පින්වතුනි මෙන්න මේ නිවන් මඟ මම සකස් කර ගන්නවා කියලා. මේ වෙලාවේ මොනව වුණත් කමන්නේ මේ ලෝකෙද. මේ වෙලාවේ ආත්මార్థකාමී වෙන්න. ගෙවල් ගිනි ගත්තත් කමක් නැහැ. දරු පවුල් විනාශ වෙලා ගියත් කමක් නැහැ. නිවන් අවබෝධ කරන්න උත්සාහ කරන්න. හේතුව මොකද? ඔබගේ දරු පවුල් විනාශ වුණේ මේ ආත්මෙ විතරක් නෙමෙයි. අනාදිමත් සංසාරෙක ඉඳලා දරු පවුල් විනාශ වෙච්ච මහා දුක් අඳෝනා පිරිච්ච අතීතයක් ඔබට තියෙන්නේ. කරුමක මහත ඔබට මේ කිසි දෙයක් මතක නැහැ. ඔබ හදපු දරුවෝ කී දෙනෙක් ඔබ කාලෙද්ද? අද සාන්තුරු වගේ මෙතන ඉඳගෙන හිටියට. මේ අතීත සංසාරේ හරක් ලක්ෂ කෝටි ගානක් මරලා ඇති. අතීතේ පාප කර්ම වුණා. මෙන්න මේක හොඳට අවබෝධ කරගන්න. මෙතනට තරුණ පිරිස් ඇවිල්ලා ඇති, වයසක පිරිස් ඇවිල්ලා ඇති. ඔබ සියලුම දෙනා අතීත මේ ඉපදිච්ච දවස ඉඳලා මේ දක්වා අනන්ත මහා පාප කර්මයන්ට සම්බන්ධ වෙලා ඇති. හැබැයි මෙතන ඉන්න එක්කෙනෙක් අතින් හරි තාත්තා මැරුණේ නැත්තම්, අම්මා මැරුණේ නැත්තම්, බුදුන්ගේ ඇඟේ ලේසනවන්න විදිහක් නැහැ උන්වහන්සේ නැති නිසා. සංඝ ભેදයක් කරන්න ඔබට බෑ. සංඝ ભેදය කියන එක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. රහතන් වහන්සේ නමක් මැරුණේ නැත්තම් ඔබට මේ නිවන අවබෝධ කරන්න පුළුවන්. මේ සද්ධර්මය ඔබට තේරෙනවා. හැබැයි ඒ ටික කරපු කෙනෙක් මෙතන ඉන්නවා නම් එයාට මේකෙන් ගැලවුමක් නැහැ. හැබැයි පින්වතුනි එතනින් මෙහා ඔබ පාප කර්ම කරපු අය මෙතන ඇති. මම කවදාවත් කසිප්පුකාරයා කියලා හංවඩු ගහන්නේ නැහැ. හේතුව මම තථාගතයන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. ඒක නිසා මම හොඳ ආකාරවම දන්නවා උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වභාවය. උන්වහන්සේ කවදාවත් ඔය කිසිම කෙනෙක්ව අයින් කරලා දෙන්නේ නැවක හොරාවක පන්වලා දාපන් කියලා.
ඕක හොරා මිනී මරුව කියලා පන්නන දැම්මනම් අද අපිට අඟුලිමාල මහරහතන් වහන්සේ ඉන්නවද? නම සිහි කර කර වන්දනා කරන්න. ඒසා උත්තමේ මේ 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 පොළොවට බිහිවීම මේ පොළොව මොනතරම් වාසනාවන්තද? නමුත් උන්වහන්සේ අරහත් වෙන්න පත් වෙන්නේ ඉස්සෙල්ල කොහොමද හිටියේ? ඔබ හිතලා බලන්න. එහෙනම් කිසිම හොරෙක් කිසිම මංකොල්ලකාරයෙක් කසිප්පුකාරයෙක් හරක් මරණෙක් ඔය එකෙක්වත් පින්වතුනි මේකෙන් නිර්පල දාන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අම්ම මරුපිකේ කින්නෝනම් තාත්තා මරුපිකේ කින්නෝනම් උටමේකින් ඇති වැඩක් නැහැ. මොකද ඌ ඒ කාන්තේම අපාගත වෙන්න ඕනේ. ඌව බේරගන්න බෑ. අනිත් ඕනෙම කෙනෙක්ව බේරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක නිසා කිසිම කෙනෙක් අහක දාන්න එපා. ඔබ අතින් පාප කර්ම වෙලා ඇති ඕනේ තරම්. දවසක් නිගණ්ඨනාත පුත්ත කියනවා එක මිනිස්සෙකුට එක ගෘහපතියෙකුට කියනවා උඹලා පාප කර්ම කළා නම් ඒ කරපු හැම පාප කර්මයකටම උඹලා දුක් විඳින්න ඕනේ. විඳලා 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 ඒවා කෙලවර කරපල්ලා. ඒක තමයි එයාගේ තිබිච්ච මතේ. උඹලා කරපු පාප කර්මයක් තියෙනවා නම් ඒ පාප කර්ම වලට සියල්ල විඳපල්ලා. ඒ විඳිනකොට තමයි උඹලට ස්වර්ගයට යන්න පුළුවන්. අන්න එහෙම දේශනාවක් එයා කළේ. ඒක නිසා එයා කිව්වා රත් වෙච්ච ගල් තලාමද පුතිය ගනිල්ල. ඇඟේ එක නූල් පොඩක්වත් තියාගන්න එපා. මැසි මදුරුවන්ට දීපල්ලා ඇඟ විවර කරලා දීපල්ලා මැසි මදුරුවන්ට ඇවිල්ලා ඇති වෙන්න ලේබොන්. මොකද අපි මේ කීවර මොකක් හරි ඇඳුමක් අඳින්න හේතුව මොකක්ද? ඈ නේද මැසි මදුරුවන්ගේ ආරක්ෂා කරගන්න මේ ශරීරය. යාවදේව සීතස්ස පටිගාතාය උන්නස්ස පටිගාතාය දන්ස මකස වාතා තප සිරින් සප සම්පස්සානම් පටිගාතාය යාවදේව හිරිකෝපීන පටිච්චාද නත්තා. ඒ කියන්නේ මොකද? මේ ලැජ්ජා ස්ථාන මුවා කරගන්න. යම් ලැජ්ජා ස්ථානයක් තියෙනවා නම් ඒක මුවා කරගන්න. එහෙම නැත්නම් මැසි මදුරුවන්ගෙන් සර්පයෙන්ගෙන් හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න. ඒකට තමයි අපි ඇඳුම් අඳින්නේ. නිගණ්ඨනාත පුත්ත කිව්වා මොකද්ද? උඹලා කරගත්ත පාප කර්ම තියෙනවා නම් ඒ පාප කර්ම දැන් දැන් විඳපල්ලා. විඳලා 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 ඔක්කොම ටික විඳලා ඉවරුනහම අන්න උඹලා නිවන් දැක්කා. අන්න එහෙම මෝඩ මතයක් තමයි එයා ඉදිරිපත් කළේ. ඒක නිසා තමයි පින්වතුනි ওই විදියට ඉන්න කිව්වේ. එක ඇඳුමක්වත් ඇඟේ නැහැ. හෙළුවෙන් යන්නේ. එතකොට මොකද වෙන්නේ? මැසි මදුරුව ඇවිල්ලා ලේ උරා බොනවා. හීතලට තවනවා. දියේ ගිලිලා ඉන්නවා හුස්ම හිර වෙනකන්. හුස්ම පොද හිර වෙනකන් දියේ ගිලිලා ඉන්නවා. හේතුව මොකද? මේක තවන්න කරපු පව් තවන්න. බල්ලෝ වගේ ඉන්නවා. අලි වගේ ඉන්නවා. එළුවෝ වගේ ඉන්නවා. එක එක ෘත සමාදන් වෙලා මුළු ජීවිත කාලෙම බල්ලා වගේ ඉන්නේ. ළඟින්නේ අලු කොටේ. මේ මිනිස්සේ අත් දෙකයි කකුල් දෙකයි පාවිච්චි කළා ඇවිදින්නේ. අලු කොටේ ළඟින්නේ. අතන දීපු ආහාරයක් ගන්නේ නැහැ. ඒක විමට දාන්න ඕනේ. විමට දැම්මහම අතින් නෙමෙයි ඒකත් ගන්නෙ. කටින් කන්නේ මේ විදිහට. තනිකර බල්ලෙක් වගේ මුළු ජීවිතේම ගත කරනවා මේ මිනිස්සු. අන්න ඔය විදිහට පින්වතුනි ක්‍රමක්‍රමයෙන් තමන්ගේ පව් තවන්න කියලා වැඩපිළිවෙලක් කරගෙන ගියා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා අර ගෘහපතියට. ගෘහපතිය ඔය නිගණ්ඨනාත පුත්ත කියන ඒවා බොරු. මිනිස්සු පාප කර්ම කරනවා තමයි. මේ සත්වයා පාප කර්ම කරද්දී ඒවා මේ සත්වයාට පරිසම් දෙනවා. ඒකත් ඇත්ත. නමුත් ඔය පාප කර්ම අහෝසි කරගන්න වැඩපිළිවෙලක් දේශනා කරන්න තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. තමන් කරපු පාප කර්මයක් තියෙනවා නම් අන්නේ පාප කර්ම අහෝසි කරගන්න වැඩපිළිවෙලක් කරන්න, ඒ වැඩපිළිවෙල දෙන්න තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. මෙන්න තථාගතයන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. යම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් අතීත සංසාරේ ඉඳලා අද මේ දක්වා කරගත්ත සතර පාගත වෙන සියලුම පාප කර්ම මක් වෙනවද? අහෝසි වෙලා යනවා. එහෙනම් ඒව විඳවන්න ඕනේ. එහෙනම් නිගණ්ඨනාත පුත්ත හරිද? නිගණ්ඨනාත පුත්ත හරිනම් පින්වතුනි ඔබට ගැලවුමක් නැහැ මේ ලෝකේ කවදාවත්. ඔබද නැද්ද? ඔබට කවදාවත් ගැලවුමක් නැහැ. හේතුව කරපු හැම පාප කර්මයකටම අනන්ත මහා දුකක් විඳ විඳ ඉන්න තමයි වෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ පින්වතුනි ඔන්න ඔය තමන් විසින් කරගත්ත පාප කර්ම අහෝසි කරලා දාන වැඩ පිළිවෙලක් සකස් කරලා දෙන්න.
එනං උන්වහන්සේට වැඳ වැඳ ඉන්න වැඩ පිළිවෙල කරනවට වඩා හොඳයි උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ඔබට දෙන්න හදපු දේ ගන්න එක. පිනක් කළා දිව්‍ය ලෝකෙ යන්න කීගේ පතපත ඉන්නවට වඩා හොඳයි. පිනක් කළා නිවන පතන එක. මොකද වෙන සනීපයක් නැහැ පින්වත්නි. වෙන සැපයක් නැහැ මේ ලෝකෙ. නිවන හැරෙන්න වෙන සැපයක් නැහැ. මේ අපි නිවන 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 ගැන කතා කරන්නේ. නැත්තම් මොන බෞද්ධත්වයක්ද? මොකට බෞද්ධයෝ වෙන්නද? ආවට ගියාට බෞද්ධත්වේ ළඟා කරගන්න බැහැ. උපන්න ලහතිගේ බෞද්ධයෝ වෙන්නේ නැහැ. උපන්න ලහතිගේ බෞද්ධයෝ කියන්නේ බෞද්ධයෝ නෙමෙයි. බෞද්ධයේ කතාව එහෙකට ගහයිද කවදක්වත්? ගහයිද? නැහැ. එනං ඔය මහා මගදිගට ගහගන්නේ උන් දැකලා නැද්ද? කුරුහරුප ගියාගෙන පාර යන්නේ උන් දැකලා නැද්ද? එනම් බෞද්ධ. බෞද්ධේ අම්මට බනිනවද? ඇයි මොකද නේ? බෞද්ධයෝ අම්මට බනිනවද? ඕගොල්ලෝ හිතනවා මේ බෞද්ධයා කියන තුට්ටු දෙකේ හාල් කෑල්ලක් කියලා. බෞද්ධය කියන්නේ කවුද? මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. නිවන් දකින්න බලාගෙන ඉන්න මහා ශ්‍රේෂ්ඨ පිරිසක් පින්වතුනි බෞද්ධයෝ කියන්නේ. ඔය එක එක්කවත් බෞද්ධ නෙමෙයි. මේ ගම් වල බෞද්ධ නැතුවදී 10 දෙනෙක්වත්. අමනාප වෙන්න එපා කිව්වට. ඔය කියන බෞද්ධත්වයේ බල්ලොත් ගනින්නේ. මේ බල්ලත් උපදින වෙලාවේ දැන් නන්දාන්නේ බල්ලන්ට නේ. ඈ නන්දානෝ ගාන්ට පශු වෛද්‍යවරයා ගාවට අරගෙන යනවා මාසෙට අරයි යනවා මාස තුනට අරයි යනවා අවුරුද්දට අරයි යනවා ඔය විදිහට දාන්න බල්ලා විතුරන දවසට කාඩ් එකත් එක්කමයි දෙන්නේ. තාම බල්ලට දැම්මේ නැත්නම් මොකද? දැන් ಜಾති ඔක්කොම දිනවනේ නේද? නේද? දාලා දෙන්න මොකද්ද? ආගම. ඉතින් හරි බෞද්ධ පවුලේ ඉපදුනේ. ඉතින් දාගන්නව මොකද්ද? බෞද්ධ. ඉතින් හරිනේ බෞද්ධ පල්ලේ. ඉතින් බින්වදනේ ඒ ගෙදර ඉන්න පොඩි එකයි ඒ බල්ලයි අතර ඇති වෙනස මොකක්ද? ඒ පොඩි එකා කොහොමද බෞද්ධත්වයේ ලැබුණේ උට? පවුලෙන් නේද? ඉතින් පවුලෙන් ඒකටත් බෞද්ධත්වයේ හම්බුනේ. ඉතින් පවුලේනේ බල්ලා. ඉතින් ඒකටත් දාන්න ගැනීම බෞද්ධ කියලා. පින්වතුනි ඔය බෞද්ධත්වයේ ওই විදිහට පල්ලෙහාට දාන්න එපා. ඒකයි මම කියන්නේ ඔය හැම එකාටම උපාසක උපාසිකා කියන්න එපා. උපාසක කියන්නේ කවුද කියලා අඳුනගෙන අන්නේ උත්තමයට විතරක් උපාසක කියන්නේ. පින්වතුනි උපාසකේ කවදාකවත් අපාගත වෙයිද? අපාගත වෙයිද? නෑ. තථාගතයන් වහන්සේ කියනවා මිනිස්සෙකුට මේ ලෝකෙ ගිහියෙකුට මේ ලෝකෙ ලබන්න පුළුවන් ලොකුම තනතුර තමයි ශ්‍රේෂ්ඨම තනතුර තමයි උපාසක තනතුර. සක්‍ර දේවේන්ද්‍රයාට උපාසක කිව්වහම සක්‍ර දේවේ සක්‍රය කියන්නේ නැතුව උපාසක කියලා කියනකොට සක්‍ර දේවේන්ද්‍රයා ගිහේ මල් පිපෙනවලු. ඒ තරම් සන්තෝෂයි. සක්‍රය කියන්නේ නැතුව උපාසක කියද්දි ඔබ හිතලා බලන්න. තථාගතයන් වහන්සේ කියන්නේ උපාසක කියන තනතුරට සක්‍ර කියන තනතුර කිට්ටු කරන්නවත් පුළුවන් එකක් නෙමෙයි කියලා. හැබැයි මැරෙන්නේ මැරෙන්නේ කාට ගහනවා මොකද්ද? උපාසක මහතා. උපාසිකා මාතා බල්ලකොට මැරිලාවිල්ල වැසිකිලිවලි බල්ලකොට මැරිලාවිල්ල දොරමුල්ලේ ළමයා වල්ලනවා ළමයාට පපු හුස්ම ගන්න බෑ ඇයි ඒ ගොරොත්දැදැ දින මැරිච්ච එක ඇවිල්ලා ඇඟ ඇතුළට රිංග ගන්නවා නැත්නම් අල්ලනවා එහෙම් මෙහෙන් අල්ලනකොට උගේ විසකිර නර ඇඟ ඇතුළට ගිහිල්ලා අනේ දරුවට හුස්ම ගන්න බෑ මල පෙරේතෝ වෙලා ඇවිල්ලා ගෙවල් වලට හැබැයි මරණ දැනීමේ කොහොමද ගැහුවේ උපාසක නැත්නම් උපාසිකා මේ මොන්න පින්වතුනි මේ සද්ධර්මයේ වෙනසෙන මොහොතනේ සද්ධර්මයේ ක්‍රමක්‍රමයෙන් ওই විදියට වෙනසිලා යනවා ඔබ උත්සාහ කරන උපාසකයෙක් වෙන්න මැරෙන්නේ ඉස්සෙල් ඔය කියන මට්ටමේ උපාසකයෝ නම් ඕන් තරම් බිහි කරන්න බැරිය හිල් දෙද්දක් දැම්මම උපාසක වයසට ගියාම උපාසක එහෙම වෙන්නේ නැහැ පින්වතුනි බෞද්ධත්වයේ යටි කරගන්න නම් ඒකාන්තයෙන්ම ඔබ විසින් කළ යුතු එක දෙයක් තියෙනවා බෞද්ධ කියන නමේ තේරුම තමයි පින්වතුනි භවය උදුරලා දාන්න අදිස්ථාන කරගන්න කෙනා තමයි බෞද්ධයා වෙන්නේ වෙන කිසිම හේතුවක් බෞද්ධත්වයට නැහැ මේ භවය සහ මුලින්ම උදුරලා දාලා මට ආයි උප්පත්තියක් එපා කියන සංකල්පයක් Taman දුරට ආවන මේ භවයේ මහා භයංකරයි ඉපදෙන ඉපදින හැම තැනකම තියෙන මහා දුක්ගින්නක් මට තව දුරටත් මේ භවයේ යන්න ඕනේ නැහැ කියලා මහා අදිස්ථානයක් Taman දුරට ඇති වුණා නම් මම මේ භවයේ සහ මුලින්ම උදුරලා දානවා කියලා අදිස්ථානයක් ඇති කරගත්තා නම් අන්නේදාට ඔබ බෞද්ධ වෙනවා පින්වතුනි එතකන් ඔබ බුදුහාමුදුරන්ට ලක්ෂ කෝටි වතාවක් පහම්පත්තු කළ බෞද්ධයෙක් වෙන්නේ නැහැ ඔබ බුදුන්ගේ භක්තිමතෙක් වෙයි අමනාප වෙන්න එපා මම මේ කතා කරන්නේ ත්‍රිපිටක ධර්මයේ
ඔබට වඩා වයසින් ගොඩාක් බාල වෙන්න පුළුවන්. නමුත් මම කතා කරන්නේ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන ඉන්න තථාගතයන් වහන්සේගේ ධර්මකාය. තථාගතයන් වහන්සේගේ ධර්මකාය දරාගෙන ධර්මාසනයේ මත ඉඳගත්තේ. මෙතනින් එහාට කියන හැම දෙයක්ම ඔබගේ නිවන පිණිසයි හේතු වෙන්නේ. මනාකොට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මෙච්චර කල් බෞද්ධ කියලා හිතාගෙන හිටියනම් පින්වතුනි, ඒ හිතාගෙන හිටියේ මොකක් නිසාද කියලා ඔබ හිතලා බලන්න. ගෙදර ඉන්න බල්ලටත් බෞද්ධත්වයේ ලැබෙනවා නැත්තම් මේ තව ටික කලක් යද්දි. ඒ නිසා ඒ தත්ත්වය තමන් උදා කරගන්න එපා. තමන් දහම් දැర్శණය කරන්න, නිවන් දකින්න දහම් අවබෝධ කරන්න. නිවන් දකින්න දහම් ඔබ අවබෝධ කරගෙන මේ වැඩ පිළිවෙල කරගෙන යද්දි ඔබටම තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ ආයි ගතියුතු හරයක් ඇත්තෙම නැහැ. මම මෙච්චර කල්ම කනේ මස් කට්ටකට පොරකන බලුරංචුවක් වගේ කිසිම හරයක් නැති දේවල් වලට පිරිසත් එක පොරබදාගත්තා. අරූට ගැහුවා, මුට ගැහුවා, කේලම් කිව්වා, බොරු කිව්වා, පරුස වචන කිව්වා. මේවා කිය කිය මිනිසුන්ව පෙලා බෙලුවා. මිනිසුන්ව නැති භංග කළා. මිනිසුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. ව්‍යාපාර නැති කළා දැම්ම හදිහුණියම් කළා. ඔය ඔක්කොම කළේ මොකටද? මොනවා ලබන්නද? ලබපු එක දෙයක් තියෙනවද? ඔවුම හිතලා බලන්න. ලබපු එක දෙයක් තියෙනවද? කිසිම දෙයක් නැහැ. පොඩි හරි දෙයක් ලැබුවා නම් ඒකත් වෙනසිලා ගිහිල්ලා ඉවරයි මේ වෙනකොට. ආයි ලබපු එක දෙයක්වත් නැහැ. එහෙනම් මොනවට ඕව කරන්නද? එහෙනම් මේ භවයේ ඇති ඵලයක් තියෙනවා. ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වා තමන් සැපවින්ද කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න මෙතන. ඉස්කෝලේ යන දරුවෙක්ගෙන් ඇහුවොත් ඔයා සැපවිඳිනවද ඉස්කෝලේ යන්න කියලා මොන දරුවා කියයි මොනවා කියයි? උදේ නැගිටින එක සැපයක්ද පුතේ? ආයිත් අහන්න දෙයක් නැහැ නේද? ඇත්තක ගොරොක් ගෙඩි වෙනකම් පාඩම් කරන එක සැපයක්ද? හවසට ටියුෂන් පන්ති යන එක සැපයක්ද? ආය අර 300ක් විතර එක බස් එකකට පටවගෙන එන 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 ගමන සැපයක්ද? මොනවද මේ ලෝකේ සැප කියලා අල්ලගෙන තියෙන්නේ? ඉතින් පින්වතුනි ඉපදිච්ච දවස ඉඳලා අද මේ දක්වාම ඔබ දුක්නම් විඳින්නේ. තව පතන්නේ ඕකම නේද? ආය උපදින්න හදනවා නම් ආය උපදින්න හදන්නේ ඕකම ගන්න නේද? කැමතිද? මෙතන ඇති අමාරුට දරුවෝ විසින් පයින් ගහලා දොට්ට දාපු දෙමාපියෝ. දරුවන්ගෙන් කණේ පාරක් ආපු දෙමාපියෝ ඇති. තවත් හිතාගෙන ඉන්න දරුවෝ හදන්න. ඈ? දරුවන්ගෙන් තිත්ත කුණුහර අපහපු දෙමාපියෝ මෙතන ඕන තරම් ඇති. කාලකන්ණි දරුවෝ මේ ලෝකෙට බිහි කරපු දෙමාපියෝ. තවත් හිතනවා දරුවෝ හදන්න. හිතනවා නම් අර මුල් ඒරියාවට ගිහින් දාන්න ඕනේ. ඇයි? තනිකර මොනවද? පිස්සු. දැන් තමන්ව පයින් ගහලා දොට්ට දාන දරුවන්ට තමන්ට කුණු හරපෙන් බයිනකුද දරුවන්ට? තවත් ඒ වගේම දරුවෝ බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි මෙතන? ඔබ හිතලා බලන්න මේ කියන දේ. එහෙනම් මෙච්චර කල අතීත සංසාරයත් ඉස්සෙම ওই ටිකනේ පින්වතුනි කළේ. සද්ධර්මයේ මුණ ගැහිච්ච නැති නිසා මේක අවබෝධ කරගත්ත නැති නිසා තමයි අනාදිමත් සංසාරේ ඉඳලා ඔය මහා දුක්ගෙනවිල්ලා විඳගෙන අද මේ දක්වා ආවේ. මේකෙත් ඉපදිලා තථාගත සද්ධර්මයේ ඇහෙනව හොෝගාල්. ඒ ඇහෙනේ ඔක්කොම පැත්තකට දානවා. ඇදලා බුදුන්ට වඳිනවා, ධර්මයට වඳිනවා, සංඝයාට වඳිනවා. බුදුන්ට වඳිනවා, ධර්මයට වඳිනවා, සංඝයාට වඳිනවා. වැඳලා කියනවා මං හෙන උපාසකේ. මම ඔබට කියන්නේ පින්වතුනි කිසිම උපාසකයෙක් අපාගත වෙන්න විදිහක් නැහැ. විශාකා මහෝපාසිකාව කියලා කිව්වේ ඒ උත්තමාවි කවදාකවත් අපාගත වෙන්න විදිහක් නැහැ. කොසල රජුරුව උපාසකයෙක් නෙමෙයි. කොසල මණ්ඩිකාව උපාසකයෙක් නෙමෙයි. මොකද තථාගතයන් වහන්සේව මුණ ගැහිලා කතා කළා විතරයි. තථාගතයන් වහන්සේගේ හරය ගත්තේ නැහැ. එහෙනම් උපාසක කෙනෙක් නෙමෙයි. උපාසක කෙනෙක් කවදාවත් උපාසිකා කෙනෙක් කවදාවත් අපාගත වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා ඔය බොරු නම්බුනාම දෙන්න එපා. අර තරුණේ මැරුණාම දාන්නේ තරුණ මහතා කියලා. ඒවම දාන්න ඔය මැරෙන අයට. වයසක අය මැරුණාම මහත්මිය කියලා දාන්න. බොරු දාන්න එපා. මෙතන ඉන්නවා සද්ධර්මය අවබෝධ කරන්න මහා කැමැත්තකින් පසු වෙන පිරිස. මාර්ගඵල යන්නේ මේ යන්නේ. ඒකනේ මේ නිදි මරාගෙන ඇවිල්ලා මේ දේවල් සංවිධානය කළ මේ හැමදේම කරන්නේ. ඒ කෙනෙක් මරුණහම මොකද්ද?
අර දස අකුසලයේ කරගෙන දහදුරා වැඩ කර කර ඉඳලා කෙහෙ කෙහෙ රැවුල පොඩ්ඩක් පැහුනට පස්සේ ඒකට උපාසකයා දානවනම් උපාසිකාව දානවනම් මේ උත්තම වැඩ පිළිවෙලක් කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල මේ භව ගමන කෙලවර කරගන්න වැඩ පිළිවෙලක් කරගෙන ගිය උත්තමයෙකුට මොකද්ද දාන්නේ? ඉතින් ඒකනේ. ඉතින් අරුණ්ඩත් දානවනම් මේගොල්ලන්ට දාන්නේ මොකක්ද? ඒකයි මම කියන්නේ. තමන්ට නාමිකව උපාසකකම ගන්න බෑ පින්වතුනි. හිතන්න එපා හරක් මරණ එක විතරයි කියලා පව්කාරය. හරියට හංවඩු ගහන උන් හරක් මරණය උන් කසිප්පු පෙරණය උන් අහවල් උන් මූගුණු තමන් හරි හොඳයි වගේ හිතාගෙන ඉන්නේ. තමන්ට මේ උපාසකකම ලබා ගන්න නම් පින්වතුනි අර බෞද්ධ කියන තනතුර ඔක්කොටම ඉස්සර ලබා ගන්න. බෞද්ධ කියන තනතුර කිව්වේ මොකද්ද? භවයේ උදුරන දාන අදිස්ථානයක් ඇති වුණා නම් තමන්ට අද මේවා ඇති වෙයි. ඇති වෙන අයට ඇති වෙයි. අනිත් අය මට මැනවෙන්නේ මට නම් කොච්චර බැන්නක් කමන්නේ මං හදපු දෙ මාව හදපු දෙ මාපියන්ට බයින්නත් එපා නාලි මිස්ට බයින්නත් එපා මේවා ලෑස්ති කළා මට ඕනේ ධර්ම බයින්න අපේ කාලේ නාස්ති කළා මේ ඇවිල්ලා මේ ආලි වීරයා වගේ කතා කළා මම වීරයා වගේ නෙමෙයි පින්වතුනි කතා කරන්න ඔබගේ තියෙන කෙලෙස් මල ගලවන්න මේ කතා කරන්නේ තථාගතයන් වහන්සේ කවදාකවත් පින්වත් මහණෙනි එන්න මහණෙනි කියලා කිව්වේ නැහැ තථාගතයන් වහන්සේ තිබේ පරම ගාම්භීර කටහඬ උන්වහන්සේ කටහඬ දස දහසක් ලෝක ධාතුවට ඇහෙනවා මහන මේ ඇහැ උඹේද කියලා ඇහුවේ බුදුහාමුදුරුවෝ ඔබ හිතන්නේ මම මේ කේන්ති ගිහිල්ලෙන් මම කතා කරනවා කියලා ඔබට මේක තේරුම් ගන්න මේ කෙලෙස් මල ගැලවෙන්න නම් පින්වතුනි ඔබ හා සංඛ්‍යාත්මකව මම ඔය සංඛ්‍යාත වශයෙන් ඔබගේ මනසට මම මේ වචන දාන්න ඕනේ දහම් සමාධියට සම්බන්ධිලා කතා කරනකොට මේ කටහනේ පදල පිටවලා යන වේගය හරි වැඩි ඒක නිසා මනාවට අහන්න ඔබ මෙහෙ බලද්දි වචන 10ක් විතර ගිහිල්ලා ඉවරයි එතනින් එහාට තේරෙන්නේ එකක් නැහැ. එතකොට මේ උපාසක කියන තනතුර තමන්ට ලබන්න නම් අර බෞද්ධ කියන තනතුර ඉස්සෙල්ලා ලබා ගන්න. අමනාප වෙන්න එපා පින්වතුනි ඔබ මෙච්චර කල් බෞද්ධයෙක් නොවී හිටියනම් අද බෞද්ධයෙක් වෙන්න. මේ කියන දේ හොඳට අහගෙන හිටියනම් පින්වතුනි ඔබට අද දිනේ බෞද්ධයෙක් වෙන්න පුළුවන්. අන්න එදාට මේ හඳපාංගුණ අද මෙතනට ඇවිල්ලා නම් 300ක විතර සෙනඟ. මේ 300 දෙනාම පින්වතුනි මේ හඳපාංගුණ නම් ඉන්නේ. ආයි හඳපාංගුණ ප්‍රශ්න ඇති වෙන්න විදිහක් නැහැ. ආයි හඳපාංගොඩ ඉඳන් ආරවුල් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද මෙතන ඉන්න එකෙක්වත් ඉඳන් කරවේ ඉන්නාගෙන යන්නේ නැහැ මෙතන ඉහත. හේතුව බෞද්ධත්වයේ ළඟා කරගත්ත කෙනාට මේ ලෝකේ අල්ලන්න කිසිම සුවයක් නැහැ. නිවන හැරෙන්න ශාන්ත ප්‍රණීත දෙයක් නැහැ. හැමතිස්සම හිතේ කකියන්නේ මොකද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හංකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒමයි ශාන්ත ඒමයි ප්‍රණීත. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. හැමතිස්සම සිහිපත් කරන්නේ ඔයද නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි ආයි වෙනව මොනව අල්ලන්නද මම අද මටන් ඔබට ඔය තත්ත්වේ උදා වේ තව ටික මොහොතක ඉන්න එහෙනම් පින්වතුනි ඔය උපාසකයා කියන්නේ කවුද මම මේ කෙටියෙන් මේව කතා කරගෙන යන්නේ කවුද උපාසකයා කියලා කියන්නේ දැන් නම් ඉතින් මේව හොන්දර එන්න ඕනේ ඇඟට දැන් අහපු අය ඉන්නවනේ මොකද්ද උප කියන්නේ මොකද්ද ආසන්නේ නේද ආසක කියන්නේ මොකද්ද ඇසුරු කරන්න මොකක් ඇසුරු කරන්නාද? තෙරුවන්. එහෙනම් තෙරුවන් ආසන්නයෙන් ඇසුරු කරන කෙනාට කියනවා කවුරු කියලාද? උපාසකයා කියලා. තෙරුවන් ආසන්නයෙන් ඇසුරු කරන්නියට කියනවා මොකද්ද? උපාසිකාව කියලා. තෙරුවන් ඇසුරු කරනවා කියලා මොකද්ද කරන්න තියෙන්නේ? කොහොමද බුදුන් වහන්සේ ඇසුරු කරන්නේ? ඔබ කොහොමද බුදුහාමුදුරන් ඇසුරු කරන්නේ? ඔව්. අපි මේ විදිහට ඒක කතා කරමු. කොහොමද බුදුහාමුදුරන් ඇසුරු කරන්නේ? තථාගතයන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්නෝ නම් ඔබට බුදුහාමුදුරන්ව පේනවද? පේනවද? තථාගතයන් වහන්සේ ඔබ හිතන්න මේ ජීවමානව වැඩ ඉන්නවා. තථාගතයන් වහන්සේ මේ මෙතන කරපු මනරම් මාසණයක දැන් වැඩ ඉන්නවා දහම් දේශනෝ. ඔබට බුදුහාමුදුරන්ව පේනවද? නැහැ. ඔබට පේන්නේ පින්වතුනි සිද්ධාර්ථ කියන ශරීරය, මස්ලේ කය. ඉමිනා පූති කායෙන් කිව්වේ ඒකයි මේ කුණු වෙලා යන ශරීරය දිහා බලන් ඉන්න එපා වක්කලී කියලා වක්කලී හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුන් දැකපන් බුදුන් දකින්න නම් මොකද්ද දකින්න කිව්වේ ධර්මයේ දකින්න කිව්වා මේ ධම්මග හරියට දකින්න අන්නේ ධම්මග ඔස්සේ යනකොට තමයි පින්වතුනි බුදුන් දකින්නේ අන්න ඒක තමයි අපි බුද්ධ ධර්මයේ කතා කරන්නේ මොකද්ද ධර්මය කියන්නේ ධම්ම කියන්නේ මොකද්ද මේ ඊයේ කතාවේ තමයි ටිකක් ඔබට කියන්නේ මොකද යා බොහෝ දේව හොඳ හොඳ දේ කතා වුණායි මොකද්ද ධම්ම කියලා කියන්නේ
ධම්ම කියලා කියන්නේ පින්වතුනි දරණ හින්දා ධම්ම කියනවා. දරණ හින්දා. යමක් දරනවා නම් යමක් යමක් නිසා දරනවා නම් ඒ ඒ නිසා ඒකට ධර්ම කියනවා. දෙවි කෙනෙක් වෙන්න දරාගෙන ඉන්නවා නම් යම් දෙයක් ඒකට කියනවා මොකද්ද? දේව ධර්ම කියලා. බ්‍රහ්මයෙක් වෙන්න දරාගෙන ඉන්නවා නම් යම් දෙයක් ඒකට කියනවා මොකද්ද? බ්‍රහ්ම ධර්ම කියලා. බුද්ධ කියන්නේ කවුද? බුද්ධ කියන්නේ කවුද? භවය උදුරලදා පුත්තමේ. බුද්ධ කියලා කියන්නේ පින්වතුනි භවය කියන එක සහ මුලින්ම උදුරල වීදි කරපු පුත්තමේ. ආයි භවය වැවෙන්නේ නැහැ මෙතනින් එහා. ආයි මේ සංසාරේ සැරිසරන්නේ නැහැ ඒ කවුරු? ඒකයි බුදුන් වහන්සේලා තුන් ළමක් මේ ලෝකේ ඉන්නේ. කවුද? සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ කියලා තුන් ළමක් බුදුන් වහන්සේලා මේ ලෝකේ වැඩ වාසය කරනවා. එහෙනම් බුද්ධ කියලා කියන්නේ ඔය භවය උදුරලා දාන පිරිස. භවය උදුරලා දාපු උත්තමයන්ට කියනවා බුද්ධ කියලා. එහෙනම් බුද්ධ ධර්මය කියන්නේ මොකන්ද? භවය උදුරලා දාන්න දරන්න ඕන යමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා පින්වතුනි බුද්ධ ධර්මය කියලා. ආයි වෙන දෙන්න එක අර්ථයක් හරි ඕවට. මෙතන කල ඔබට බුද්ධ කියන වචනේ තේරුම අහුවෙලා තිබුණෙත් නැහැ. ධර්ම කියන වචනේ තේරුම අහුවෙලා තිබුණෙත් නැහැ. එහෙනම් බුද්ධ ධර්ම කියලා කියන්නේ භවයේ ඉදිරියම උදෙසා දරන්න ඕන යමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා බුද්ධ ධර්ම කියලා. එහෙනම් පින්වතුනි ඔබට භවයේ මේ උපාසකයෙක් වෙන්න ඕන නම් තෙරුවන් ආසන්නෙන් ඇසුරු කරන්න ඕන. තෙරුවන් ආසන්නෙන් ඇසුරු කරනවා කියන්නේ බුදුන් වහන්සේ ආසන්නෙන් ඇසුරු කරන්න ඕනේ මිසක් සිද්ධාර්ථ ශරීරයත් එක්ක කතා කර කර ඉන්න එක ගැන නෙමෙයි මේ කියන්නේ. කොසල් රජුරෝ කියලා බුදුන් වහන්සේ ඇසුරු කළාද? නැත්නම් සිද්ධාර්ථ කියන ශරීරයත් එක්ක කතා කර කර හිටියද? සිද්ධාර්ථ කියන ශරීරයත් එක්ක කතා කර කර හිටියා. කොහොමද අපේ හාමුදුරුවෝ නැත්නම් කොහොමද ස්වාමීනි? අන්න අහනවා කියලා රජුරෝ බුදුහාමුදුරුවනේ. හොඳින් ඉන්නවද ස්වාමීනි? මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? දැන් මේ මහා රාජයා නේ මේ පළාතේ හිටපු ලොකුම රජා. හැබැයි කොහේ යන්නත් ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා වැඳලා යන දෙවිතක් තිබුණා. හැබැයි නිවන් දකින්න බණක් නම් කවදාකවත් ඇහුවේ නැහැ. සංයුක්ත නිකායේ කෝතල සංයුක්තය කියලා වෙනම සංයුක්තකුත් තියෙනවා. ඒ තරමට බණ ඇහුවා. බණ නෙමෙයි අහලා තියෙන්නේ නන්දියන මොනවාද ඔය ලෞකික දේවල් ඒවා මොනවා හරි ටිකක් අහලා තියෙනවා. ස්වාමීනි මම හීන දාසයක් දැක්ක මේකේ තේරුම් මොනවද? ඕන් ඕ වගේ දේවල් තමයි ගිහිල්ලා ඇහුවේ. එහෙනම් මේ අන්තිමට වෙලා තියෙන මොකක්ද? අර සිද්ධාර්ථ කියන ශරීරෙත් එක කතා කරගෙන හිටියා මිසක් බුදුන් වහන්සේ දැකලා නැහැ. බුදුන් වහන්සේ දකින්න නම් මේ බුද්ධ කියන උත්තමයාගේ ගුණ නමයක් කතා කරලා දිනව නේද? බුද්ධ කියන බුද්ධ කියලා උතුමෙක්ගේ ගුණ නමයක් අද විග්‍රහ කරලා තියෙනවා නේද? ඔබ හිතනවාද බුද්ධ කියන උත්තමයාගේ ගුණ තියෙන නමයි කියලා? තථාගතයන් වහන්සේ කියනවා මාතෘ තනතුර ලැබපු අම්මා කෙනෙක් ඉන්නවනම් ඒ අම්මගේ ගුණ වර්ණනා කරන්න පුළුවන් එකම එක කෙනා ඉන්නේ කවුද? තථාගතයන් වහන්සේ විතරයි. අම්මගේ ගුණ කියලා ඉවර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ උත්තම වූ තථාගතයන් වහන්සේ හැරෙන්නේ වෙන කාටවත් ගුණ ඉවර කළ ඉවර කරන්න බෑ අම්මගේ. ඒ තරම් මාතෘත්වය කියන්නේ ඒ තරම් මහා ශ්‍රේෂ්ඨ දෙයක්. එතර අනන්ත අප්‍රමාණ ගුණ සංඛ්‍යාවක් අම්මට තියෙනවා නම් පින්වතුනි බුදුහාඳුනට තියෙන ගුණ නමය මොකක්ද? එහෙනම් ওই බුදු ගුණ නමය කියලා කියන්නේ ඕක තියෙන බුදුහාඳුනට වැඳ වැඳ ඉන්නද? ඕක තියෙන බුදුහාඳුනට වැඳ වැඳ ඉන්න නෙමෙයි පින්වතුනි ඔය කියනවා ওই ගුණ නමය තමන් තුල ඇති කරගන්න. ඔය ගුණ නමය මනාකොට තේරුම් අරගෙන කථාගතයන් වහන්සේ තරමට මොක ඇති කරගන්න බෑ අපිට. නමුත් යම් යම් ආකාරයකට ඔය බුදු ගුණ නමය තමන් තුලට එනකොට ඔය බුදු ගුණ නමය තමන් තුලට කිඳා බහිනකොට පින්වතුනි තමන් අරහත්ත්වයේ පිහිටනවා. ඒක තමයි ඇත්ත ස්වභාවය. එහෙනම් බුදුන් වහන්සේ අතුරු කරනවා කියන්නේ ඔන්න ඕකට. නැතෝ බුදු ගුණ නමයකට සීමා කළා නෑ තථාගතයන් වහන්සේ. ඔය කර්මස්ථානයක් දීලා තියෙන. අද වැඳ වැඳ ඉන්න ඕක පාවිච්චි කළා. ධර්ම රත්නය අතුරු කරනවා කියලා මොකද්ද කරන්න තියෙන්නේ? හැමදාම අර මේ පුස්කොළ පොත් ටික පිහිදාලා තැම්පත් කරන එකද ධර්ම රත්නය අතුරු කරනවා කියන්නේ? ඈ ධර්මයට වඳිනවා කියලා සවාක්කාද්දෝ භගවතා ධම්මෝ ආදී වශයෙන් ගාථා කිය කිය මල් පහන් පත්තු කරන එකද? මම මේවා එකක්වත් කරන්න එපා කියනවා නෙමෙයි. අද මෙතනට ආවේ නිවන් දකින්න ඒක නිසා නිවන් දකින්න බණ කියන්නේ. ඒකෙන් කියන්නේ ඔය පින්කම් කරන්න එපා කියලා එහෙම නෙමෙයි. මම මේ කියනවා ටිකක් ඔළුවට ගන්න. වැරදියට අල්ලගෙන කොහෙවත් ගිහලා කියවන්න එහෙම එපා. ධර්මයට වඳිනවා කියලා කරන්න තියෙන පින්වලින් පුස්කොළ පොත්වලට වැඳ වැඳ ඉන්න එක නෙමෙයි. ධර්මයේ ගුණ කීයක් දේශනා කළාද? හයක්.
ධර්මයේ ගුණහයක් දේශනා කරලා තියෙනවා. ඔන්න ඔය ගුණහය තමන්ගේ තමන් තුල ඇති කරගන්න. ස්වාක්කාත ගුණයක් තියෙනවා නම් ඒක තමන් තුල ඇති කරගන්න. තමන් තුලට මේව ඇති වෙනකොට පින්වතුනි තමන් ඔන්න ධර්මයේ අසුරු කළා වෙනවා. තාම උපාසක වෙලා නැහැ. එයි සංඝයා වහන්සේත් අසුරු කරන්න ඕනේ. දැන් සංඝයා වහන්සේගේ ගුණ නමයක් දේශනා කළා තථාගතයන් වහන්සේ. සංඝයා වහන්සේව අසුරු කරනවා කිව්වහම උන්වහන්සේට කොහොමද අපේ හාමුදුරනේ කියන්නේ යන අයද උපාසක? ඔබ හිතලා බලන්න. පන්සලේ ඉන්න අදිත්‍යවත් උපාසක වේද පින්වතුනි? ඉතින් පන්සලේ ඉන්න අදිත්‍යයි මම අපහාස කරනවා නෙමෙයි කාටවත්. පන්සලේ ඉන්න අදිත්‍යය කියන්නේ පින්වතුනි පැය 24ම මේ වික්ෂු සංඝය අසුරු කරන කෙනෙක් නෙමෙයිද? කතා කර. උදේ ඉඳලා හවස් වෙනකම් තේ ටික හදලා දෙනවා, වතුර ටික රත් කරලා දෙනවා. මේ හැමදේම මේ රහතන් වහන්සේ උදෙසා කරන කෙනෙක් නේද? ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ අදිත්‍යයක් ඉන්නවා නම් ඒ අදිත්‍යවත් රහතන් වහන්සේ අසුරු කරනවද පින්වතුනි? නැහැ. අසුරු කරනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? රහතන් වහන්සේ සතු ගුණ නමයක් දේශනා කරලා තිනවා බුදුහාමුදුරෝ එන්නේ ගුණ නමයේ තමන් තුල ඇති කරගන්න උත්සාහ කරනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියලා අවසන් කරලා තියෙනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියලා කියන්නේ අනුත්තර වූ පින්කෙතක් හදා ගන්නවා තමන්ගේ ඇතුලේ. මොකටද? නිවන් දකින්න මේ බීජ වපුරන්න. මම මේ සම්බන්ධව එක දවසක කතා කරන්න. සංඝගුණ නමය ඉවර වෙනකොට පින්වතුනි කෙනෙක් සෝතාපන්නයි. සංඝගුණ නමය තමන් තුළ ඇති කරගත්ත කෙනෙක් ඉන්නවා නම් එයා සෝතාපන්නයි. දහම් ගුණ 6 ඇති කරගත්ත කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි එයා අනාගාමී. තථාගතයන් වහන්සේගේ ගුණ නමය තමන් තුළ ඇති කරගත්ත කෙනෙක් ඉන්නවා නම් එයා අරහත් වෙටපත් වෙච්ච උත්තමේ. ඔන්න ඔය කර්මස්ථානයක් මිස වැඳ වැඳ ඉන්න පාවිච්චි කරපු දෙයක් නෙමෙයි. නමුත් ඔබ වඳින්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. වඳින එකත් හරියට වඳින්න. ඔයා තේරුණොත් හරියට ඉගෙන ගන්න. බුදුගුණ නමයක් තියෙනවා නම් පින්වතුනි ඒ නමේ නම විදියකට කියන්න. පටන් ගන්නකොටම හැබැයි වැරදිලා පටන් ගන්න. පටන් ගන්නකොට කොහොමද පටන් ගන්න? ඉතිපිසෝ නේද? ඈ ඉතිපිසෝ භගවා. ඔන්න පටන් ගන්න. ඉතින් දෙවියෝ හැම සාප ගන්නව ඇති. හත් දෙයියනේ මනුස්ස ලෝකෙ ඉන්නේ උන්ට පිස්සු ඇදිලා මේ අපේ තථාගතයන් වහන්සේට මුන් මේ කියන ඒවා කියලා හිතනවා ඇති. ඇයි? ඉතිපිසෝ කියලා කියනවා. පින්වතුනි ඉතිපිසෝ කියලා වචනයක් නැහැ. මොකද්ද? ඉතිපිසෝ භගවා. ඔවා වැරදියට කියන්නේ මා සාප වෙනවා අන්තිමට. ජාතියක් වෙනසෙන්න පුළුවන් මුළු ජාතියත් එක්කම ඉතිපිසෝ 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 කිව්වොත් එහෙම. හේතුව මොකද? ඉතිපිසෝ කියලා කියන්නේ ස්ථාර්ථයේ පිස දැමු කියන එක. ස්ථාර්ථය කියන්නේ යහපත් මඟ, යහපත් මාර්ගයේ පිහෙල දැම්මද බුදුහාඳුරු නැත්නම් යහපත් මාර්ගයේ ඇති කළාද? ඉතින් පටන් ගන්නෙම කොහොමද? ඉතිපිසෝ භගවා කියලා. සමහර ඔය නාලිකාවල යන පිරිත් දේශනාවල කෙලින්ම කියනවා ඉතිපිසෝ භගවා. සමහර පොත්වලත් තියනවා ඉතිපිසෝ භගවා එකට. එහෙම එකක් නැහැ. ඉතිපිසෝ භගවා. මම ඔබට දෙයක් කියන්න. මේකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මම මේ කියන දේ. ළමයාගේ දකුණු කකුල කියලා කියන. මොකද්ද? ළමයාගේ දකුණු කකුල වචන තුනක්. ළමයාගේ දකුණු කකුල. ඕකේ මැද වචනේ තියෙන දයන්න අනික් පදයට හේතු කළොත් කලින් පදයට හේතු කළොත් මොකද්ද දැන් කියවෙන්නේ? ළමයාගේද කුණු කකුල. ළමයාගේ දකුණු කකුල කියනවා වෙනුවට මම කිව්වොත් එහෙම ළමයාගේද කුණු කකුල කියලා මේ අම්ම පොල්ලකින් ගහයි මට. ඔව්ද නැද්ද? දැන් තේරෙන්නේ නැද්ද පින්වතුනි සහ මුලින්ම වෙනස් දෙයක් මේ ලෝකෙට යන්නේ කියලා? එහෙනම් අද ඉඳලා මතක තියාගන්න මේවා ඔබ අනිවාර්යෙන් දරාගෙන හිටිය යුතු දේවල්. හදිස්සියේ කියන්න ඕනේ නැහැ. කියන්න බැරි නම් නිකන් ඉන්න. ඉතින් මහදෝන වැය කළාද? මහදෝන දැක්කහම නම් එහෙම කිව්වට කවන්න ඕනේ වේගෙම කියාගන්න එපා නැත්නම් බය වෙනවා. කියන්න බැරි නම් නොකිය ඉන්න. වැරදියට කියන්න යන්න එපා. එහෙනම් අද ඉඳලා කියනකොට පින්වතුනි ඉතිපි සෝ භගවා ඒ විදියට කියන්නේ අරහං සම්මා සම්බුද්ධෝ. අද නමයක් නෙමෙයි 10ක් තියෙනවා සමහර අයට මුදුගුණ. එතන විස්තර වෙන 10ක් තියෙනයි අනුත්තරෝ කියලා එකක් හදාගෙන තියෙනවා. අනුත්තරෝ කියලා වෙනම එකක් නැහැ. අනුත්තරෝ පුරිස ධම්මසාරති කියලා එකක් තියෙනවා.
අද ඔය අර්ථත් අරන් තියෙන වැරදියට දැන් මම ඔබට කියවනේ ඔය බුදු ගුණ නාමයේ Taman තුල ඉඳව ගන්න කියලා එතකොට දැන් මෙතන ඉන්න කෙනෙක් බලයි කොහොමද ඔබ ඉඳව ගන්න අනුත්තරෝ පුරිස ධම්මසාරති මොකන්ද අනුත්තරෝ පුරිස ධම්මසාරති කියලා කියන්නේ මහා පුරුෂයන් දමණය කළා අද ඔහොමනේ කිය ඔව්ද සිංහදෙන මහා පුරුෂයන් දමණය කරපු එකක් නෙමෙයි ඔතන කියන්නේ හරි දමණය කළ නොහැකි පුද්ගලයන් දමණය කළත් නෙමෙයි දැන් මම මෙහෙම කිව්වම ඔයගොල්ලෝ උඩු මොනවා මේ අවුරුදු 80ක් තිස්සේ මේකනේ ඇහුවේ මම කියන ධර්මයේ පින්වතුනි ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ කියන්නේ මට ඔප්පු කරන්න බැරි කිසි දෙයක් මම කියන්නේ නැහැ මම තර්කානුකූල ධර්මයක් ඔබට කතා කරන්නේ මොකද මම විශේෂයෙන් තරුණ තරුණියන්ට ධම් දේශනා කරන්න කෙනෙක් මොකද එයාට නිවන් දකින්න ලේසි නිසා පහසු නිසා මොකද එයා එහෙයි කියන්නේ නැහැ කිසි දෙයකට එහෙයි වෙලා නැහැ කොහොමද ඒක උනේ එහෙනම් මේක කොහොමද වෙන්නේ හරි ඒක එහෙමනම් මේක මෙහෙමනම් එතකොට මේක ඔන්න ඔය විදිහට ප්‍රශ්න කර කර මේ බුදුදහමේ තියෙන ගැඹුරු හරය එළියට අදිනවා තරුණ තරුණිය එහෙයි කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ මොකක් කිව්වක් කමන්නේ නැහැ එහෙයි කිව්වනම් එතනින් එහාට ඒ අර අන්ධයාගේ කනවැලල්ල යන પરම්පරාව වගේ වෙනව නේද ඔව්ද නැද්ද පින්වතුනි අනුත්තරෝ පුරිස ධම්මසාරතී කියලා කියන්නේ මහා පුරුෂයන් දමණය කළයි කියලා කියනවා දමණය කළ නොහැකි පුද්ගලයන් දමණය කළයි කියලා උදාහරණයකට කියනවා මොනවද නාලාගිරි දමණය නාලාගිරි කියන්නේ මහා පුරුෂයෙක්ද නාලාගිරි කියන්නේ තිරිසනෙක්නේ පුරුෂයෙක්ද අර ඇතෙක් මොකෙන්ද අර මේ නායකව දමණය කරපු එකක් කියනවා නායකව දමණය කරපු මොකක්ද එකක් මුචලින්ද නාය නෙමෙයි නේද නන්දෝපනන්ද කියන නයාව දමණය කරපු එකක් ගැන කියන දැන් ඒක කියන්නේ එතකොට මොකක්ද ඒ මහා පුරුෂය දේවදත්තව දමණය කළාද බුදුහාමුදුරු කතා කරන්නේ ඉතින් එහෙනම් මහා පුරුෂයෙක් නෙමෙයි මේ මොකද්ද මේ අනුත්තර පුරුෂ ධම්මසාරති එතන නැහැ නේ සවැත්නුවර ජේතවනාරාමයේ හා පැත්තේ ඌර මරමර හිටිය මුළු ජීවිත කාලෙම ඌර මරුපේක තමයි චුන්දසූකර උදේ ඉඳලා රෑ වෙනකම් ඌර මරණ එක තමයි උගේ රස්සාව චුන්දසූකරව දමණය කළා ඉතින් දමණය කළා නොහැකි පුද්ගලයන් දමණය කළා කිව්වොත් වැරදි නැද්ද හරි ඔක්කොම පැත්තකින් තියන්නකෝ තථාගතයන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච ගම ඔය බුදුගුණ නාමයේ උන්වහන්සේට තිබුණේ නැද්ද කතා කරන්න පත් වෙච්ච ගම මේ පත් වෙලා තප්පරේද මෙන්න බුද්ධ රාජ්‍යයට පත් වුණා පත් වෙලා තප්පරේ ගියේ දැන් උන්වහන්සේ තුන ඔය බුදුගුණ නැද්ද ඔබට හොඳනම් විශ්වාසද ඔව් එතන ඒ වෙනකොට කී දෙනෙක් දමණය කරලා හිටියද ඒ වෙනකොට කී දෙනෙක් දමණය කරලා හිටියද එක්කෙනෙක්වත් නැහැ එහෙනම් කොහොමද කියන්නේ මහා පුරුෂයන් දමණය කළේ ඔබම හිතලා බලන්න පින්වතුනි අනුත්තරෝ පුරිස ධම්මසාරතී කියලා කියන්නේ තමන්ව දමණය කරගත් අය අතර අග්‍රම ඉන්න උත්තමයා අනුන්ව දමණය කරන එකද තමන් දමණය කරන එකද අමාරු මෙතන ඉන්නවා මහා හොරෙක් ඒ හොරා වල්ලන්න කියලා මම මේ දොස්තර මහත්තයර දෙනවා තව 100ක් විතර පිරිස ආ ගිහිල්ලා ඔන්න අල්ලලෙන්න කියලා දැන් ගිහිල්ලා අල්ලන්න බැරිද පුළුවන් මම දොස්තර මහත්තයර කියනවා දැන් තමන්ව පුළුවන් නම් දමණය කරගන්න මම දෙන්නම් 1000ක් පිරිස දැන් 1000ක් පිරිස දුන්නා තමන්ව දමණය කරන්න පුළුවන් නැහැ මේක තමයි පින්වතුනි හරය එහෙනම් තමන්ව දමණය කළා ඒ උත්තමත්වයට පත් වෙච්ච උත්තමයේ අතර අග්‍රස්ථානයේ ඉන්නේ තථාගතයන් වහන්සේ අනුත්තරම වූ තත්ත්වයේ ඉන්නේ ඒ උත්තමයා. එහෙනම් ඒක නැද්ද පින්වතුනි බුදු වෙච්ච ගමම? බුදු වෙලා තප්පරය කරනකොට ඒක නැද්ද? තියෙනවා. හැබැයි මේ ඉස්කෝලේ යන දරු කරුණා කළා මේ බණ එහෙම ලියන්න එපා ඉස්කෝලේ පොත්වල. ඒ රටේ මට දහම් පාසලේ උගන්වන්න කියලා කතා කරනවා. අනේ බෑ. ඇයි ඒ? ළමයි විභාගෙ මේ ඉන්නවා මම ඉගෙනුවොත්. එහෙම නැත්තම් මට මහා බොරුවක් උගන්වන්න එනවා ළමයින්ට. සක්කාය දිට්ඨිය කියලා කියනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මමයේ මාගේ කියන හැඟීම කියලා දීලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මමයේ මාගේ කියන හැඟීම කියලා ඔළුවට දාගත්තහම ඉතින් අරහත් වෙන්නපත් වෙනකන් සෝවාන් වෙන්න බෑ. ඇයි ඒ? සක්කාය දිට්ඨිය බිඳ හෙලන්න එපා සෝවන් වෙන්න.
නමුත් වැඩේ තියෙන්නේ මේකයි මමේ මාගේ කියන හැඟීම නැති වෙන්නේ කොහෙදද අනාගාමිත්වෙනුත් එහාට ගියාම අහංකාර මමින්කාර මාන අනුසේ නැති වෙන වෙලාවට තමයි පින්වතුනි මමේ මාගේ කියන හැඟීම නැති වෙලා තියෙන්නේ එතකල් මමේ මාගේ කියන හැඟීම තියෙනවා එහෙනම් දැන් ප්‍රශ්නයක් මේ ධර්මයේ දන්න පිරිසට මොකක්ද එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය කියලා එහෙකුත් නැහැ සක්කාය නෙමෙයි ඒකට කියන්නේ මොකද්ද සත්කාය සත් සත්කාය සත්කාය කියලා කියන්නේ කාය සත් කියලා හිතාගෙන ඉන්න නිසා මේ කාය සත් හැවත් සාරයි කියලා හිතාගෙන ඉන්න නිසා මොකද්ද කාය මේක නෙමෙයි මේක විතරක් නෙමෙයි කාය කියන්නේ කාය කියන්නේ සමූහය දැන් මම ඕක දෙනවා තව ටිකේ මම මේ ඔබට පෙන්වන්නේ පින්වතුනි මේ ධර්මයේ වැරදිච්ච තැන් මේ වැරදිච්ච තැන් වරද්ද හදාගත්තේ නැත්තම් දැන් මට මේවා පන්සලක කියන්න පුළුවන්ද කියලා ඔබ හිතලා බලන්න මම පන්සලෙන් ගාලා හැදුනා පොඩි ආඳුරන් ඇහුවාම කියන්නේ උඹගේ භාගයක් පින් ඔව් පන්සල ඇසුරු මිසුරු කළා ගොඩාරියා ඉතින් ඒක නායි අවඩක් අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ ඒක නිසා කිසිම පන්සලක මේ දේශනා මේ විදිහට පවත්වන්නේ නැහැ මගෙන් ඉල්ලීමක් කළාම දේශනාවක් කරන්න ඇවිල්ලා කියලා මං එදිරි ගිහලා දෙමාපියන් ඇහුව දැන් මම මොකද්ද කියන්නේ ඉතින් ඒගොල්ලෝ කියනවා ආ අර කියන්නේපා අර කියන්නේපා අර කියන්නේපා මේක කියන්නේපා ඉතින් කියන්න දෙයක් නැහැ ඇයි කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ ප්‍රශ්න වෙනවා මම මේ කියපු දේශනාව මං එදා පන්සලේ කළා නම් පන්සලේට බුදුවී මෙතන ඉන්නවා ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ඒකාන්තයෙන්ම වෙනවා එහෙම ප්‍රශ්න ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔබට නිවන් දකින්න ඕන නම් නිවන් දකින පිරිසිදු මාර්ගය මම පෙන්නන්නම්. මොකද මට නිවන් දකින්න ඕන නිසා. මට තුට්ටු දෙකේ දිව්‍ය ලෝකවල යන්න ඕනේ නැහැ. තුට්ටු දෙකේ බ්‍රහ්ම ලෝකවල යන්න ඕනේ නැහැ. මේ භවයෙන් එහාට ආයි අඩියක්වත් තියන්න කිසිම උවමනාවක් නැහැ. මේ විඳින දුක හොඳට ඕම ඇති. ඔබ හිතා මම මේ ඉංගලන්තේට දුක් විඳිනවා කියලා නෑ ඔබට වඩා දහස් දහස් ගුණයක් සැප විඳිනවා එහෙ. නමුත් ඒ සැපයත් මහා දුකක්. මොකද හේතුව දුක්ඛාර සත්‍ය කියන එක දැකගත්ත හින්දා. ඒක තමයි ඔබට මේ පෙන්වන්නේ. ඒක නිසා පින්වතුනි මොහොත කරවත් හිතන්න එපා මේ පුංචි පුංචි දේවල් අල්ලගෙන මහා සාර දේවල්. මේවා තව තවත් මම ලබන්න ඕනේ කියලා. මේ ලෝකයේ තියෙන ඇත්ත తත්වේ මම ඔබට දැන් පැහැදිලි කරනවා. මේ ලෝකයේ තියෙන ඇත්ත தત્ත්වය වචන හතරකින් බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ වචන හතර වැරද්ද ගත්තොත් පින්වතුනි Tamanට වැරදුනාම තමයි. ආයි ඔය වචන හතර හරියට අල්ල ගන්නකන් නිවන වැහෙනවා. මම එක දවසක අනිච්ච දේශනාව කරන්න ඕනි. මේ රටේ කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. ඒ රටේ හරි මම අනිච්ච දේශනාව කරනවා. ඒ දේශනාව කළාම මෙතුමා උඹලන්ට ඒක මොන හරි කළා දෙයි. ඒ අනිත්‍ය දේශනාව කරන්න පැය 6ක් ඕනි. අනිත්‍යතාවය කියන එක පැහැදිලි කළද? තථාගතයන් වහන්සේ වචන හතරක් කිව්වා. අනිත්‍ය කියලා වචනයක් කිව්වා. මොකද්ද? මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය නෙමෙයි. මොකද්ද කිව්වේ? අනිත්‍ය. අනිත්‍ය කියලා වචනයක් කිව්වා. අද ඔය වචනේට අරන් තිනව බොහොම සරල තේරුමක්. මොකද්ද? අනිත්‍ය. ඕකට අනිත්‍ය කියලා දාගත්ත ගමන් අලිය ඕනේ වැඩේට නැට්ට විතරක් අල්ලගෙන යනවා වගේ වැඩපිළිවෙලක් තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා කො නිවන? කොහොමද නිවන් දකින්නේ? අපිට නිවන් දකින්න බෑ. මෛත්‍රී බුදුහාමුදුරණකන් ඉමු. ඇයි එහෙම කියාගන්නේ? ඉතින් අලියම ඕනේ වැඩේට. කොටන් අදින්න අලියනේ ඕනේ නැට්ටට පුළුවන් ද කොටන් අදින්න? නැහැ. අලියව ගේන්න කිව්වම අලි නැට්ටක් ගේහලා කොටන් ටික අද්දන්න හදනවා මිනිස්සු. අද්දන්න හදලා බැරිව දැන කියනවා අලින්ට කොටන් අදින්න බෑ කියලා. ගොඩක් අය අද අනිත්‍යතාවයට අනිත්‍යයි කියලා එක වචනකින් කියනවා. මම කියනවා අනිත්‍යතාවය ගැන වඩා විග්‍රහ කරන්න පැය 6ක් ඕනේ කියලා. දැන් ඔබ හිතා ගන්න අනිත්‍යතාවය කියලා කියන්නේ ඔච්චර සරල දෙයක්ද කියලා. පරම ගැඹීර දෙයක්. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ කිව්වේ නහි සීලේන වතං හෝතු උප්පජ්ජಂತಿ තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා. මේ සීලයක් ගැනවත් වතක් ගැනවත් කිය කී ඉන්න නෙමෙයි බුදුන් වහන්සේලා ලෝකෙට පහළ වුණේ. මොකක් කරන්නද? අකුරු වටකින් පද තුනකින් යුක්ත වෙච්ච
අනිච්ච දුක්ඛ අනත්ත කියන කරුණු ටික මේ ලෝකෙ ඉදිරිපත් කරන්නයි තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. එහෙනම් ඒකම තමයි පින්වතුනි මේ ලෝකෙදී තියෙන එකම කමඨහන නිවන් දකින්න. ආයි මොනවා කළා සෝතාපන්න වෙන්න ඕන නම් අනිච්ච දුක්ඛ අනත්ත වඩන්නයි තියෙන්නේ. සකදාගාමි වෙන්න ඕන නම් අනිච්ච දුක්ඛ අනත්ත වඩන්නයි තියෙන්නේ. ආයි කර්මස්ථාන හොය හොය කැලේ දුවන්න ඕනේ නැහැ. හාමුදුරුවනේ කියලා අනේ හාමුදුරුවනේ මට කර්මස්ථානයක් දෙන්න කියන අවශ්‍යතාවයක් නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත වඩන්න. හැම තැනම බුදුහාඳුරන්ගෙන් අහපු හැම තැනම බුදුහාඳුරෝ කියලා තියෙන අනිත්‍ය දුක්ඛ අනත්ත වඩන්න කියලා. සංයුක්ත නිකායේ දෙවනි පොතේ තියෙන තනිකරම මේ පටිච්ච සමුප්පාදය ගැන. තුන්වෙනි පොතේ තියෙන්නේ ස්කන්ධ විග්‍රහය ගැන. ස්කන්ධවල මොනවද බලන්න කියලාද කිව්වේ? අනිත්‍ය දුක්ඛ අනත්ත වඩන්න කියලා. ඉතින් ඕක වහගත්තොත් මොකද වෙන්නේ? හතරවෙනි පොතේ මොකද්ද තියෙන්නේ? ආයතන ගැන අනිත්‍ය දුක්ඛ අනත්ත වඩන්න කියලා. එක එක හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා ස්වාමීන් මට කමටහනක් දෙන්නකො මම මහා වීරයක් වඩාගෙන මේක ඉවර කළා මිසක් එන්නේ නැහැ මට දෙන්න පහදුම කමටහන මහන මේ ඇහැ උඹේද ඔන්න අහනවා බුදුහාමද නැත්නම් මහන මේ ඇහැ නිච්චද අනිච්චද අනිච්චම් බන්තේ අනිච්ච වූ මේ ඇහැ දුකද සුකද දුකයි ස්වාමී ඈ ඊට පස්සේ දුක්ඛම් බන්තේ කියන ඊට පස්සේ එහෙනම් මේ දුක්ඛ වූ ඇහැ සාරයිද අසාරයිද නැත්නම් අත්තද අනත්තද අනත්තයි කියන එහෙනම් මහන ඔය අනිච්ච වෙච්ච ඔය දුක්ඛ වෙච්ච ඔය අනත්ත වෙච්ච ඔය අසුභ වෙච්ච ඔය ඇහැ අරගෙන තවදුරටත් මේ භවයේ සැරිසරන්න ඕනේ උඹට එහෙනම් ඔය ඇහැ උඹේ නැහැ ස්වාමී ඒ ඇහැ උඹද එහෙනම් නැහැ ස්වාමී එහෙනම් ඔය ඇහැට පුද්ගලත්වයකින් ගති උත්තක් ඔතන තියෙනවද නැහැ ස්වාමී එහෙනම් ඔන්න තේරුණා මහන්නේ ඔච්චරයි තියෙන්නේ ඔන්න කිව්ව කමටහන් අද මොනවද දැන් කමටහන් කියලා හොයන්නේ ඔන්න ඒ කමටහන තමයි පින්වතුනි මම ඔබට දෙන්න යන්නේ මෙන්න මේ පද තුන හරියට අල්ලගන්න. මේ පද තුන ඔබ අල්ලගත්තොත් සමහර වෙලාවට මෙතන ඉන්න හැමෝටම මම මේ කතා කරන දේ වැටහෙන එකක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට අමනාප වෙන්න එපා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති පුද්ගලයෙකුට තමයි පින්වතුනි ධම්ම අවබෝධ වෙන්නේ. ද්වි හේතුක ප්‍රතිසන්දියක් තියෙන කෙනෙකුට ඒක අවබෝධ වෙන්නේ නැහැ. දැන් මගෙන් අහන්න එපා මං ත්‍රි හේතුපද ද්වි හේතුපද කියලා කවුරු හරි ඇවිල්ලා එහෙම. ඔබ ත්‍රි හේතුක කියලා මන් දන්නේ නැහැ. ඒක තනි බුදුහාමුදුරුවෝ විතරයි. මේක කියනකොට නිකන් මෙහෙන් යනවා, ඔහෙන් යනවා, මෙහෙන් යනවා, ඔහෙන් යනවා කිසි දෙයක් ඔළුවේ රඳාපව තින්නේ නැහැ. අන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන අය. තව දෙක තුනක් අහලා බලන්න. ඒ අහන වාරයක් වාරයක් ගන්න පිංගතුනි තමන්ට කුසල් ධර්ම වැඩිලා 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 කොහොම හරි ඊළඟ එකේ දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබේ. මොකද මම මේ කතා කරන ධර්මයේ ගැඹුරු ධර්මයේ කතා කරන නිවන් දකින්න ධර්මයේ ජාතක කතාවක් කිව්වනම් මෙතන ඉන්න හැමෝටම තේරෙයි. ඒක ඉතින් හැමදාම කියනවනේ හැමදාම. නිවන් දකින්න ධර්මයේ කතා කරන්නේ නැත්තේ. ඒක නිසා තමයි නිවන් දකින්න ධර්මයේ කතා කරන්නේ. ඒක හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අනිත්‍යයි කියලා වදනයක් බුදුහාඳුරෝ කිව්වා. සාරියුත් මහරහතන් වහන්සේ අභිධම්මිදා මග්ග ප්‍රකරණේ ඔය අනිත්‍ය කියන தත්ත්වය විස්තර කරනවා. ඒක දැනග උන්වහන්සේ කියනවා අනිච්ඡං කයත්තේන අනිච්ඡං කයත්තේන කයත්තේන කියලා කිව්වේ පින්වතුනි ෂේවවි වෙනසෙනයි අනිච්ච කියන මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම අනිච්චයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා නිවන හැර මේ ලෝකයේ තියෙන අනික් හැම වස්තුවක්ම අනිච්චයි අනිච්ඡං කයත්තේන කිව්වා ඒ කියන්නේ ෂේවවි කැඩි කැඩි බිඳි බිඳි යන ස්වභාවයක් තියෙනවා මේ ලෝකේ එහෙම නැති එක වස්තුවක් කියන්නේ. එක වස්තුවක් කියන්නේ කැඩි කැඩි විනි විනි යන විට එක වස්තුවක් කියන්නේ. තමන් වශයෙන් පවතින එක වස්තුවක් කියන්නේ. තියෙනවද? එකම එක දෙයක්වත් තියෙනවද? ඈ? බලන්න මේ ගෙදර කැඩි කැඩි විනි විනි යන ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? හදපු මොහොතේ ඉඳලා මේක දිර දිරා කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා හැරෙන්න. මේක තව තව අලුත් වෙවි යනවා. ඔබ ගත්ත වාහනයට මොකද උනේ? ඔබගේ දරුවට මොකද උනේ? දරුවට මොකද වෙලා තියෙන්නේ? කැඩි කැඩි විදි විදි විනාශ වෙවි යනව නේද දැන්? ෂේවෙවි විනාශයට යන්න නේද යන්නේද? ඔව්ද නැද්ද? කතා කරන්න. මේ වෙලාවේ ඔබ කතා කරලා කොහොම හරි මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඔබට මේක අවබෝධ වුණොත් ඔබ සතර අපායෙන් නිදහස්. නැත්තම් තවදුරටත් සතර අපාගත වෙවි ඉන්නයි වෙන්නේ. තව බොහොම ටික කාලයක් මේ සද්ධර්මයේ මට දේශනා කරන්නේ මේ රටේ. ඒක නිසා මේක ඉන්නකම් කොහොම හරි අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ දේශනාවෙම කොහොම හරි මේක ඉවර කරගන්න බලන්න. හතර පහෙන් නිදහස් වෙන්න. එතනින් එහාට ඔබට මේක වදාගෙන යන්න පුළුවන්. ආයි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඕන වෙන්නේ නැහැ. මේ ලෝකයේ තියෙන හැම වස්තුවකම ස්වභාවය ඕනෝකයි පින්වතුනි. ෂේවෙවි වෙනසි වෙනසි යන ස්වභාවයක් තියෙනවා.
ආයි කොහොම කළත් අල්ලලා නවත්තන්න බෑ ඒක. අම්මා ෂේවෙවි වෙනසි වෙනසි යනවා. මොහොතින් මොහොත ෂේවෙලා යනවා. තමන්ගේ මූණ තමන්ගේ මූණද පින්වතුනි මේට අවුරුදු 20කට 40කට එහාවත තිබුණේ. ඔබ හිතලා බලන්න. ඔය මූණද තිබුණේ? නැහැ නේද? මහා ලස්සන මූණක් තිබුණේ. ඒක නිසා නේද ඔබගේ මේ පුරුෂයා එහෙම නැත්නම් ඔබගේ භාර්යාව ඔබ කරණ පාවාගෙන ආවේ. ඔය මූණ තියෙද්දි කසාදයක් බඳින්න කවුරුද? ඔබ මෙහෙ හිතලා බලන්න. ඒ මනමාලය බලන් දෙනකොට ඔය මූණෙන් ඔබ හිතනනම් එහෙම. නේද? ආ. දුවයි. හරියට හරි. එහෙම නේද? ඔබ හිතලා බලන්න පින්වතුනි මේ ස්වභාවය. නමුත් එදා තිබුණේ බොහොම ලස්සන රූපයක්. ඒ රූපෙට මොකද උනේ? ෂේවෙවි වෙනසි වෙනසි යනවා. ඕක කවදාකවත් පින්වතුනි අනික් අතට යන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකේ තියෙන ධර්මතාවය. ආයි ඔබ ඔළුවෙන් හිතගෙන කිව්වා. ඕක එහෙමම තමයි. ඔබ මොන ඊඩම ගත්තත් මොන දේ වැව්වත් ඔය ඊඩමේ ස්වභාවය මොකද්ද? ෂේවෙවි වෙනසි වෙනසි යන එක. දරුවෝ 33000ක් හැදුවා. උන් හැමෝගෙම තියෙන ස්වභාවය මොකද්ද? ෂේවෙවි වෙනසි වෙනසි යන එක. ඔබ ඒකට කැමතිද? උත්තර දෙන්න. නෑ. ඔබ ඒකට කැමතිද? නෑ. දරුවා ෂේවෙවි වෙනසි වෙනසි යනට ඔබ කැමති නැහැ. මේ ගෙවල් ෂේවෙවි වෙනසි වෙනසි යනට ඔබ කැමති නැහැ. ව්‍යාපාර ෂේවෙවි වෙනසි වෙනසි යනට කැමති නැහැ. තමන් කෙරෙහි තව කෙනෙක්ගේ තියෙන ආදරයක් ෂේවෙවි වෙනසිනවට කැමති නැහැ. නමුත් ඔබට පුළුවන් ද පින්වතුනි ඔබගේ කැමැත්තට මේක තියාගන්න? පුළුවන්ද? නැහැ. එහෙම තියාගන්න බැරි නම් පින්වතුනි තමන්ව පෙළන්නේ නැද්ද ඔය වස්තු? මහා පෙලිල්ලකින් දාහකින් පෙලෙන්නේ නැද්ද ඔබ? ඔබ හිතලා බලන්න. පොඩ්ඩක් ඔය ඔළුවේ තියෙන අසුචි තත්ත්වෙන් අයින් වෙලා බලන්න. ඇත්ත තත්ත්වෙ මෙනෙහි කරලා බලන්න. දරුවෙක් කියලා මේ ලෝකෙට ආපු කෙනා තමන්ව පෙළුව හැරෙන්න වෙන දෙයක් කළාද කියලා? මොහොතක් මොහොතක් පාසා ඒ දරුවගෙන් තමන්ව පෙළීමට ලක් වුණා හැරෙන්න වෙන දෙයක් වුණා? ඔබ හිතලා බලන්න. අම්මා කියන කෙනා තමන්ව පෙළුව මිසක් වෙන දෙයක් වුණා? ඔබ හිතලා බලන්න. ඇයි පෙළෙන්නේ? ඇයි අම්මට හිත තියලා අම්මත් එක්ක ආසාවෙන් ඉන්නකොට මොකද වෙන්නේ? ඔන්න ලෙඩ වෙනවා. ඇයි දැන් මෙතන කවුරු හරි ඉන්නවද අම්මා ලෙඩ වේවා කිය කිය බෝධි පූජා තියෙන ඉන්නවද කවුරු හරි එහෙම කෙනෙක්? නෑ. හැමෝගෙම ප්‍රාර්ථනාව තමයි මොකද්ද? අම්මා නිරෝගී වේවා කියලා. නමුත් එහෙම වෙනවද? නැහැ. අන්න ඒකයි තියෙන ගැටලුව. හේතුව මොකද්ද? අම්මා කියලා කියන්නේ පින්වතුනි ජරා මරණ පින්ඩයක්. ෂේවෙවි වෙනසි වෙනසි යන පින්ඩයක්. ඒ පින්නේ පටන් ගත්ත මොහොතේ ඉඳලම ෂේවෙවි වෙනසෙනව හැරෙන්න දෙයක් එතන නැහැ. ඔන්න ඔය ෂේවෙවි වෙනසි වෙනසි යන ධර්මතාවයක් මේ ලෝකේ පවතින නිසා මේ ලෝකේ තියෙන හැම වස්තුවක් නිසාම තමන්ව පෙළෙන එක තමයි වෙන්නේ. තමන් කසාද බැඳලා ආවේ රත්තරන් මිනිස්සෙක් එක්ක, රත්තරන් ගැහණියෙක් එක්ක ආවේ. ඊට පස්සේ මොකද උනේ ඒ රත්තරන් වලට? ඒකත් ෂේවෙවි වෙනසි වෙනසි ගියා නේද? ඈ දැන් උපදින නුවරකවත් උපදින්න එපා කියලා නේද දැන් ප්‍රාර්ථනා කරන්නේ? ඒක නේද ඇත්ත තත්ත්ව වෙලා තියෙන්නේ. ඔව්ද නැද්ද? නමුත් ඒ කාලේ කොහොමද හිටියේ? ඔබ හිතලා බලන්න පින්වතුනි තමන්ගේ ජීවිතේ තමන්ට මොනව හරි දෙයක් උරුම වෙලා තියෙනවා නම් ඔය හැම දෙයකින්ම මේ නිවන් මඟ සකස් කරගන්න උත්සාහ කරන්න. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා කියලා ලැබිච්ච ඵලයක් තියෙනවද කාට හරි? නැහැ. අන්තිමට ජරා මරණ පින්ඩයක් එකතු වෙලා තියෙනවා. අර ගහගෙන යන්න මිනිහිට ගිහින් මිනි පිටරේට ගිහින් දාන්න. ඊට පස්සේ ඇවිල්ලා ඉන්නවා ඒ ජරා මරණ පින්ඩේ ආයේ උළු අස්සස්සේ. ඕක තමයි ස්වභාවය. එහෙම නොවිච්ච එකම එක දනක්වත් තියෙනද කියලා ඔබ හිතලා බලන්න. මේ ලෝකේ එකම එක වස්තුවක්වත් තියෙනවද බලන්න තින්වදිනි ඔබ වශයෙන් පවතින. නැහැ. ඇයි ඔබ හිතන දෙයට අනිත් දෙයක්මයි හැමතිස්සෙම වෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අඤ්ඤතයි. ඔබ මේ 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 පොළවේ ඔබ තනකොළ හිටවන්න හිටියොත් එහෙම තනකොළ නෙමෙයි වෙන්නේ මොනවද? තව මොනවද මේ බල්ගස් జాතියක් වෙන්නේ ඕකේ. ඔබ හිතන දේ නෙමෙයි වෙන්නේ. අනිත් දෙයක්මයි වෙන්නේ. බලන්න මේ අනිත්‍යතාවය කියන තාම විග්‍රහ කරලා ඉවර නැහැ. මේකේ තියෙන එක ලක්ෂණයක් විතරයි කිව්වේ. දැන් ඔබ මම කියප දේ පිළිගන්නවද? මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම අනිත්‍ය බව ඔබට දැනෙන්නේ නැද්ද? මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම තමන්ව පෙළෙන බව දැනෙන්නේ නැද්ද? දැනෙනවා. නොපෙළෙන එකම එක වස්තුවක්වත් මේ ලෝකේ නැහැ පින්වතුනි. ඔබ හාත්පසින් ඔබ ඇවිලිලා ඉන්නේ. අම්මත් පෙළෙනවා. තාත්තත් පෙළෙනවා, දුවත් පෙළෙනවා, පුතත් පෙළෙනවා, ඥාති සහෝදරයොත් පෙළෙනවා, යාළු හිත මිත්‍රාදියොත් පෙළෙනවා, වැඩ කරන තැනේ උනුත් පෙළෙනවා, හාම් පුතත් පෙළෙනවා, වාහනේත් පෙළෙනවා. වාහනේ පෙළන්නේ නැද්ද ඔබ?
පෙළෙනවා. ඇයි මේ කරා යන්නේ ගිනි බයයි. ඇයි කොහේ ගෑවේද නැහැ ගෑවුන 15000ක් ඉවරයි. හවුද නැද්ද? මේක හැදලා තොප්ප ජොරොස් වෙයිද දන්නේ නැහැ මාව. පෙළෙන්නේ නැති එක වස්තුවක් තියනවාද? මේ ගේ පෙළෙනවා. ඇයි? අර මේ වතුර බින්දුවක් එනකොට ඔන්න පෙළෙනවාද? ඔය වඳුරේ කරේ මොකෙක් කරේ ගිහිලා පොල් ගෙඩියක් අතහැරලා හැරි මොනවා හරි වෙලා වතුර බින්දුනොත් ඔන්න පෙළෙනවා. මකුළුදල් බැඳලා තියෙනකොට ඔන්න පෙළෙනවා. කූඹි ඇවිල්ලා අර මෙහෙන් ඇවිල්ලා කූඩු හදා ගන්නකොට ඔන්න පෙළෙනවා. ඔවුද නැද්ද? මීයක් සුරුස් ගාලා මෙහෙන් ගියා නම් ඔන්න පෙළෙනවා. එහෙනම් පෙළෙන්නේ නැති ස්වභාවයක් තියෙනවද පින්වතුනි මේ ලෝකේ? මේ උප්පත්තිය ලැබපු දාපටන් අද මේ වෙනකන් ඔය මහා පෙළිල්ලෙන් තෙලිපෙලි නෙමෙයිද හිටියේ? ඔන්න අනිත්‍යතාවය. ගිරිමානන්ද සූත්‍රයේ ආයිසරයක් බුදුහාඳුරෝ ඔය අනිත්‍යතාවයට තව කරුණ එකතු කරනවා. ඒකයි මං කිව්වේ මේක පැය 6කින්වත් කියලා ඉවර කරන්න බෑ. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මොකක්ද ආනන්ද සියලු සංකාරයන්ගේ අනිච්ච සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද වික්ඛු සබ්බ සංකාරේහි අට්ටි යති හරායති jigucchati. අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. අට්ටි යති. ඇට වගේ. මොකක්ද ඇට වගේ කියන්නේ? ඇට සැකිල්ල වගේ කියලාද? නෑ නෑ ඇට වගේ කියලා කිව්වේ කිසිම හරයක් නෑ. ඕකට වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ කියන ලස්සන කවියක්. මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. මස්ලේ නැති ඇට බල්ලන්ට කන්න දැම්මම මොකද වෙන්නේ? බල්ලව සැර කරන්න ඕන නම් මොනවද දාන්නේ? මස්කට්. මස්කට් දැම්මම බල්ලා මොකද කරන්නේ? ඕක දමාගෙන හපනවා. දමාගෙන හපනවා. ඌ හපන්නේ ඌට බඩගින්න නිසා නේද? ඉතින් ඌ බඩගින්නේ මේක හපාගෙන 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 යද්දි ඌට පුළුවන්ද පිංගොදිනි බඩගින්න නිවා ගන්න? පුළුවන්ද? නැහැ. ඌ කවදාකවත් ඌගේ බඩගින්න නිවා ගන්නවද? නැහැ. හැබැයි ඌ හපන එක නවත්තනවද? නැහැ. එහෙනම් මේ හරයක් නැහැ කිසිම. නිකන් වචන වලින් විතරක් ගන්න යන්න එපා. මේකේ තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගන්න. අට්ටි යති කිව්වහම හරයක් නැහැ. ඇට වගේ කිව්වේ ඒකයි. කිසිම හරයක් නැහැ. එන අනිත්‍යතාවයේ ලක්ෂණයක් ඒක. මේ ලෝකේ පවතින කිසිම වස්තුවක කිසිම හරයක් නැහැ. මස්කට්ටකට පොලකන බලුරංචු වගේ කියලා කිව්වේ ඒකයි. මස්කට්ටක් වීසි කළාම බල්ලෝ දහ දෙනෙක් එක්ක ඇවිල්ලා පොරගනවා. මුන් පොරගන්නේ මොනව ලබන්නද? මේ වතුර එක දෙන්න. හොඳයි පින්වතුනි. දැක්කද පෙළේ නැහැ? ඒක තමයි තේරීම. පතරන් කඳක් නෙමෙයි දරාගෙන ඉන්නේ. ඔය දරාගෙන ඉන්න පින්නදුන රත්තරන් කඳක් නෙමෙයි. මහා දහජරාවක් ඔය දරාගෙන ඉන්නේ. කොයි මොහොතේද දන්නේ නැහැ. කොයි මොහොතේ මේ පපුවේ නහරේ පුපුරයිද දන්නේ නැහැ. කොයි මොහොතේ මේ ඔළුවේ නහරේ පුපුරයිද දන්නේ නැහැ. කොයි මොහොතේ ලේ කැටිය හිරවේද දන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන ස්වභාවය. ඔහොම කයත් දරාගෙන නේද මේ ලෝකෙ ලොකුම කෑලි කඩන්න හදන්නේ මේ මිනිස්සු. ඔබ හිතලා බලන්න. මේ ලෝකෙ මොන තරම් පෙලීමකින් පෙලෙනවද කියලා හිතන බලන්න. මේ පෙලෙන අස්සේ අර වදක වද මේ වදකාගාරයට අරගෙන යන එක බෙල්ල කපන්න අරගෙන යන එක හොරා. ඒක හිතන්න හදන්නේ මොකද්ද? වදක බෙරේ හොරකම් කරා. ඒ මොහොතේ ඌ හදනවා මේකේ තියෙන ලොකු කෑල්ල කඩාගන්න. ඔයාලව සින්දුවකට කිව්වට පින්වතුන් ඔය සින්දුවට වඩා ලොකු අර්ථයක් තියෙනවා. වීදාගම මහා මෛත්‍රී හාමුදුරුව කියපුවා තමයි ඔය කියපුවා කියන්නේ කවියට නගපුවා තමයි ඔය අද සින්දු කියලා කියන්නේ. අර සින්දුවක් කියනකොට එච්චර ගානක් දැනෙන්නේ නැහැනේ මිනිසුන්ට. ඒක නිසා ඒවැය තියෙන මහා ගැඹුරු අර්ථ යටපත් වෙලා යනවා. මේ ඔබගේ තියෙන කොටසක් තමයි ඒ කියන්නේ. මේ කොයි වෙලාවේ මැරෙයිද කියලා දන්නේ නැති ශරීරයක් දරාගෙන කොයි වෙලාවේ අන්ධභාගය හැදෙයිද කොයි වෙලාවේ මේ නහර පුපුරයිද පපුවේ
පපුව පැලිලා මැරෙනවා කියලා කිව්වේ ඒක මේ රෝග දහ දහස් ගානක් තමන්ගේ ශරීරයේ දරාගෙන මේ ලෝකේ තියෙන ලොකු කෑලි කඩන්න හදනවා හරි සාරයි කියලා හිතාගෙන මේ ලෝකේ තියෙන දේවල් හේතුව මොකද්ද පිංගුදරන මෝඩකමට රැහිලා තියෙනවා මහා පෙලිල්ලකින් පෙලෙනවා මහා දාහකින් දැවෙනවා හැබැයි ඒ ඔක්කොටම වඩා අර දා ඇස් දෙක වටේට දාගත්ත නිල් පාට කන්නාඩි දෙකෙන් ලෝකේ දිහා බල බල ඉන්නවා මෙන්න මේක අවබෝධ කරන්න පිංගුදරනි මේ මහා දාහකින් දැවි 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 මොහොතක් මොහොතක් නෑ අර මහා ගින්නෙන් දැවෙනවා අපි මෙන්න මෙහෙම දැවි දැවි ඉන්න නිසා තමයි තථාගතයන් වහන්සේ කිව්වේ උඹලා මේ පොරකන්නේ මස් කට්ටකට කිසිම හරයක් නැති දෙයකට තමයි මේ පොරකන්නේ මස් කට්ටකට පොරකන බලු රංචුව වගේ කියලා කිව්වේ ඒකයි ওই විදියට පොරකාලා 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 පොරපිටියට වදිනවා ආයි හෙට උදේටත් මොකද වෙන්නේ හැමෝමත් එක එකතු වෙලා අර පොරපිටියට වදිනවා මොකටද පොරකන්නේ මස් කට්ටකට කිසිම හරයක් තියෙනවද අරුණ මේ අර බල්ලව කාලා ඒ බල්ලව මැරුණා අර බල්ලව කාලා ඒ බල්ලව මැරුණා අර බල්ලව කාලා ඒ බල්ලව මැරුණා අනිත් එක අර දිහේ නැති වුණා අනිත් එක කකුල් දෙක නැති වුණා මොනවා හරි වෙලා අන්තිමට බල්ලෙක් දිනු පින්නලු ගන්නවා මස් කට්ට කඩේ තියාගන්නවා ඌ මහා වීරයෙක් වගේ කන්න හදනවා දැන් මොනවද මේ කන්න හදන්නේ මස් කට්ට කනවා 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 ඌට කවදාකවත් අවබෝධ වෙන්නේ නැහැ ඌ මේ කාලා 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 ඌට මේකෙන් ඇති සෙතක් වෙනවා කියන්නේ කවදාකවත් පින්වතුනි කිසිම සෙතක් නැතුව ඒක මැරිලා යනවා මෙන්න මේක තමයි පින්වතුනි අට්ටි යති කියලා බුදුහාඳුරෝ කිව්වේ ඊළඟට උන්වහන්සේ කියනවා හරා යති කියලා කියන්නේ පින්වතුනි මහා ලැජ්ජ සහගතයි මේ වස්තු ඇසුරු කරන්න මහා ලැජ්ජ සහගතයි ඔබ මහා ලැජ්ජ නැති මිනිස්සු හේන්ති කියලා ඔබ මහා ලැජ්ජ නැති මිනිස්සු ඇයි ඔබ මහා ලැජ්ජ නැති මිනිස්සු කියලා කියන්නේ මෙච්චර පෙළන වස්තු ඔක්කොම තුරුල් කරගෙන ඉන්නවා නම් ලැජ්ජ නැති මිනිස්සු නෙමෙයිද මිනිහෙක් ඉන්නවා කට ගොන්නක් බීගෙන ඇවිල්ලා රෑ එළි වෙනකන් ගෑනිට ගහනවා ගහලා 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 පව්ව දාට ඒ ගෑණි කිව්වොත් එහෙම අනේ මගේ ආදරණීය මිනිස්සයා කියලා ඒ ගෑණිට පිස්සු නෙමෙයි හැමදාම රෑට මිනිහගෙන් ගුටි කන ගෑණි පව්ව දා උදේට කිව්වොත් එහෙම මේ ආදරණීය මිනිස්සයා කියලා ඒ ගෑණිට පිස්සුද නැද්ද ඔබ හිතලා බලන්න ඒ ගෑණිට ලැජ්ජාවක් නැති කමට නේද ඒ කියන්නේ ඔබම කියන්නේ ඔබ මහා ලැජ්ජ නැති ගෑණියෙක් බං ඊයේ රෑ එළි වෙනකන් කෑ ගහම මරලා තොන්නේ දුන්න නේද උඹ මේ අද ඕනි කී කී කෑ ගහන්නේ මේ මිනිහා ඔබම කියන්නේ නැද්ද මේ දේව කියනවා මෙච්චර පෙළෙන මිනිස්සයා පහුවදාටත් ඕනේයි කියනවා නම් ඒක මහා ලැජ්ජ නැති කතාවක් නේද ඔව්ද නැද්ද කතා කරා ඔව් එහෙනම් පින්වතුනි මෙච්චර පෙළෙන මේ වස්තු මට ආයි ආයි ඕනේ කියලා හිතාගෙන ඉන්නව නම් මම ලැජ්ජ නැති වැඩක් නෙමෙයිද ඔය කරන්නේ ඒකයි කිව්වේ මහා ලැජ්ජ නැති මිනිස්සු පිරිසක් කියලා ඒකයි තථාගතයන් වහන්සේ කිව්වේ හරා යති මහා ලැජ්ජ සහගතයි මේවා ඊළඟට කිව්වා jigucchati ji කියන්නේ මුත්‍ර gu කියන්නේ මල මුත්‍ර මේවා ජී ගූ වශයෙන් ඉවත දාන්න ඕනේ දේවල් ජී ගූ කියන්නේ කරේ පින්නගෙන ඉන්න ඒවාද නැහැ මුත්‍ර මල මුත්‍ර කියන්නේ පැකට් කරලා ළඟ තියාගන්න ඒවා නෙමෙයි මහා අපහසුතාවයකින් යුක්තව ජරාව එපා කියලා අයින් කරලා දාන ඒවා තථාගතයන් වහන්සේ කිව්වේ ඒකයි මේ අනිත්‍යතාවයේ ලක්ෂණ ජී ගූ වශයෙන් ඉවත දාන්න ඕනේ එහෙනම් මේ ලෝකේ පවතින වස්තුන්ගේ ස්වභාවය ඔන්න ඕවා මොනවද? ෂේවෙවි ෂේවෙවි කැඩි කැඩි බිනි බිනි යනවා මොහොතක් මොහොතක් නෑ. කොහොම කළත් Taman වශයෙන් පවත්වගෙන යන්න බෑ. මහා දාහයකින් පෙළෙනවා මේ වස්තු. කිසිම හරයක් නැති දේවල්. මහා ලැජ්ජ සහගත දේවල්. බලන්න අනිත්‍යතාවය ගැන මොන තරම් දේවල් ටිකක් කියන්න තියනවද කියලා. මහා ලැජ්ජ සහගත දේවල්. ජී ගූ වශයෙන් ඉවත දෙමිය යුතු දේවල්. මේ ලෝකේ පවතින හැම වස්තුවක් ඔන්න ඔය කියන අනිත්‍ය ස්වභාවය පින්වතුනි අවබෝධ කරගන්න. තප්පරෙන් තප්පරයට මේ අනිත්‍යතාවය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. Tamanට පේන 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 හැම තැනකම මේ අනිත්‍යතාවය තියෙන බව Taman වටහා ගන්න උත්සාහ කරන්න. මේ වීදුරුව ගත්තොත් එහෙම මේ කියන දේ ඇතුලේ අනිත්‍යතාවය තියෙනවා. මේක කැඩි කැඩි බිනි බිනි යන ස්වභාවයක් මේකේ තියෙනවා. ඒ ස්වභාවය නිසා තමයි මේක කොයි මොහොතේ හෝ බිඳිලා යන්නේ. ඒ බිඳෙන මොහොතේ Taman කැමති දේ දුන්නේ මේකේ අයිතිකාරය කැමැත්තෙන් ඉන්නවද මේක බිඳේවා කියලා නැහැ අන්නේ තමන් වශයෙන් පවත්ව ගන්න බෑ මේක ඒක නිසා මේක මොහොතක් මොහොතක් නෑර තමන්ව පෙළනවා මේක පොඩ්ඩක් අයින තිබ්බොත් එහෙම ඕ ළමයි ඕක තියපන් මෙහෙන්
කියනවා. ඔව් නේද? අයියෝ තව පොඩ්ඩෙන් වැටෙනවා. ඔන්න ආදි වශයෙන් මහා පෙලින්ලකින් පෙලෙනවා මේ වස්තු. පොඩි එකෙක් මේක අරගෙන පොඩ්ඩක් බකල් ගහ ගියොත් එම් මොකද වෙන්නේ? දුවල ගිහිල්ලා ගන්නවා මේක. ඇයි ඒ? මේක වැටේ කියලා. ඔව්ද නැද්ද? ඈ මේකට තද වශයෙන් බැඳිලා හිටියා නම් මේ ගෙදර අයිතිකාරය මොන තරම් පරිදායකින් දැවෙනවද කියලා ඔබ හිතලා බලන්න. එහෙනම් මේක අසුරු කිරීම කිසිම හරයක් තියෙන වස්තුවක්ද මේ අසුරු කරන්නේ? ඇයි මේක කැඩෙන මොහොතේදී කැඩිලා යනවා ඩෝරියන් ගහ. ආයි දෙකක් නැහැ. එහෙනම් මේක කිසිම හරයක් තියෙන එකක්ද? නැහැ. එහෙනම් මේක අසුරු කරන එක ලැජ්ජ සහගත දෙයක් නෙමෙයිද? ඇයි තමන්ව මෙච්චර පීඩාවට පත් කරන එක මගේ 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 කියලා අල්ල ගන්නවා නම් කෙනෙක් මහා ලැජ්ජ සහගත වැඩපිළිවෙලක් නෙමෙයිද මේ කරන්නේ? ඔබ හිතලා බලන්න. ඔබගේ තුලින් මේ ධර්මයේ ගන්න පිංගතුනි හැම මොහොතකම තමන් මේ ධර්මයේ තමන් තුලින් ගන්න උත්සාහ කරන්න. තමන් තුලින් ධර්මයේ ගන්න මොහොතක් මොහොතක් නැර පිංගතුනි තමන්ට මේව වැටහෙන්න පටන් ගන්න. මොකද්ද මේකේ තියෙන හරය? කැඩෙන වෙලාවට මේක කැඩෙනවා නම් ෂේවිවි කැඩි කැඩි බිඳි බිඳි යනවා නම් පිංගතුනි මේකේ තියෙන හරය මොකක්ද? මේක තමන් වශයෙන් පවතින්නේ නැත්නම් මේකට දෙන වටිනකම මොකක්ද? වටිනකමක් දෙන්න ඕනේ තමන් වශයෙන් පවතින එකට නේද? කැලේ ඉන්න අලියටද වටිනකම තියෙන්නේ? වැඩ ගන්න අලියගේද වටිනකම තියෙන්නේ? වැඩ ගන්න අලියගේ වටිනකම තියෙන්නේ. කැලේ ඉන්න අලිය රුපියල් 500 නම් වැඩ ගන්න අලිය 2500යි. ඇයි හේතුව? ඒකව තමන් වශයෙන් මොහොතක් හරි පවත්වන්න පුළුවන්. දෙරිය අලිය අර මොන හරි දේ කිව්වහම ඌ කරන දේ මොන හරි කරනවා. අර උඩ දෙරිය අලිය කිව්වොත් එහෙම දෙරි ගහ ඉව්වෝ. නේද? කැලේ මොන වැලෙන් දෙයි ඩෝරියන් ගාල මැරලා වැටෙන එතන. ඔව්ද නැද්ද? ඒකව තමන් වශයෙන් පවත්වන්න බෑ. එහෙනම් වටිනකමක් තියෙන තමන් වශයෙන් පවත්වන්න පුළුවන් දේ. ඉතින් මේක තමන් වශයෙන් පවතී. කොච්චර ප්‍රාර්ථනා කළත් පින්වතුනි තමන් වශයෙන් මේක පවතීද? නැහැ. එහෙනම් මේක මා හරසුන් දෙයක් නෙමෙයිද? මේක අසුරට සුදුසු දෙයක්ද? ඔබ හිතලා බලන්න. මේක අසුරු කළොත් මොකද වෙන්නේ? ඔන්න දැන් ඊළඟ ප්‍රශ්නේ. දැන් මේක අසුරු කළොත් මොකද වෙන්නේ? මේක මගේ කියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මහ දුක් ගින්නකින් නේද කෙලවර වෙන්නේ? ඇයි මේක අනිච්චයි. ඒකයි ප්‍රශ්නේ. මේක ස්ථිර නැති එක නෙමෙයි ප්‍රශ්නේ. මේක අනිච්චයි. මේක කොහොම කළත් මගේ වසඟේ තියාගන්න බෑ. මේක මහා පරිදායකින් මාව දවනවා. මේක දකින දකින් වාරයක් ගානේ මාව දැවෙනවා. ඇයි මේක වැටුනොත්? පර්ස් එකක් සාක්කුවේ දාගෙන යන මහත්තයෙක් කියන හිතන බලය. දැන් පර්ස් එක කියලා කියන්නේ අනිච්ච වස්තුවක්. පර්ස් එක කියලා කියන්නේ හරසුන් වස්තුවක් කිව්වොත් එහෙම. ඒක හොද. ඒකේ සල්ලි තියෙන, ඒකේ ජීවත් වෙන. දැන් ඔබ හිතලා බලන්න පින්වතුනි පර්ස් එකක් සාක්කුව දාගෙන යන මහත්තයෙක්ගේ ජීවිත රටාව කොහොමද කියලා. ඒක බයිසිකලෙන් නැගි ගමන් මොකද්ද අත ගන්න? බස් පැත්ත අත ගන්න බලන මොකද්ද තියෙන්නේ? ආ පර්ස් එක තියෙනවා කියන්න. බස් එකට නගිනවා. බස් එක නැගලා නැගපු ගමන් මොකද්ද බලන්න? පර්ස් එක තියෙනවා. ඇයි ඒක පවුම් රුපියල් 5-7000ක් පර්ස් එකේ තියෙනවා. දැන් ඉතින් මොකද වෙන්නේ? ඕක අල්ල අල්ල තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. ඇයි ඕක අල්ලන්නේ? පෙලිනෙහිඳ. මහා පෙලිල්ලකින් පෙලෙන නිසා පින්වතුනි ඕක අල්ලනවා. නිතරම අල්ලනවා. බලනවා තියෙනවද කියලා. ආයි ආයි බලනවා තියෙනවද කියලා. මොකද හේතුව? මේක මහා පෙලිල්ලකින් පෙලෙනවා. ඒ මනුස්සයා මේ ඒ ගව ගත කරන හැම දවසකම ගත කරන්නේ පින්වතුනි මහා පෙලිල්ලකින්. ඔය විදියට පෙලි පෙලි ජීවත් වෙන්න ඕනේ. ඔබ හිතලා බලන්න. මිනිහක් මරලා හැංගිච්ච එකෙක් වගේ නේද? කාගේ ඇඳුමක් දකින්නකොට දුවනවා, බෝක්කුව හරි හැංගෙනවා ගිහිල්ලා. බල්ලකොට ගිහිල්ලා තියෙන තැපල් කාර්ය. නමුත් ඌ ගිහිල්ලා බෝක්කුව හරි හැංගුණා. ඇයි? මහා පෙලිල්ලකින් පෙලෙනවා. අන්න ඒ වගේ දෙයක් නෙමෙයිද පින්වතුනි වෙලා තියෙන කියලා හිතලා බලන්න. මේ අසුරු කරන වස්තුන්ගේ තියෙන ඔන්න ඔය පෙලීමේ ස්වභාවය නිසා ඔය හැම වස්තුවක්ම Tamanට ගෙනත් දෙන්නේ දුකද සැපද? දුක. ඉතින් ඔය විදිහට දුක ගෙනත් දෙන මේ වස්තු දැන් ඔබට හොඳටම තේරෙන්නේ නැද්ද පින්වතුනි? මේ හැම වස්තුවක්ම දුක ගෙනත් දෙනවා කියලා ඔබට තේරෙනවා. මොකද මේ වස්තුවේ තියෙන ස්වභාවය. ඒක ඔබට ඇති ප්‍රශ්නයක් නෑ එතන. වස්තුවේ තියෙන ස්වභාවය තමයි ඔන්න ඔය කැටි කැටි බිඳි බිඳි යන ස්වභාවය. මොහොතක් මොහොතක් නැර ෂේවිවි වෙනසි වෙනසි යන ස්වභාවය. ඔය කොහොම කළත් එහෙමයි. මොකක් ගත්තත් එහෙමයි. ෂේවිවි වෙනසි වෙනසි යනවා. මොනවා කළවත් තමන් වශයෙන් නම් පවත්වන්න බෑ. හැබැයි ඔබට වශයෙන් පවත්වන්න පුළුවන් විදිහක් තියෙනවා. මොකද්ද? අම්මා මැරේවා, තාත්තා මැරේවා, තාත්තා මැරේවා කී ඉන්න පුළුවන් නම් ඒක නම් වෙනවා. හරි, ඔන්න මං කියපු විදිහටම වැඩේ වුණා. ඇයි ෂේවිවි වෙනසෙන ස්වභාවයක්නේ මේකේ තියෙන්නේ. ඉතින් ඒකට ඒ පැත්තට කතා කළොත් නම් හරි.
නමුත් කවුරුත් ඒ පැත්තට කතා කරන්නේ නැහැ. හේතුව මොකද්ද? තමන් අල්ලගත්ත දෙයක් තියෙනවා නම් පිංගොතුනි තමන් අල්ලගත්ත දේ ඡේ වෙලා වෙනසිලා යනට කවුරුත් කැමති නැහැ. හැබැයි තමන් අල්ලගත්ත දේ මහා අනිත්‍යතාවකින් පෙළෙනවා කියලා තමන්ට අවබෝධ වෙන්නේ නැහැ. මෙන්න මේ බුදුබණ ඇහෙනකල්. ඒකයි කිව්වේ නහි සීලේන වතං හෝතු උප්පජ්ජන්ති තථාගත. අත්තකරා තීනි පදා සම්බුද්ධයන් ප්‍රකාශිත අකුරු වටකින් පද තුනකින් යුක්ත වෙච්ච අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක ලෝකෙට කියන්න තමයි තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ. ඒ අනුසාරයෙන් තමයි එතනින් එහාට උන්වහන්සේ දහම් දේශන්නේ. පසේ බුදුන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්න බැරි හේතුවත් ඒකයි. උන්වහන්සේ අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් ලෝකෙ දැකලා නෙමෙයි බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. උන්වහන්සේ ශ්‍රණිකව බුද්ධ රාජ්‍යයට පත් වෙනවා තමන් කරගත්ත පාරමිතා ධර්මවල බලමහිමේ. උන්වහන්සේට තව කෙනෙකුට මේක කියලා දෙන්න බෑ. හේතුව කියලා දෙන ක්‍රමවේදයේ උන්වහන්සේට තේරෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ එක එක වශයෙන් බුදුන් වහන්සේලා එක එක විදිහටයි ධර්මය අවබෝධ කරගන්නේ. මම මේවා කියලා තියෙනවා මෙතන මේක ඉස්සෙල්. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වුණා නම් ඒ උත්තමයෝ ලක්ෂයක් ලෝකෙට පහළ වුණා නම් ඔය ලක්ෂෙම එකම විදිහට තමයි බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. එකම එක ධර්මයක් තමයි දේශනා කරන්නේ. හැමෝම දේශනා කරන එකම ධර්මයේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්ම කාරණා ටික මනුස්සයට පැහැදිලි කළ දෙන එක. එහෙනම් පින්වතුනි මෙන්න මේ අනිච්චතාවයේ මනාකොට වටහා ගත්තා නම් අන්නෙතින් ඔබට තේරෙන්න පටන් ගන්නවා මේවා මහා දුක්ගිනි. මේවා මහා දුකින් දැවෙනවා. හාත්පසම ඇවිලෙනවා. මහා දුක්ගින්නකින් ඇවිලි 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 යනවා. මෙන්න දුක. ඔන්න ඒ විදිහට තමන්ව දුකට පත් කරනවා නම් පින්වතුනි මේ ලෝකේ තියෙන වස්තු. ඔය වස්තු සාරයිද අසාරයිද? ඔබට ඒ කාන්තේම විශ්වාසද? ඔය අනිත්‍යයි කියන හින්දාද කියන්නේ? හොඳටම විශ්වාසද? සාරයිද අසාරයිද? අසාරයි. ඒ කාන්තේම අසාරයි. ආයි කිසිම සාරත්වයක් මේ වස්තුන්ගේ නැහැ. ඒකයි සරියුත් මහරහතන් වහන්සේ අභිසම්විදා මග්ග ප්‍රකරණේ කියන්නේ අසාර කට්ටේන අසාර කට්ටේනම් නැත්නම් අනත්තං අසාර කට්ටේනන්ති කියල. අනත්තං කියලා කියන්නේ මොකද්ද? අසාර යන අර්ථයෙන්. මේ මම කියපුවා නෙමෙයි. දවසක අභිසම්බිදා මග්ග ප්‍රකරණේ අහවුනොත් කියවන්න. ලේසි නෑ තේරුම් ගන්න. නමුත් කියවලා බලන්න. පුළුවන් කෙනෙක් ඉන්නවනම්. අසාර යන අර්ථයෙන් අනත්තයි කියනවා. අද ඔබට අනාත්මයි 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 කිව්වොත් මොනවද තේරෙන්නේ? මේ ලෝකයේ වස්තු අනාත්මයි. තේරිච්ච දෙය කියන්නේ ආත්මයක් නැහැ. ඔව් මේ ලෝකයේ තියෙන වස්තුන්ට ආත්මයක් නැහැලු. මේ ලෝකයේ තියෙන වස්තු දෙතොර සමහර වෙලාවට ඔය ආත්ම නැහැ කියලා කියන්නේ ස්ථිර නැහැ කියන එකමයි ආයිසරය. එතන අනිත්‍යතාවයටත් කිව්වයි ස්ථිර නැහැ කියලා අනාත්මයි කියලත් ආයි ස්ථිර නැහැ කියනවා. ඔය බමුණන්ගේ තිබුණ අනාත්මවාදය ආත්මවාදයක් බමුණන්ගේ තිබුණා. එම්බල ආත්මය කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නේ. අන්න වේදගන්තවල කියනවා ආත්මය ගැන. අන්න එහෙම ආත්මයක් ගැන ඔය කතා කරන්නේ අද. තථාගතයන් වහන්සේ කිව්වා එහෙම ආත්ම නැහැ. මේ එකිනෙකට විනිවිදි යන මොකද්ද තියෙන්නේ? සිත් පරම්පරාවක් මේ යන්නේ. මේ උපදී මැරෙන එක උපදිනවා. හැබැයි මැරෙන එකක් නෙමෙයි උපදින්නේ. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි උපදින්නේ. නච්චසෝ නච්ච අඤ්ඤෝ කියලා කිව්ව බුදුහන්දු. මේ මැරිච්ච එකක් නෙමෙයි. හැබැයි වෙන අලුත් එකකුත් නෙමෙයි. මේ දිවිච්ච හිත බින්දින අනිත් හිත ඇති වෙනකොට මේක නෙමෙයි මේ ඉන්නේ. ඊට වඩා වෙනස් එකෙක්. පටිච්ච සමුප්පාදයේ දවසක් කතා කරද්දී ඔබට තේරෙයි. ඔය ජාති කී කී හිටියට භව කී කී හිටියට ඕකේ තියෙනවා තව භව. කම්මැලි බවත් එක භවයක්. මීහරක් බවත් එක භවයක්. ගොම් බවත් එක භවයක්. ඔය ගොන් වැඩ කරන්නේ ගොන් ජාතිකය හටගත්තා. ඇයි ගොන් බවේ? ඇයි ගොන් වැඩ උපාදාන කළා? ගොන් වැඩ වල ඇලුනා. ගොන් වැඩක් කළා. ගොන් වැඩක් කරන්න හිතුණා. මිනිමරු ජාතිකය. මිනිමරු ජාතිකයක් හැදෙන්නේ කොහොමද? මිනිමරු භවයක් හින්දා. ඉතින් පටිච්ච සමුප්පාදය කියන එක මනාකොට විග්‍රහ කරගත්තා නම් ඕක ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මොහොත හිතක් ඇති වෙලා හිතක් බින්දන වාරයක් ගානේ මේ ඉන්න මනුස්සයා නෙමෙයි ඉන්නේ. අන්න ඒක හොඳටම තේරුම් ගන්න. සිරිපාල කියන්නේ මිනිමරුවෙක් වෙන්න පුළුවන්. ඌ බණ ටිකක් අහනවා. ඊළඟට එන හිත සෝතාපන්නයි. ඉතින් ආ සෝතාපන්න එක කොහොමද මිනිමරුවා වෙන්නේ? එහෙනම් එතනින් එහාට මිනිමරුවා කියලා එකක් නෑ.
ඔන්න ඔය විදිහට කැඩි කැඩි විදි විදි යන සිත් පරම්පරාවක් විතරයි මෙතන තියෙන්නේ. ඒකයි බුදුහාඳුරෝ කිව්වේ මේ එන්නේ එක නම් කිව්වා ආත්මයක් කියලා එකක් නැහැ කියලා. එහෙම ආත්මයක් නැහැ කියලා කිව්වා. හැබැයි බුදුහාඳුරෝ කිව්වා මම ආත්මවාදියෙකුත් නෙමෙයි අනාත්මවාදියෙකුත් නෙමෙයි. මම ආත්මවාදියෙක් කියලා කවුරු හරි කියනවා නම් ඒ උච්ඡේද දෘෂ්ටිය දාන කෙනෙක් මට. මම උච්ඡේද දෘෂ්ටියේ ඉන්න කෙනෙක් නෙමෙයි. ආත්මවාදී කියනවා මම සාස්වත දෘෂ්ටිය දාන කෙනෙක්. මම අනාත්මවාදී කියනවා මම උච්ඡේද දෘෂ්ටියට වැහැලයි කතා කරන්නේ. මම ওই දෘෂ්ටි දෙකේම ඉන්න කෙනෙක් නෙමෙයි. ওই දෘෂ්ටි දෙකම මට නැහැ. මම ආත්මවාදීත් නැහැ මම අනාත්මවාදීත් නැහැ කියලා බුදුහාඳුරෝ කියනවා. ඔය කියන අස්සේ මෙතනට දාගත්තොත් එහෙම අනාත්මයි කියලා කිසි දෙයක් තේරෙන්නේ නැතු යන. අන්න ඒකට තමයි පින්වතුනි අටුවාලි වෙන්නේ. මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙන්නකොට තමයි අටුවාලි වෙන්නේ. අටුවා තේරුම් අරගෙන මේක කරන්නේ. අටුවාලිවේ මහා උත්තම සාරිපුත්‍රයන් වහන්සේ අටුවා දේශනා කළේ අභිසම්මිලා මග්ග ප්‍රකරණයේ තියෙන උන්වහන්සේගේ දේශනාව. මේ අටුවා විග්‍රහ කළ දීපුවා මේ අනිච්ච කියන්නේ මොකද්ද? දුක්ඛ කියන්නේ මොකද්ද? උන්වහන්සේ කිව්වා දුක්ඛම් බයත්තේන. බයාර්ථයෙන් දුක දකින්නකල් දුක අවබෝධ වෙන්නේ නැහැ. දුක්ඛම් බයත්තේන කියලා කිව්වේ උන්වහන්සේ. අනත්තං අසාර කත්තේ නන්ති. මේ අසාරය නිසා අනත්ත කියනවා. එනම් මේ අනත්ත් ස්වභාවයක් නැද්ද පින්වතුනි? දැන් බලන්න මේ ලෝකේ තියෙන හැම වස්තුවකම අසාර ස්වභාවයක් නැද්ද? මහා අසාරත්වකින් පෙළිනවනේ. ඇයි ඒ? මහා පෙළිල්ලකින් පෙළලා තමන්ව දුකට දානවා. මහා දුක්ගොන්නක් විඳගෙන විඳගෙන තියෙන මේ වස්තුන් සාරද අසාරද? අසාරයි. ඊළඟට තව වචනයක් තියෙනවා අසුභ කියලා. සුභ කියලා කියනවා. මොකද්ද හින්දාද සුභ කියන්නේ? ඈ? සුභ කියලා කියනවා මොකද්ද? භවයේ සැරිසරන්න සුදුසුයි. සුභ. එන අසුභ කියන්නේ මොකද්ද? භවයේ සැරිසරන්න සුදුසු නැහැ. අසුභ. ඔය පදවි විරුක්ති දෙන රටාවක් තියෙනවා. ඔය පදවි විරුක්ති වලින් පින්වතුනි මේ ධර්මයේ මනාකොට අවබෝධ කරගන්න පුළුවන්. අන්නේ පදවි විරුක්ති ආවට පස්සේ අසුභය කියලා කියන්නේ මොකද්ද? ඒක අල්ලගෙන භවයේ සැරිසරන්න සුදුසු නැහැ. තමන්ගේ දරුවා තමන්ට ගහලා එළියට දානවා. ඒකව අල්ලගෙන අනේ උඹ වගේ දරුවෙක් මට ඊළඟ ආත්මෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සුදුසුද ඒක? සුදුසුද? නැහැ. එනම් මේ ලෝකේ තියෙන කිසිම වස්තුවක් අල්ලගෙන භවයේ සැරිසරන්න සුදුසු නැහැ. අන්න ඒක නිසා කියනවා ඒකට අසුභ කියලා. ඒක සුභ දෙයක් කියන්නේ? ඒක සුභ දෙයක් කියන්නේ? මේ දේ නිසා මම ඊළඟ ආත්මෙ උපදින්න ඕනේ කියලා කවුරුත් හිතන් ඉන්නවද? එහෙම එක දෙයක් කියන්නේ? එහෙම එක දෙයක් ඔබට හොයාගන්න බෑ. හැබැයි මෝඩකමෙන් ඔළුව වහගත්තොත් එහෙම ඔන්න ඔබට හිතේ එක දෙයක් මොකද්ද? අනේ මේ වගේ දරුවෙක් තව උපදිනව නම් මට මං ඊළඟ ආත්මෙ අම්මා කෙනෙක් වෙනවා කියයි. ඊළඟ දවසේ දරුවා එනවා මොකද කසිප්පු කාලක් ගාලා. එළ ගානවා පයින් පාරක් අම්මට දොට්ට වීසියෙන්. එතකොට මොකද හිතෙන්නේ අම්මට? අනේ තෝ නම් උපදින්න ඌරපත් මං උපදින්න එපා. ඔන්න අනිත්‍යතාවය ආවට හුඟා ලෙතන්ට. ඒක නිසා පින්වතුනි මේ ලෝකේ තියෙන ඇත්ත ඇති සැටින් අවබෝධ කරගන්න. ඔන්න ඔය අනිත්‍යතාවයේ මනාකොට අවබෝධ කරගනිද්දී අනිත්‍යතාවයේ වැටහෙන මාත්‍රයක් ගන්න පින්වතුනි තමන්ට දුක්ඛාරය සත්‍ය වැටහෙන්න පටන් ගන්න. දැන් බලමු අපි ඔය දුකයි දුක්ඛාරය සත්‍ය අතර තියෙන වෙනස මොකද්ද කියලා. දැන් සමහරුන්ට නම් මේක දැන් නිකන් මොකද්ද වගේ. ඇයි? දුක කියනවා දුක්ඛාරය සත්‍ය කියනවා අනිච්ච කියනවා දුක්ඛ කියනවා අනාත්ත කියනවා මෙච්චර කාලා අහලවත් නැහැ ওই දේවල්. පස ජාතක ඉන්න හාවගෙනයි අපි අහලා තියෙන්නේ. ඒ ආවරන් හඳේ ජීවිතේ හදේ ඉන්න හාව දැන් ඉන්නේ. ඈ ওই ටික තමයි අහලා තියෙන්නේ. නමුත් තිඟතුනේ අද ඉඳන්වත් මේව ටිකක් අහන්න. මේ බුදුහාමුදුර ලෝකෙට පහළනේ ඔබ ලව්ව වඳුන් බිඳුන් ගන්න නෙමෙයි. බුදුහාමුදුර ලෝකෙට පහළනේ ඔබට නිවන් දකින්න මඟ කියලා දෙන ඔබව මේකෙන් ගලව ගන්න. මොකද ඔබ අපාගත වෙන්න බලාගෙන ඉන්න පිරිස. ඔබගේ මන සෝවාන් පුරුෂයා මේ මැරිලා නම් අම්මා තාත්තා මැරිලා නම් භාර්යාව මැරිලා නම් ඔය හැම එකම අපාගත වෙලා ඉන්නේ. තරහ වෙන්න එපා මං කිව්වට ඔබ හිතාගෙන ඉඳි දිව්‍ය ලෝකේ ඉන්නේ කියලා. මගේ මිනිස්සු ඇවිල්ලා අහනවා අපේ තාත්තා හරියට පින් කළා. ඈ මං අපි නම් හිතන්නේ ඉඳි දේවතාවෙක් කියලා ඇති කියලා. බලනකොට අර අසූචි බලේ අසූචි කනෝ. තමයි දේවතාවෙක් කියලා ඇති කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇයි පින් කළා කියලා මොනවද? පන්සලට යන්නේ නැති. කොහොමද හාමුදුරනේ? තපදණීම දැන් දේවද තොරතුරු එහෙම කොහොමද? දැන් රබර් එහෙම කපනවාද කාලෙට වෙලාවට? ඈ දැන් ගෝයන් කපලා පාගල ඉරට ගත්තා. සංඝයා වහන්සේත් එක්ක ওই ටික කතා කරලා පන්සලට ගිහිල්ලා ආපු මිනිස්සයා. අනිත් එක පින්වත්නි හොඳට මතක තියාගන්න මේ කාරණාව භික්ෂු සංඝයාව නිවනේ අයින් කළා දාන වැඩපිළිවෙලක් ඔබතුල ක්‍රියාත්මක වෙනවා නම් ඒ කාන්තේම ඔබ අපාගත වෙනවායි කතා දෙකක් නැහැ. ඒක නිසා කිසිම භික්ෂු සංඝයා වහන්සේ නමක් සමග
කිසිදු කතාවක් කරන්න යන්න එපා. කිසිදු කතාවක් කිව්වේ ධර්ම කතාවක් කරන්න කිසිදු දෙයක් කරන්න යන්න එපා. ඔබට මහා පාපයක් පිරෙනවා. ඒ වගේ උල්පන්දන් දෙන්න යන්න එපා කිසි දෙයකට. මම මේවා පන්දලෙකව ගහලා පන්නයි මට. මම ඒකයි ඔබට මේ කියන්නේ ඔබව බේරගන්න. මම මේ පාච්චල් කරනව නෙමෙයි කිසිම තැනක. භික්ෂු සංඝයා වහන්සේට නිවන් දකින්න උදව් කරන්න. භික්ෂු සංඝයා වහන්සේ දෙක විශ්වාස කරන්න යන්න එපා. කිසිම කෙනෙක්. සමහර සල්ලිකාර මිනිස්සු ඉන්නවා හාමුදුරුවල්ලගෙන විශ්වාස කරන. උන් තට්ටු පහේ ගෙවල් ගැහුවට ආයි බය වෙන්න දෙයක් නැහැ. බලන් ඉන්න සැනින් අපාගත නම් මැරෙන්න විතරයි ඕනේ. ඔබ හිතන්න එපා ඔය සල්ලි තියෙන මිනිස්සු හරි දිව්‍ය ලෝකවල ඉන්නේ කියලා. මැරිච්ච සැනින් අපාගත වෙනවා. සල්ලි තියනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නැහැ ඒකට. ඔය අද ලොකුයි කියන හැම හාමුදුරුවෝ කෙනෙකුම ඔය වැඩේ නේද කරන්නේ. ඒ හාමුදුරුවන් ඔතනට පොළඹවල තියෙන එකවත්. ව්‍යාපාරිකයෝ ඔබට පොළඹවගෙන තියෙන. උන් කෙඩි පිටින් අපාගත වෙනවා. ඒ කතා දෙකක් නැහැ. ඔබත් සුළුසුළු වශයෙන්වත් ඕවට දායක වෙන්න යන්න එපා. සංඝයා වහන්සේ ඉන්න විදිහට ඉන්න දෙන්න. උන්වහන්සේලාට මේ නිවන් මඟ අවබෝධ කරන්න උදව් කරන්න. ඔබ මේ සිව්පසෙන් උපස්ථාන කරන්නේ මොකටද? අද මේවා මේ මහා මේ විකාර විදිහට මේවා හැදිලා තියෙන්නේ. ඉස්සර මේ බුදුහාමුදුරුවෝ සිව්පසෙන් උපස්ථාන ගන්න කියලා කිව්වා. සිව්පසේ විතරක් ගන්න. මේ ගන්න කියලා කිව්වේ ඒ මිනිසුන්ට පින් ගන්න නෙමෙයි. අර අරහතුන් වහන්සේ නැත්තම් මේ සේක පුද්ගලයෙකුට නිවන් දකින්න යන පුද්ගලයෙකුට කුසට ආහාරක් ඕනේ. හිසට සෙවණක් ඕනේ. ලෙඩට බේතක් ඕනේ. ඉනට වස්ත්‍රයක් ඕනේ. ඔන්න ඔය හතර ඕනේ නිසා අන්නේ හතර විතරක් හිඟා කාලා ගිහිල්ලා ගනින්න කියලා කිව්වා. අද ඔය ඔක්කොම උඩියට ගුරු වෙලා. දැන් මිනිසුන්ට පින් ගන්න ඕන නිසා දන් දෙනවා. හැබැයි දන් දෙන එක මහ පිනක්. ඉතින් දෙන්න ඔබ පුළුවන් තරම් දෙන්න. මම කියන්නේ පින්වතුනි මේ ශාසනය රැකගන්න නම් ඒ කාන්තේ ඔබ විසින් කළ යුතු ලොකුම දෙයක් තියෙනවා. ඒ දේ තමයි සංඝයා වහන්සේගේ පාදවේ ඉන්න දෙන්න. මේ ලෝකේ තියෙන හැම කුණු කන්දලක්ම උන්වහන්සේලාත් එක්ක කියවන්න යන්න එපා. හරිනම් මේ ගම වෙන කිසි දෙයක් පන්සල්වල ඉන්න හාමුදුරුවෝ දැනගත යුතු නැහැ. ඇයි? උන්වහන්සේලා ගියක් ගන්න කියලා ඕපදූප හොය හොය යන්නේ නැහැ නේ. උන්වහන්සේලා මහා ශ්‍රේෂ්ඨයි. හැබැයි උන්වහන්සේලා නැත්තටම නැති කරන්නේ කවුද? මේ ඉන්න ගිහියේ. ඉතින් බෞද්ධත්වයක් කොහෙද ඒගොල්ලෝගේ තියෙන්නේ? එහෙනම් මේව පොඩ්ඩක් තේරුම් ගන්න. මේ ධර්මය අහන අතර අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙන්න පින්වතුනි ඔබට මේව තේරුම් යයි. මම මොනවද ගන්න තියෙන්නේ? මට මොනවද කතා කරන්න තියෙන්නේ? මාව මුණ ගැහුණා මොනවද අහන්න තියෙන්නේ? එහෙ ඉන්නවා සමහර මිනිස්සු. හිතමු ගමන් කෝල් කරන විනාඩියක් කතා කරන්න පුළුවන්. මං කියන මං පොඩි වැඩක ඉන්නේ. අනේ එහෙම කියන්න එපා මල්ලි. ඔයා මෙරෙද්ද නැහැ මම මෙරෙද්ද නැහැ. මට මෙහෙම උත්තරයක් දෙන්නේ. මේ කතා කරලා අහනවා. මල්ලි අනිච්චයි අනිච්චයි කිව්වා අර අතන අනිච්චයි කිව්වේ. ඉතින් මම ඔන්න විස්තර කරලා දෙනවා. විනාඩි 10ක් විතර අරගෙන මම විස්තර කරලා දෙනවා මේක නිසා. අන්න ඇසුරු කරනවා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ ඔන්න ඔය විදිහට. ඒකෙක් ඇවිල්ලා මට කියනවා නා කොහොමද විස්තර ඉදින් සපතණීපේ මොකද දැන් අසාදයෙන් වැඳලා ළමයි එහෙම ඉන්නවා දැන් අම්මලට එහෙම කොහොමද තාත්තලාට එහෙම කොහොමද මගෙන් ගන්න තියෙන ඔය ටිකද? මාව හමුනා මහන්න එපා මං කොහොමද කියලා. මං කියලා තියෙන්නේ මං පෙළෙනවා. මම පුදුමාකාර පෙළිල්ලකින් පෙළෙනවා. ඒකයි මේක ඉවර කරගන්න හදන්නේ. එහෙනම් ඔබත් පෙළෙනවනේ. එනම් පෙළෙනෙක් හම්බුනහම උඹත් පෙළෙනවද මාත් පෙළෙනවා කියක ඉන්න දෙයක් නැහැ. මොකද්ද කියන්නේ තියෙන්නේ? පෙළෙන බව අවබෝධයි. එනම් පෙළීමෙන් නිදහස් වෙන වැඩ පිළිවෙලක් අහන්න. මොකක් හරි එකක් ඔළුවේ වැඩ කරනවා මෙන්න මේක. මෙන්න මේකයි මෙහෙම උනේ. අහන්න. අහලා ඒකේ තියෙන ධර්ම කාරණාව හරියට දැනගන්න. ඒ දැනගත්තට පස්සේ පින්වතුනි මේ මාර්ගය වඩන්න ලේසි. ඔන්න ඔය අනිත්‍යතාවය ගැන ආයතනය පොඩ්ඩක් කතා කරමු. මේ අනිත්‍යතාවය මම ඔබව දුක්ඛාරය සත්‍යයට අරගෙන යනවා. ඒක ඉස්සෙල්ලා මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. දුකයි දුක්ඛාරය සත්‍යය කියන්නේ දෙකම එකයිද? ඈ අහන විදිහට නම් දෙකක් වගේනේ. එකක් නම් අහන්නේ නෑනේ. දන්න අය ඇති මෙතන. එහෙනම් ඇයි? මොකද්ද ওই දෙක අතර තියෙන වෙනස?
තථාගතයන් වහන්සේ කියනවා පින්වතුනි දුක්ඛාර සත්‍ය අවබෝධ වුණා නම් කෙනෙකුට එයාට පිළිවෙලින් සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය අවබෝධ වෙලා සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා. එහෙනම් දුක කියන්නේ දුක්ඛාර සත්‍ය නේද? මේ දුක වැඩිපුරම අවබෝධ කරන්නේ කවුද? මනුස්ස ලෝකේ ඉන්නේ උන්ද? සතර අපායේ ඉන්නේ උන්ද? ඈ? දුක කියන එක අවබෝධ දුක්ඛාර සත්‍ය නෙමෙයි. දුක කියන එක වැඩිපුරම අවබෝධයෙන් විඳින්නේ මොකද? चूटी अभिधर्म पाठयक् दुख वेदना चैतसिके දුක කියන එක විඳින්නේ වේදනා චෛතසිකෙන් වේදනා චෛතසිකේ නිවන් දකින්න බෑ වේදනා චෛතසිකේ වේදනා කියන්නේ මොකද්ද වීමක් දැනීම වේදනා වෙනවා වේදිතිකෝ භික්කවේ තස්මා වේදනාති මුච්චති කියලා බුදුහාඳුරෝ කිව්වේ යම් වීමක් දැනෙනවනම් අන්න ඒකට කියනවා වේදනා කියලා යම් වීමක් දැනෙනවා මදුරුවේ කනවා යම් වීමක් දැනුණා හැබැයි ඒක දුක්සහගත විදියට දැනුනේ අන්න ඒක නිසා ඒකට කියනවා මොකද්ද දුක්ඛ වේදනා කියලා. ඒක හරි සැපසහගත විදියට දන්නා නම් ඒකට කියනවා සැප වේදනා කියලා. එහෙමනම් මේ දුක කියන එක වේදනා චෛතසිකයෙන් නම් දකින්නේ. එයා කවදක්වත් නිවන් අවබෝධ කරන්නේ නැහැ. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම දෙයක්. ආර්යයන් වහන්සේලා සැප දුකක් ලෙස දකින්න දුක උලක් ලෙස දකින්න උලක් කියලා කියන්නේ හුලක් කියලා කියන්නේ මොකද්ද මහා තියුණු වේදනාවක් හුලකින් එන්නකොට මොකද වෙන්නේ තියුණු වේදනාවක් ඇති වෙනවා සැප දුකක් ලෙස දකින්නවා දුක හුලක් ලෙස දකින්න ආර්ය උත්තමයෝ ඒ මොකද්ද ඒ කතාව वेदना चैतसिकेन कवदाक्वत् सप दुखक् लेस दकिन्न पुलुवन्द काटवा वेदना चैतसिके कियन्ने विन्देन विन्देन एक अवबोध करगेन इन्नवा ओन्न कवुरु हरि सुमुदु अतक् तियेन केनेक ऐल्ला मेहेम अत गान अत गान कोट दुखाय 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 दन मे अत्तद किवे ने मे लोके इन्न ओने मेके पिंगवतुनी वेदना चैतसिकेन नन ओक दकिन्ने ඔය වේදනා චෛතසිකයෙන් දහිනක මොකක් වෙනවද ඒකාන්තයෙන්ම සැප ඒක සැප කවුරු හරි කෙනෙක් ගැල කොනිටනෝ වේදනා චෛතසිකයෙන් දහිනක නට මේක කොහොමද දැනෙන්නේ දුක මොකද පින්වතුනි එයාට ඒක දැනෙනවා විතරයි මොකද මෙතනට ප්‍රඥා චෛතසිකේ ඇවිල්ලා නැහැ ඇත්ත ඇති හැටියෙන් දකින්න නුවණ පහළ වෙලා නැහැ ඒක නිසා එයාට තියෙන තනිකර වේදනා චෛතසිකයක් විතරයි මොනවද දැනෙන්නේ ඒ දේ දැනෙනවා हरकिन එනම් නිවන් දකින්න බෑ පින්වතුනි වේදනා චෛතසිකයේ මුදුන්පත් කරගෙන වීම දැනෙන එක බල බල හිටලා නිවන් දකින්න බෑ එහෙනම් කොහොමද දුක්ඛ ආර්ය සත්‍ය දකින්නේ එහෙනම් ඒකයි කිව්වේ දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යට නෙමෙයි දුක කියන එක දැනින්නේ වේදනා චෛතසිකයට වේදනා චෛතසිකයෙන් දැනෙන දේ තමයි දුක කිව්වේ ඒකයි කිව්වේ ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ව්‍යාධි විදුක්ඛ මරණම් විදුක්ඛ මේක මේ දුක තියෙනවා හැබැයි ඕක වේදනා චෛතසිකෙන් දැකලා කවදක්වත් නිවන් දකින්න බෑ වේදනා චෛතසිකෙන් දකීති අම්මා මලෝ කිව්වොත් එහෙන මොකද වෙන්නේ ඉතින් ඒකන්නේ නෝ නේද ඔන්න අඳාගෙන අඳාගෙන යනවා ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය ඒක දැක්කේ යා වේදනා චෛතසිකෙන් හැබැයි ප්‍රඥා චෛතසිකෙන් දකින්නක අම්මා ජීවතුන් අතර ඉඳන්දිත් අඳනවා ඇයි ඒ අම්මා මොහොතක මේ මොහොතේ කොයි මොහොතේ අම්මා මැරෙයිද දන්නේ නෑ මේ බනහා ඉන්නකම කාගේ හරි පණියයිද කියලා දන්නේ නැහැ. අල්ලපුගේ දෙනකම මරුණා කිව්වොත් එම හරි පුදුම වෙන්න ඕනේ. නෑ නෑ. ආයි පුදුම වෙන්න දෙයක් නෑ.
ඇයි ඒ මොකද මැරෙන එක අද ඊයේ වෙච්ච දෙයක් නෑ ඉපදින හැම එකම මැරි මැරි යනවා ආයි මැරුණද අහන්න දෙයක් දිනවද නෑ කියන්නේ නා මම දැනගෙන හිටියා මොහොම දැනගෙන හිටියා ඉතින් මම ඉපදින එකම මැරනවා දැනගෙන හිටියා මම නොදැන හිටියේ මැරෙන වෙලාව විතරයි අම්මත් මැරෙන බව දැනගෙන ඉන්නවා මැරෙන වෙලාව විතරයි දන්නේ නැත්තේ එහෙනම් ඕක කොහොමද පින්වතුනි ඔය දුකයි දුක්ඛ ආර්ය සත්‍යයටයි පටලගන්නේ මේක මේ දුක කියන එක ඔන්න අම්මා මිය යාම කියන එක වේදනා චෛතසිකයෙන් දකින්න එක අම්මා මැරෙන්න ඕනේ දකින්න තමන් එහෙනම් පින්වත ඔන්න දැන් හොඳ තර්කයකට මම ඔබව ගේනවා ප්‍රඥා පඤ්ඤාවන්ත සායන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ තථාගත ධර්ම අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාවන්තයින්ට විතරයි ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ප්‍රඥාව තුලින් මේක අවබෝධ කරගන්න මරණම් වි දුක්ඛං කියලා කිව්ව නේද බුදුහාමුදුරු ඔව් මරණම් වි දුක්ඛ මරණය දුකයි හරි මරණය දුකයි වේදනා චෛතසිකයෙන් මරණය අඳුනගන්න එකට නිවන් දකින්න පුළුවන් ඌ මැරිලානේ ඌ කොහෙද ආයි නිවන් දකින්නේ ඇයි මරණය කියන දුක වේදනාවෙන් දැනගන්න එක ඒ දැනගත්ත මොහොතේමක් වෙනවද මැරෙනවා එහෙනම් මැරෙන්න ඉස්සෙල්ල නේද මරණම්පි දුක්ඛං කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙනම් මේක දකින්න ඕනේ මොකෙන්ද ප්‍රඥා චෛතසිකයෙන් අන්නේ ප්‍රඥා චෛතසිකයෙන් මේක දකින්න නම් පින්වතුනි අනිත්‍යතාවයේ මනාකොට අවබෝධ වෙලා තියෙන්න ඕනේ අනිත්‍යතාවයේ මනාකොට අවබෝධ වෙනකොට ඔන්න හිතෙන්න පටන් ගන්නවා මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම මක් වෙනවද පෙළෙනවා මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම තමන්ව පෙළෙනවා ඔන්න ඔය පෙළෙනවා කියන මානසික මට්ටම තමන්ට අවබෝධ වෙනකොට තමන්ට තේරෙනවා මේ වස්තුවත් දුක හැබැයි ඒ වස්තුව මැරිලා නැහැ ඒ වස්තුව තමන්ට අහිමි වෙලත් නැහැ මේ තියෙන වස්තුව මේ වස්තුවත් මහ දුක ඔන්න දැනෙන්න පටන් ගන්නවා ඇයි මේ වස්තුවට ඔන්න මේ වස්තුවට දුක වෙන්න හේතුව මොකද්ද දැන් ඔය දුක විග්‍රහ කරද්දී බුදුහාමුදුරුවෝ දුක තුන් ආකාරයකට විග්‍රහ කළා මොකද්ද දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා පින්වතුනි ඔය අනිත්‍යතාවයේ අපි කතා කරන ස්වභාවයක් තියෙනවා මේ අනිත්‍යතාවය කියලා කියන මේ වස්තුන්ගේ තියෙන කැඩි කැඩි බිනි බිනි වෙනසි වෙනසි යන ස්වභාවය අනිත්‍යතාවය මේ අනිත්‍යතාවය නිසා මේ වස්තුව දුක ගේනවද නැද්ද ගේනවද නැද්ද ඔන්න එක ආකාරයකට දුක ගෙනා ඕකට කියනවා දුක්ඛ දුක්ඛ කියලා ඔන්න ඔය වස්තුව ඊට පස්සේ අපි මොකද වෙන්නේ ඔය වස්තුවේ තියෙන විපරිණාමික ස්වභාවය මොකද්ද විපරිණාමය කියන්නේ වෙනස් වෙන එක ඊට වඩා තව ගැඹුරට මං අරයි යන්න පරිණාමය කියන්නේ වෙනස් වෙනවට එහෙම නේද පරිණාමය කියන්නේ වෙනස් වෙනවට විපරිණාමය කියන්නේ අකමැති ලෙස වෙනස් වෙනවට තමන් අකමැති ලෙස වෙනස් වෙනවටයි විපරිණාමය කියලා කියන්නේ ඒක හරි වැදගත් මොකද පරිණාමය වෙනස් වෙනවා කියන එක හොඳ පැත්තට වුණා හොඳයි නරක පැත්තට වුණනේ දුක හැබැයි බුදුදහමේ තියෙන විපරිණාම දුක්ඛය කිව්වොත් එමේ ඒකාන්තෙම විපරිණාමයේ දුක එහෙනම් විපරිණාමයේ දුකක් වෙන්නේ ඇයි තමන් අකමැති ලෙස වෙනස් වෙනවා නම් අන්න ඒක දුකයි එතකොට මේ අකමැති ලෙස වෙනස් වීමක් තියෙනවා නම් පින්වතුනි අන්න ඒක දුකයි ඔන්න දැන් දෙවෙනි තැනට ආවා සාමාන්‍ය දුකේ පවතින එක සාමාන්‍ය දුක කිව්වෙ මොකද්ද දුක්ඛ දුක්ඛය කියලා කිව්වෙ මොකද්ද දුක ඇතුලේ තියෙන දුක මොකද්ද දුක ඇතුලේ තියෙන මේ දුක අර මේ අනිත්‍යතාවය නිසා තමන්ට දැනෙන දුක මේ හැම වස්තුවකම ඕක තියෙනවා ඔය හැම වස්තුවකම ඔය දුක දැනෙනකොට පින්වතුනි දැන් මොකද කරන්නේ මං අර සංඛාර දුක්ඛය උදන්ඩ අද ගන්නම්කෝ සංඛාර කියන්නේ මොකද්ද අර විපරිණාමයේ පොඩ්ඩක් පැත්තකට තියන්න සංඛාර කියන්නේ මොකද්ද හරි එක එක මති මතාන්තර එනවා කමක් නැහැ මොකද සංඛාරය කියන එක එක විදිහට විග්‍රහ කරගන්න පුළුවන් සංඛාර කියලා කියනකොට තථාගතයන් වහන්සේ කියනවා සංකතය අභිසංකරණය කරන හේන් සංඛාර කියලා මොකද්ද සංකතය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හැදිච්ච දේ හේතු ප්‍රත්‍යයෙන් හැදිච්ච දෙයට කියනවා සංකතය කියලා ඔය සංකතය අභිසංකරණය කරනවා කියලා කියන්නේ ඔය සංකතයේ පැවැත්ම උදෙසා කටයුතු කරන මේ ශරීරය කියලා කියන්නේ මොකද්ද මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද සංකතයක් හේතුවකින් හටගත්ත දෙයක්
ඔන්නෝ හේතුවකින් හටගත්ත මේ සංකතයේ ඉදිරි පැවැත්ම උදෙසා කටයුතු කිරීමට කියනවා මොකද්ද? සංකතය අභිසංකරණය කරනවා කියලා. ඒකයි තථාගතයන් වහන්සේ සංකාර කියනකොට කියනවා මොකද්ද? ඈ? අභිසංකාර. අන්න ඒකට කියනවා අභිසංකාර කියලා. එහෙනම් මේ අභිසංකාර වැඩිීමේ වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. එහෙනම් පින්වතුනි සංකාර දුක්ඛය කියලා කිව්වේ මොකද්ද? දැන් අර අනිත්‍යතාවය නිසා වෙනසි වෙනසි යන ස්වභාවයක් තියෙනවා. ඔන්න හොඳට අවබෝධ කරගන්න. මේ වෙනසි වෙනසි යන ස්වභාවය නිසා දැන් මොකද අපි කරන්නේ? මේ වෙනසීම මහ ප්‍රශ්නයක් අපිට. කැඩි කැඩි බිඳි බිඳි විනාශ වෙලා යාම මහ ප්‍රශ්නයක්. ඒක නිසා අපි මොකද කරන්නේ? මේක කැඩි කැඩි බිඳි බිඳි යනකොට නැවත මේක මක් කරනවද? සංකරණය කරනවා. මේක අලුත් කරගන්නවා. මේක ආයතරය වැඩි දියුණු කරගන්නවා. මේ වැඩි දියුණු කරගන්නකොට මොකද වෙන්නේ ආයතරය? ආයෙත් මොකද වෙලා යන්නේ? ආයෙත් වෙනසි 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 යනවා. ආයෙ ඕක අපි සංකරණය කරගන්නවා. දැන් ආයෙ මොකද වෙන්නේ? ආයෙත් වෙනසි 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 යනවා. ඒ වෙනසෙන්නේ විපරිණාමයට පත් වෙනවා. පරිණාමයට නෙමෙයි පත් වෙන්නේ මොකද්ද? විපරිණාමයට අකමැති ලෙස වෙනස් වෙවි යනවා. අපිට ඕන විදියට පවත්වන්න බෑ. කොහොම කළත් මොකද වෙන්නේ? අකමැති ලෙස වෙනස් වෙවි මේ පැත්තටම යනවා. අර බලන්න ඔන්න දුක්ඛාරේ සත්‍යයේ තියෙන ගැඹුරු தත්ත්වය අවබෝධ කරගන්න මම ඒකත් මේ බොහොම සරලව ඔබට විග්‍රහ කරන්න හදන්නේ. වැඩි ගැඹුරකට ගියොත් මෙතන ඉන්න 90%කට තේරෙන්නේ නැහැ. හැබැයි 10%ක පිටිසක් ඉන්නවා ඒ අය මම වෙනම කතා කරනවා දවසක. ඒ අයගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. නිවන් මඟ වැහිලා තියෙනවා නම් පොඩි පොඩි දේවල් නිසා ඒවා සුද්ධ කරලා දුන්නාම ඒ අයට පුළුවන් මේ වැඩේ කරගෙන යන්න ඉස්සරහට. ඒ තත්ත්වයට එන්න උත්සාහ කරන්න හැමෝම. ධර්මයේ කතා කරන්න. ඕප දූප කතා කරලා වැඩක් තියෙනවද? ධර්මයේ කතා කරන්න බැරි නම් මං කියන්නේ මොකද්ද? බත් කන්න විතරක් කතාදී. ආයෙත් කට අරින්න එහෙම හදන්න එපා. කට අරින හැලින් අපාගත වෙනවා. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මොකද? කට අරියොත් මොකද්ද කියන්නේ? බොරුවක්. එහෙම නැත්නම් කේලමක්. එහෙම නැත්නම් පරුස වචනයක්. එහෙම නැත්නම් හිස් වචනයක්. වෙන මොනවද කතා කරලා තියෙන්නේ මෙච්චර කල් ජීවිතේ? කතා කරන සැරයක් සැරයක් ගන්න අපාගත වෙනට වඩා හොඳ නැද්ද පින්වතුනි දිව ඇදලා දාන එක දෙොට්ට? කතා කරනවා නම් ධර්මයේ කතා කරන්නේ නැත්නම් කතා නොකර ඉන්න. කතා කරනවා නම් වැදගත් දේක් කතා කරන්න කාගවත් හිතට දෙන්නේ නැති සොඳුරු වචන කතා කරන්න උත්සාහ කරන්නේ. පරුස වචන කියන්නේ කුණු හරප නෙමෙයි. කුණු හරප කියන්නේ කූණු හරප. කූණු හරප කියන්නේ කූ කියන්නේ පහත්. පහත් වෙච්ච හරූපයක් තියෙනවා නම් ඒකට කියනවා කුණු හරප කියලා. කුණු හරප කියන්නේ ඔය මේ මොනවද මේ ඔය මිනිස්සු ලිංගික වැදිරේ එනකොට පාවිච්චි කරන දේවල් කුණු හරප නෙමෙයි. පහත් වෙච්ච අර්ථයෙන් යම් දෙයක් කියනවා නම් ඒක කුණු හරපයක්. පහත් වෙච්ච දේම හරකෙක් මරපන්. දැන් ඒක පහත් ක්‍රියාවක්ද නැද්ද? එහෙනම් පහත් ක්‍රියාවක් කරන්න යොදාගත්ත වචනේට මොකක් කියනවද? කුණුහරප. ඕවා තමයි කුණුහරප. කුණුහරප කියන්නේ පමිනියු කියලා කියන්නේ. ඒ කියන්නේ අර කුණුහරප කිව්වට නෙමෙයි. අද පාවිච්චි කරන කුණුහරප කිව්වට නෙමෙයි. පහත් වෙච්ච වචන කතා කරනවා. පහත් වෙනවා කියන්නේ මොකද්ද? දස කුසලයට තියෙන වචන කතා කරනවා. අපි අර හොරකම කරමුද? කුණුහරප කතා කරන්න පමිනියු. ඔන්න කියනවා ඒක තමයි හරි කුණු හරපේ කූණ හරප කූ කියන්නේ පහත් පහත් වෙච්ච හරුප ඒක කොහොමද පින්වතුනි මම ඔබට කිව්වේ මොකද්ද මේ ධර්මයේ දරාගෙන ඉන්න හැම මොහොතකම ධර්මයේ කතා කරන්නේ මේ ධර්මයේ කතා කරනකොට පින්වතුනි ඔබ වෙනස් වෙනවා ඔබගේ ගෙදර මිනිසුන්ට අදාහ ගන්න බැරි වෙයි ඔබ සහ මුලින්ම ඔබ වෙනස් වෙනවා ආයි තව කෙනෙක්ගේ දෙයක් ගන්න කිසිම උවමනාවක් එන්නේ නැහැ. ඔබට තේරෙනවා අනේ මහා දුක්ගින්නක මේ දැවෙන්නේ. අනිත්‍යතාවය මෙනෙහි කරන්න හැම මොහොතෙම. ස්ථිර නැහැ කිය කී ඉඳලා හරියන්නේ නැහැ දැන්. ඔබ දන්නවා මොකද්ද අනිත්‍යතාවය කියන්නේ කියලා. අනිත්‍යතාවය මෙනෙහි කරන්න හැම මොහොතකම. ඔය අනිත්‍යතාවය මෙනෙහි කරනකොට ඔන්න ඔබට අර දුක්ඛය කියන එක වැටහෙනවා. මේ මහා දුක්ගින්නකින් අපිව පෙළනවා. කොහොම මේ නිකන් ඉන්න හැදුවත් දුකකින් පෙළෙනවා. ඇයි ඒ? ඔය පුටුවේ එකද ඉඳන් ඉඳන් ඉන්න පුළුවන්. නැහැ. එහෙම ඉන්නකොට ආයි අනිත් පැත්ත හැරෙනවා ආයි අනිත් පැත්ත හැරෙනවා ආයි මේ පැත්ත හැරෙනවා කොන්ද මෙහෙම කරනවා ඉන්න බෑ එක මොහොතක එක බිඳු මාත්‍රී වෙලාවක් යම් සැපයක් තියෙනවා නම් සේවිවි වෙනසි වෙනසි යනවා හැරෙන්නේ ඒකයි වැඩි දියුණු වීමක් වෙන්නේ නැහැ දැන් ඔය සංකතේ අභිසංකරණය කරන විදිහක් මම පෙන්වන්න
කාය සංකාරය අවිසංකරණය කරන විදිය. මෙහෙම ඉන්නවා ටිකක් කියලා. පස්සපැත්ත විදිනකොට මොකද කරන්නේ? මොකද කරන්නේ? අනිත්‍යතාවයට එනකොට මොකද කරන්නේ? අනිත්‍යතාවය දරා ගන්න බෑ දැන්. දැන් මහා පෙලිල්ලකින් පෙලෙනවා පස්ස රත් වෙයිගෙන එනවා. එතකොට මොකද කරන්නේ? පොඩ්ඩක් මෙහෙම වෙනවා. පොඩ්ඩක් මෙහෙම වුණා කියන්නේ මොකක්ද? අන්න සංකතේ අවිසංකරණය කළා. संकते अभिसंकरने कला मुकद में संकते परिदाहे गिन देवी देवी यानो बट मुकद करने में का थाव पड़क अभिसंकरने कर करनो थाव चुट्टी का विलावक इन उन्नो के समय पिंग दिन इपदित के दाव सिंदरम के लिए है भाई कोहम संकते में पत्र हरोगा तब आई मुकद में ने आई अकम इतने से में के वेनास ने भी वेनास ने भी वेनास ने भी यानो एना में का हरियर होद होद मडे दानो वेडक निमेद में करन मेरे इत में होदन 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 टिक आई वेडे ने वक्त में वक्त आई मुकद करन सारमा खोदन के लिए हितान को පිස්සු මිනිස්සෙක් වක්කඩකට ගිහිලා වක් වතුරත් බොර කරගෙන සරම හොදනවා මේ ටික සබංගකා පල්ලෙහාට දානවා රවුමක් විදිහට හදාගෙන සරම මේ හොඳ කවටහනක් මේ ගන්න ජීවිතේ දැන් මොකද කරන්නේ හොදන ටික ආයන්නේ කොහෙද මඩට ආයි මඩ ගෑවි උඩින් එනවා ඉතින් ඌ මුළු ජීවිත කාලෙම මොකද්ද කරන්නේ ඔය සරම හොද හොද ඉති හැකි උඩ ඇයි හේතුව හොදන ටික ආයි මඩට යන නිසා ඉතින් පින්වදනි බුද්ධිමත් කෙක් ඉන්නවා නම් ඌ කියනවා බොල මොඩේ ඔය මොකද්ද ඔය කරන්නේ උඹ හොදන ටික ආයි මඩට නෙදාගන්න मुझे जीवित काल में मैं महापेलील मैं पेलील निधास हिता गान नमूत मैं पेलील निधास अभिशंकर आय विपरिणाम आय मुखद आय यार महादुकटमाई आय कोहेंगिया कोहो मैं गिया आप मितन टेन एक हरियर पिंग स्प्रिन स्प्रिन हम अरे दुन गिया स्प्रिन गिया ඔය ස්ප්‍රින්ට් එකක් ගැට ගහපු මොකක් හරි එකක් වටේ යනවා අර පැත්තට හයියෙන් තා ගැහුවොත් එහෙම මොකද වෙන්නේ ආපහු බුදු කාලේ මැද්දට එන හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ ඒක තමයි පිංගුතුනි මේකේ තියෙන ඇත්ත ස්වභාවය ඔය කොහොම කළත් අන්තිමට මහ දුක් ගින්නකට තමයි එන්නේ ආයෝගෙන් බේරෙන්න කිනේ දායන ආයි සංකතය අභිසංකරණය කළත් ආයි විපරිණාමයට ගිහිල්ලා ආයි වැටෙන්නේ කොහෙදද අර මහ දුක් ගින්නටමයි එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද පිංගුතුනි මේ ලෝකේ පවතින හැම වස්තුවකම ඔය කියන මහ දුක් ගින්න තියෙනවා කියලා मरण गिन्न गिन धन मेरे मोन जाति गिन्न गिन धन उपदीन मोन आई 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 उपदीन जाति अवबोध कर मेन जाति जाति अवबोध ऐनो मे जाति अनिच्छद नीच्छद अनिच्छ यम देख अनिच्छ नंगेक मह दुख आई कोहमोग संकर आप मह दुखट में තමයි ඔය ජාතිය දුකයි මේ ජාතිය දුක නිසා මොකද කරන්න හදන්නේ දිව්‍ය ජාතියක් ලබන්න හදන එහෙනම් ඒක මොකද්ද මේ සංකතේ අභිසංකරණය කිරීම ඒ සංකතේ අභිසංකරණය කරන්න තමයි ගිහිලා දාන දෙන්නේ ඇයි අහලා තිනවා දානං සග්ගස්ස සෝපාන දානේ ස්වර්ගයට ඉනිමග ඒක නිසා මොකද කරන්නේ අයියෝ අපිට කන්නත් නැහැ බොන්නත් නැහැ බුදුහාමුදුරුවෝ කියලා තිනවා දානං සග්ගස්ස සෝපානං කියලා ඒක නිසා තියෙන ටික අපි දන් දෙමු කිය දෙන්න දෙමහලොත් එක කියලා පුළුවන් තරම් දන් දෙනවා දන් දීමෙන් මොකක්ද දැන් මේ වෙන්නේ සංකතේ අභිසංකරණය කිරීමක් තමයි මේගොල්ලෝ කරන්නේ දැන් වැරදිට එහෙම ගන්න එපා පින් කළාම සසර දික් වෙනවා කියලා ඒ මෝඩ අදහසේම ගන්න එපා එක දවසක් මිනිස්සෙක් මගෙන් ඇහුවා මේ පින් කළාම සසර දික් වෙනවා කියන්නේ ඇත්තද කියලා එහෙම එකක් වෙන්නේ නැහැ කොහොමත් සසර දිගයි මේක අවබෝධ කරගන්නකම් ආයි මේකෙන් ගැලවිල්ලක් නැහැ මේ වෙනකොට කරගන්න කරගෙන තියෙන ටික ඇතිපින් උතුණි තව අවුරුදු ප්‍රකෝටි ගණන් උපදින්න ආත්ම ප්‍රකෝටි ගණන් උපදින්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ වෙනකන් කරගත්ත යමක් තියෙනවනම් ඕන් ඔය ටික ඇති හොඳටම තව ආත්ම ප්‍රකෝටි ගණන් උපදින්න එහෙනම් පින්කරම් හතර දික් වෙනවා කිය පින්කලම් සසර දික් වෙනව නෙමෙයි පිඟුදුනේ පින්කලම් වෙන එක දෙයක් තියෙනවා දික් වෙන සසරේ සුවයෙන් ඉන්න පුළුවන් පින්කලම් පින් කරපු කෙනෙකුට දික් වෙන සසරේ පින්කලම දික් වෙන නෙමෙයි කොහොමද දික් වෙන සසරේ සුවසේ වෙසෙන්න පුළුවන් ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මා භික්කවේ පුඤ්ඤානම් බාහිත් සුකංසේතම් භික්කවේ අදිවචනම් පුඤ්ඤන්ති මහණෙනි පිනට බිය වෙන්න එපා සුකේත කියන තව නමක් තමයි පින කියන්නේ
සුමනාවනි දන් දී යුතුමේ පිං කළ යුතුමේ දෙවි වූවන්ටත් බ්‍රාහ්මණ වූවන්ටත් ශ්‍රමණ වූවන්ටත් මේ නිවන් අවබෝධ කරගන්න ඔය පිණ මහෝපකාරී වෙනවා. එනම් පිං කරන්න එපා කියලා නෙමෙයි කිව්වේ. නමුත් දැන් ඔබට තේරෙනවා පිංවතුනි මේ භවය දුප්පත් හින්දා. දුප්පත් අපිට සල්ලි නෑ මුකුත් නෑ. ඒක නිසා මොකද කරන්නේ? ඔන්න දන් දෙනවා. මොකද සංකප්පේ අභිසංකරණය කරන්නේ. ජාත වෙන ජාතියක් ගන්න හදනවා. මොකද්ද දැන් මේ ගන්න හදන්නේ? දේව ජාතිය. දැන් මේ ජාතියට ගියාට පස්සේ ඒ ජාතියෙත් මොකද්ද තියෙන්නේ? අර මහා දුකම තමයි ආපහු තියෙන්නේ. අර වෙනස් වීම නිසා ඇති වෙන මහා දුක්ගින්නට ආයි ආවා. අර ස්පින් එකක් හයි කරපු බෝලේ ඈතට වීසි කළා වගේ කොච්චර ඈතට ගියත් ආපහු සරයක් ඩොග් ගාල මහා දුකේම ඇවිල්ලා වදිනවා. ඒක තමයි මේකේ තියෙන ස්වභාවය. එහෙනම් දැන් මේක තුන තවදුරටත් සැරිසැරිය යුතුද? ඔබම හිතලා බලන්න. දැන් මේකට හේතුව මොකක්ද? මේ 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 ඇති වෙන මහා දුකින්නට හේතුව මොකක්ද? මේ 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 තියෙන මහා දුක්ගින්නට හේතුව මොකක්ද? මේ හේතුව තමයි පින්වතුනි තණ්හාව. ඒකයි තථාගතයන් වහන්සේ කිව්වේ මේ දුකට හේතුව තණ්හාව. අල්ලගත්ත නිසා. අල්ලගත්ත නැත්නම් දුකක් තියෙනවද? තෘෂ්ණාව හේවත් තණ්හාව. තණ්හාව කියලා සරලව ගන්න. තණ්හාව කියන්නේ පින්වතුනි ඒ තන හාවීම. තන්හි හාවීමට කියනවා තණ්හාව කියලා. ඒ තන හා වෙනවා. හා වෙනවා කියන්නේ මොකද්ද? ඇලෙනවා. ඒ තැන ඇලෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග රහගතා తත්‍ර తත්‍රා විනන්දනි. ඒ තැන අභිනන්දනය කරනවා. ඔය කියන තණ්හාව. ඒ තැන ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම එතන ඇලෙනවා. කනෙන් ශබ්දයක් ඇහුවාම එතන ඇලෙනවා. දිවට රසයක් දැනනහම එතන ඇලෙනවා. නහයෙන් ගඳ සුවඳක් දැනනහම එතන ඇලෙනවා. ශරීරයෙන් පහසක් දැනනහම එතන ඇලෙනවා. මනසට ධර්මයක් අරමුණු වුණාම එතන ඇලෙනවා. ඔන්න ඔය ඇලෙන සුළු ස්වභාවයක් තියෙනවා ඒ තැන. ඔන්න ඔය තැන්හි හාවීමට කියනවා පින්වතුනි මොකක් කියලාද? සංහාව කියලා. ආයෝකට ලොකු වචන පාවිච්චි කරන්න යන්න ඕනේ නැහැ. ඒ තැන හා වෙනවා. යන තැන ඇලෙනවා. ඒක නෙවෙන්නේ. යන තැන ඇලෙනවා. ඔන්න ඔය තණ්හාව නිසා පින්වතුනි අපි මොකද කරන්නේ? අල්ලනවා. අපි දැඩිව යම ග්‍රහණය කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අර අනිත්‍යතාවයට අහුවෙච්ච ගමන් මහා දුකින්නක තමයි කෙලවර වෙන්නේ. එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද? මේ වස්තුන්ගේ නෙමෙයිනේ දුක තියෙන්නේ. මේ දුක උපදින්නේ වස්තුන් තුල නෙමෙයි. වස්තුන්ගේ ස්වභාවයක් තියෙනවා අල්ලපු එකට දුක දෙන. මේ වස්තු ඔබට දුක දෙන්නේ නැහැ. දුක ගන්නෙ ඔබ. වස්තු පන්න දුක දෙන්නේ නැහැ. රත් වෙච්ච යකඩ හතරක් තියෙනවා. රත් වෙලා ගිනියම් වෙලා දැන් රතු පාටට දිලිසෙනවා. දැන් මට දුකද? නෑ. මං අල්ලනවා එක. දැන් මොකද වෙන්නේ? දැන් මහා දුක. අතහරිනවට ගන්න. ඇයි? මේ ගින්නෙන් දැවෙනවා. ඇල්ලුවොත් එහෙම මොකද වෙන්නේ? පිච්චෙනවා. පිච්චෙන නිසා මහා දුකකට පෙළඹෙනවා. අනිත් එක අල්ලනවා. දැන් ආයි මොකද උනේ? ආයි මහ දුකක් තියෙන. එහෙනම් පින්වතුනි මේ ලෝකේ තියෙන වස්තු තුල නෙමෙයි ඔය කියන දුක තියෙන්නේ. ඔය දුක තියෙන්නේ තමන්ගේ මොකක් තුලද? ඇල්ලීම තුල. ඒ තන හා වුණොත් හා වෙච්ච තන පිච්චෙනවා. මේ තන හා වුණා නම් ඒ හා වෙච්ච තන ආයි පිච්චෙනවා. අම්මට හා වුණා නම් අම්ම නිසා පිච්චෙනවා. ඇයි? අනිත්‍ය වස්තුව. අනිච්ච වස්තුවකට හා වුණොත් මොකද වෙන්නේ? ඔන්න පිච්චෙනවා. අනිච්ච වස්තුවකට හා වුණා නම් පිච්චුණා. එහෙනම් පින්වතුනි අන්න ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ තණ්හාව තමයි මේ දුකට හේතුව. තණ්හාව හැමත් අල්ලගන්නේ. ඒකයි කිව්වේ සියල්ල දුකයි කියලා. අහලා තියෙනව නේද සියල්ල දුකයි කියන්නේ? මොකද්ද සියල්ල? සිය කියන්නේ තමන්. අල්ල කියන්නේ අල්ලගත්ත. තමන් අල්ලගත්ත නිසා ඒ අල්ලගත්ත ටික දුකයි. තමන් මොනවා හරි දෙයක් අල්ලගත්තා නම් අන්නේ අල්ලගත්ත ටික දුකයි. අල්ලගත්තාම නේද මගේ කියන්නේ? ඔව්ද නැද්ද? අල්ල ගන්නකම් මම නෙමෙයිනේ, මගේ නෙමෙයිනේ නේද? අල්ලගත්තාමයි මම කියන්නේ. ලස්සන ගෑල් ළමෙක් ඉන්නවා එහා ගෙදර.
මගේ කෙල්ල කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒ කෙනාව හිතින් අල්ල ගන්නවා. හාදකමක් පවත්ත ගන්නවා. ඒ හාදකම පවත්තල කසාද වැදලා ගෙදරට ගේනවා. ඒ ගෙදරට ගිනාම මොකක්ද දැන් වෙලා? දැන් මගේ. අන්න එහෙම දෙයක් ඇති වෙනවා. ඔය මම මගේ කියන සංකල්ප වලට එන්නේ අහංකාර මමින්කාර මාන අනුසයට මේක එන්නේ මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අවබෝධයක් නැති නිසා ඒකයි සතාගතයන් වහන්සේ කියවේ මෙන්න මූලික දේ මේක වඩාගෙන වඩාගෙන යන කෙනා දවසක අහංකාර මමින්කාර මාන අනුසය නැති කරනවා හැබැයි ඒක නැති වෙන්නේ අනාගාමි ඵලයටත් එහාදී එහෙනම් සෝතාපන්න ඵලයේදී මොකද්ද පින්වතුනි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දැන් මේ වට කර කර ගන්න මේ සෝතාපන්න ඵලයට අවශ්‍ය ටිකම තමයි. මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? මම ඔබට කිව්වා සක්කාය නෙමෙයි මේකේ වචනේ. සත්කාය. මේ කායවල් සත් කියලා හිතාගෙන ඉන්නවා. කායවල් කියලා කියන්නේ ගොඩවල්. කායක් කියලා කිව්වහම නිකන් ඔහෙ කාය ගන්න බෑ. සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා කියලා කියුවහම අද කියන්නේ මොකද්ද හුස්ම නැමැති කය මන් දන්නේ මොකද්ද ඒ කය කියලා හුස්ම නැමැති කයට පරිසංවේදනය වෙනවා කියලා කියනවා සබ්බ කය කිව්වහම හුස්ම නැමැති කයදයි තියෙන්නේ මේ බොරු බේගල් සබ්බ කියන්නේ මොකද්ද සියලු ඉතින් සියලු කයන් කිව්වහම ඒකට දැන් සිංහලෙන් අර්ථ දෙනවා මොකද්ද ඈ හුස්ම නැමැති කය ඔබම හිතලා බලන්න මෙච්චර කාලේ එහෙයි එහෙයි කිව්වනේ ඔයාලට මොනවද පින්වතුනි සබ්බ කාය චක්කු කාය රූප කාය සෝත කාය සද්ද කාය ගාන කාය ගන්ධ කාය ජීවහා කාය රස කාය 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 පොට්ටබ්බ කාය මනෝ කාය ධම්ම කාය ඔන්න ඔය කියන 12ටයි සබ්බ කාය කියලා කියන්නේ එහෙනම් ඔන්න ඔය කියන සබ්බ කායට තමයි පටිසංවේදී වෙන්න ඔන්න ඕක චන්දරාගයෙන් බැඳිලි ඉන්න බව දැනෙන්න පටන් ගන්න පිංගතුනි කායानुපස්සනාව වඩාගෙන යනකොට කායानुපස්සනාව ගැන විග්‍රහ කරන දවසක මම කියලා දෙන්නම් ඒක මං හිතුවේ නෑ අද මෙච්චර පිරිසක් එයි කියලා නැත්තම් මට මේ පොඩ්ඩක් ඔය කායानुපස්සනාවෙන් බැඳිලි කියලා දෙන්න හිතී දැන් ඒව කරන්න බෑ ඇයි ඔක්කොම දැම්මොත් එහෙම අච්චාරු හෙලියක් වගේ වෙනවා ආ එකකවත් රහ දැනෙන්නේ නැතුව යනවා ඒක නිසා සෝතාපන්න ඵලයේ වටේම කැරි කැරි ඉන්නයි තියෙන්නේ එහෙනම් මොකද්ද පින්වතුනි මේ සක්කාය දිට්ඨිය කියලා කිව්වේ? කාය සත් කියන දෘෂ්ටියක් ඇති වෙනවා අපිට. කොහොමද ඔය කාය සත් කියන දෘෂ්ටියට එන්නේ? මේ ගොඩවල් සමූහයන් වශයෙන් පවතින දේවල් හරි සාරයි කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටිය මොකද්ද? මොනවද ඔය ගොඩවල්? පංචස්කන්ධය කියලා එකක් කියනවා. මොනවද පින්වතුනි ස්කන්ධ කියන්නේ? ස්කන්ධ කියලා කියන්නේ මොනවද? ගොඩවල් වල. ගොඩවල් කිව්ව පමණින් ඕක තේරෙන්නේ නැහැ. ගොඩවල් කිව්ව පමණින් තේරෙන්නේ නැහැ. ස්කන්ධ කියලා කියනවා. ගොඩවල් තමයි. මොනවද ගොඩවල්? තථාගතයන් වහන්සේ ගොඩවල් මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන බාහිර අභ්‍යන්තර කියන 11 ආකාරයෙන් ඕක විග්‍රහ කරනවා. රූපස්කන්ධය කියලා එකක් කිව්වා. ඔන්න මන් ටිකක් තව ගැඹුරට අරයි යනවා. තේරුණොත් තේරෙන්න අරින්න. නැත්නම් ඊළඟ දවසේ හරි අහලා තේරුම් ගන්න. තේරෙන අයට තේරෙන්න අරින්න අපි. රූපස්කන්ධය කියලා යමක් කිව්වා. ඊමෙදෙනි මම කතා කරන ධර්මයේ හරිම සරල විදිහට මම ඔබට දෙන්න උත්සාහ කරන්නේ. ඒක නිසා බලන්න මේක අවබෝධ කරගන්න. මොකද උප්පත්තියෙන් මට ලැබිච්ච හැකියාවක් තියෙනවා යමෙකුට යමක් තේරුම් කරලා දෙන්න පුළුවන් හැකියාව. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. ස්කන්ධ කියලා කියන ගොඩවල් මං කිව්වේ අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන බාහිර අභ්‍යන්තර ඔය කියන ගත්ත ඔක්කොම ගොඩවල් ටික තමයි ඔය කියන ගොඩ කියලා කියන්නේ මොනවද ගොඩවල් රූප ගොඩවල් තියෙන රූප ගොඩවල් මොනවද අතීතයේ දැකපු රූප අපි රූප ගොඩවල් ටික ගහමු දැන් ඔන්න රූප ටික ගොඩට දාන්න මොන රූපද දැන් දාන්නේ අතීතයේ දැකපු රූප දැම්ම ගොඩට
අනාගතයේ දකින්න තියෙන රූප ටික දැම්මා ඒගොඩට. වර්තමානයේ දකින්න රූප ටික දැම්මා ඒගොඩට. දුර තියෙන රූප ටික දැම්මා ගොඩට. ළඟ තියෙන රූප ටික දැම්මා. හීන රූප දැම්මා. ප්‍රනීත රූප දැම්මා. සියුම් රූප දැම්මා. ඝන රූප දැම්මා. බාහිර රූප දැම්මා. අභ්‍යන්තර රූප දැම්මා. ඔන්න ඔය රූප ඔක්කොම එකතු කරගත්ත කල ඔය රූප වලට කියනවා ඔය ටිකට කියනවා මොකද්ද ස්කන්ධ කියන. නිකන් ගොඩවල් කිව්වට තේරුන්නේ නැහනේ. ඔන්න දැන් තේරෙනවා මොනවද මේ කියපු ගොඩවල්. ඔය ටිකෙන් හැර වෙන කිසිම ගොඩක් තියනවද? ඔය ටිකෙන් හැර වෙන කිසිම රූපයක් තියනවද? ඔය කියපු ඔය කියපු රූප ටික මේකට දැම්මහම තවත් දාන්න ඉතුරු වෙච්ච රූප තියනවද? නැහැ. දාන්න ඕන ඔක්කොම රූප දාලා ඉවරයි. දාන්න ඕන ඔක්කොම රූපය දාලා ඉවරයි. මෙන්න මේ ටිකට කියනවා පින්වතුනි රූපස්කන්ධ කියලා. එහෙනම් ඔන්න ඔය ස්කන්ධ. ඔය රූපේ නැමති ස්කන්ධ ටික. ගොඩ ඔය ගත්ත ගොඩට. ඔය ගොඩ සාරයි කියන හැඟීම Tamanට ආවොත්. ඒකයි ඉන්නේ සත්කාය දෘෂ්ටි. මේ ටික සාරද? මේ රූපේ කොහෙද සාර වෙන්නේ? අනිත්‍යතාවයෙන් පෙළෙන එකම එක දෙයක්වත් සාරයිද? එහෙනම් නිවන් දකින්න මඟ අනිත්‍යතාවයෙන් නෙවෙයිද ආරම්භෙන්නේ? ඔබ බලන්න. ඇයි සත්කාය දෘෂ්ටිය නැති වෙන්නේ මොකෙන්ද? අනිත්‍යතාවයේ ඔස්සේ එනකොටයි සත්කාය දෘෂ්ටිය කියන එක නැති වෙලා යන්නේ. දැන් මෙච්චර වෙලා අපි කතා කළා නේද පින්වතුනි මේ ලෝකේ පවතින හැම දෙයක්ම අනිත්‍යයි කියලා. ඈ සේවෙමි කැඩි කැඩි බිඳි බිඳි විනාශ වෙවි යනවා අපි වශයෙන් පවතින්නේ නැහැ මහා පෙළිල්ලකින් පෙළෙනවා කිසිම හරයක් නැහැ ලැජ්ජ සාගතයි අසුචි කක්ක වශයෙන් ඉවත දැමිය යුතු දෙයක් කියලා. කතා කරගෙන ආව නේද? එහෙනම් ඔය ටිකට මේ රූප ගොඩවල් අයිති නැද්ද? අයිති නැද්ද? අයිති. අතීතයේ විවිධ රූප වලට මොකද උනේ? අනිත්‍යතාවයට ගියාද නැද්ද? වර්තමානයේ රූප අනිත්‍යතාවයට යනවද නැද්ද? එහෙනම් අනාගත රූප ගැන කවර කතාද? යන එකක් නැද්ද? යනවා. දුර තියෙන රූප අනිත්‍යතාවයට යන්නේ නැද්ද? ළඟ තියෙන රූප අනිත්‍යතාවයට යන්නේ නැද්ද? හීන රූප අනිත්‍ය නැද්ද? ප්‍රවීත රූප අනිච්ච නැද්ද? බාහිර රූප අනිච්ච නැද්ද? අභ්‍යන්තර රූප අනිච්ච නැද්ද? එහෙනම් මේ ගොඩට දාපු හැම රූපයක්ම අනිච්ච නැද්ද? තමන්ව පෙළන්නේ නැද්ද? එහෙනම් මේ පෙළෙන වස්තු සාරයි කියලා ගත්තොත් මොලේ හොඳ නැති කමක් නේද තියෙන්නේ? ඔන්න පින්වතුනි සක්කාය දිට්ඨිය අයින් වුණා. රූපයට තියෙන සත් කාය සත් කියලා හිතාගෙන ඉඳලා රූප ගොඩවල් වලට ඔන්න අයින් වෙලා ගියා. රූපදීතිකෝ භික්කවේ තස්මා රූපාන්ති උච්චති. මේ රූපණය වෙනවා. සීතම්පි රූපති උන්නම්පි රූපති දන්ස මකස වාතා තව සිරින් සප සම්පස්සානං රූපති. නේද? උණුසුමෙන් විනාශයටපත් වෙනවා. සීතලෙන් විනාශයටපත් වෙනවා. මැසි මදුරුවන්ගෙන් සර්පයෙන්ගෙන් විනාශයටපත් වෙනවා. බඩකින්නෙන් විනාශයටපත් වෙනවා. පිපාසයෙන් විනාශයටපත් වෙනවා. ඔය කියන හැම එකකින්ම මේ රූප වලවල් මක් වෙනවද? විනාශයටපත් වෙනවා. ආයි කිසිම සාරත්වයකින් ගතියුත්තක් තියනවද? නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ රූපය කියන එක උපමා කළේ පේන පින්දුපමං රූපං. පෙන පින්දුව. උන්වහන්සේ කිව්වේ මේ පෙන පින්දුව කිසිම සාරයක් නැහැ. මහා අසාරයි. පෙන පින්දුව අසාර වන්නේ යම්සේද? මේ රූපයත් මහා අසාරයි. ඒ ඒ මොහොතේ පවතිනවා බිඳිලා බිඳිලා යනවා. ඒ ඒ මොහොතේ පවතිනවා එක එක විදිහට පැවති පැවති බිඳිලා යනවා. එහෙනම් මේ රූප ගොඩවල් සාරද? එහෙනම් මේ රූප ගොඩවල් වලට ආදරය කරන්නේ පිස්සෝ නෙමෙයිද? ඔබ හිතලා බලන්න. පිස්සුවක් හැදිච්ච කෙනෙක් නෙමෙයිද මේ රූප ගොඩවල් මගේ මගේ කියලා මහා තදින් අල්ල ගන්න හදන්නේ? මේ අනිත්‍යතාවයෙන් පෙළෙන රූප ගොඩවල් මෙනෙහි කරන්න. මෙන්න කමටහන්. කමටහන් ඕනේ අය ඕන තරම් මෙතන ඇති. හිතලා කි මට කමටහනක් තියුණා නම් මට නිකන් ඉන්න වෙලාවට වඩන්න පුළුවන්. ඔන්න කමටහනක් දුන්නා. මොකද්ද කරන්න තියෙන්නේ? ගෝණියක් ගන්න. ගෝණිය ඉස්සරහින් තියලා අතීත රූප දාන්න, වර්තමාන රූපත් දාන්න, අනාගත රූපත් දාන්න, දුර ළඟ හීන ප්‍රනීත සියුම් ගන, බාහිර අභ්‍යන්තර කියන රූප ගොඩවල් ටික ඔක්කොම දැම්ම මෙන්න රූපස්කන්ධේ තියෙනවා. දැන් එකින් එක අරන් බලන්න.
එකින් එක අරන් බලන්න මේ එකම රූපයකවත් සාරත්වයක් තියෙනවද කියලා. අතීතයේ රූප කිසිම සාරත්වයක් ගෙන දුන්නද Tamanට? නැහැ. අතීතයේ රූපත් අනිච්චයි. ඒකයි කතා දෙකක් නේ. අනිච්චතාවයෙන් පෙලිපෙලි පෙලිපෙලි මහා දුක්ගින්නකට පත් කරපු රූප තමයි අතීතයේ තිබුණේ. අනාගතයේ තියෙන්නේත් මහා දුක්ගින්නකට පත් කරන රූපම තමයි. වර්තමානයේ තියෙන්නේ පෙලිපෙලි පෙලිපෙලි මහා දුක්ගින්නකට පත් කරන එක. ඔන්න අතීත අනාගත වර්තමාන රූප ගැන Tamanට තියෙන මතයද? එහෙනම් සාරයි කියන මතයක ඉන්නවද? නැහැ. ඇයි? අනිච්ච දුක්ඛ අනාත්ත කියන අනාත්ත හේවත් අසාරයි කියන අර්ථය දැන් ඔළුවට වැහැල්ලා තියෙන්නේ. එහෙනම් රූප ගොඩවල් ගත්තත්, වේදනා ගොඩවල් ගත්තත්, සංඥා ගොඩවල් ගත්තත්, සංකාර ගොඩවල් ගත්තත්, විඥාන ගොඩවල් ගත්තත්, ඔය මොන ගොඩවල් ටික ගත්තත් ඔය හැම ගොඩකම තියෙන්නේ ඕන් ඔය ටික තමයි. මහා අනිච්ච පරිදාහයකින් තමන්ව දැවිලා මහා විනාශයට පත් කරන මහා දුක්ගින්නක් ඇති කරන දෙයක් මේකෙනම් ඇති සාරයක් නැති බව ඔන්න අවබෝධ වුණා. අන්නේ අවබෝධ වෙනකොට තමයි පින්වතුනි තමන් සක්කාය දෘෂ්ටිය කියන තැනින් තමන් මිදිලා යන්නේ. ඔන්න දැන් දකින්නවා මේ ලෝකයේ සමූහ වශයෙන් පවතින කිසිම දෙයක් සාර නැහැ. ඒ කියන්නේ මේ මුළු තුන් ලෝකෙම සාර නැහැ. කොහෙට හිත තිබ්බත් සාර නැහැ. ඔන්න ඔය සාර නැහැ කියන හැඟීම තමන්ට ආවට පස්සේ පින්වතුනි සාරත්වයක් උදෙසා යුද්ධ කරන්න යනවා. එහෙනම් මේ යුද්ධ නවත්තන්න පුළුවන් මක් කළද? යුද්ධ කළද? නැහැ. මේ යුද්ධ නවත්තන්න පුළුවන් සත්කාය දිට්ඨිය නැති කරගෙන. මොකද හැම එකම උත්සාහ කරන්නේ මොකද්ද? මේ කාය සත් කියලා හිතාගෙන රූප ගොඩවල් ගොඩ ගන්න හදනවා. වේදනා ගොඩවල් ගොඩ ගන්න හදනවා. සංඥා ගොඩවල් ගොඩ ගන්න හදනවා. සංකාර ගොඩවල් ගොඩ ගන්න හදනවා. විඥාන ගොඩවල් ගොඩ ගන්න හදනවා. ඔය ටික ගොඩ ගහගෙන ඕවට උපාදාන කරගත්තට පස්සේ සත්වයා කියන කෙනා බිහි වෙනවා. සත්ව සූත්‍රයේදී බුදුහාමුදුරන්ගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් සත්ව කියනවා මොකක් හේයින් සත්ව වෙනවා? මොකද්ද පින්වතුනි සත්ව කියලා කියන්නේ? සදාගතයන් වහන්සේ ඒ වෙලාවේ කියනවා සත්ව කියලා කියන්නේ ස්කන්ධ පහ උපාදාන කරගැනීමේ ක්‍රියාවලියට කියනවා සත්ව කියලා. එහෙනම් මේ ලෝකයේ පවතුනා නම් සත්ව කියලා කොටසක් ස්කන්ධයන් උපාදානයෙන් හැදුණා මිසක් වෙන කිසිම හේතුකින් හැදිච්ච අය නෙමෙයි. එහෙනම් සත්වත්වයෙන් මිදෙන්න ඕන නම් ඔබ මොකද්ද කරන්නේ? සත්වත්වයෙන් මිදෙන්න ඕන නම් ඔබ මොකද්ද කරන්නේ? කරන්න ඕනේ මොකද්ද? ඈ මේ උපාද මේ ස්කන්ධ පහට තියෙන උපාදානය නැති කරගන්න. අන්න එදාට සත්වෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ නැහැ. උපාදානය නැති උපාදානය කියන්නේ මේ ඒ සමග යාම තදින් බැඳීම කියලත් කියන්න පුළුවන්. නමුත් ඒ සමග යාම උඩ යන ගිනි රොටුව සුළඟ උපාදාන කරගෙන ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් එතනදි කියන්න බෑනේ මේ තදින් බැඳී යාම කියලා. මොකද්ද මේ? ඒක සමග යාම. ඒකත් එක්කමයි යන්නේ. මොකද එක තැනක ඇලුනට පස්සේ හිත තියෙන්නේ හැමතිස්සෙම මොකක් එක්කද? ඒකත් එක්කමයි හිත තියෙන්නේ. ඒකම අරමුණු වෙලයි හිත තියෙන්නේ. අන්න ඒකටයි කියන්නේ උපාදාන වෙනවා කියලා. අද ගොඩක් අය උපාදාන වෙනවා කියලා කියන්නේ මොකද්ද? උපආදාන. උප කියන්නේ ආසන්නේ. ආදාන කියන්නේ ඇදිලා එනවා. ආසන්නයෙන් ඇදිලා යනවා. උපාදාන වෙනවා. අද ගොඩක් කට්ටිය උපාදාන කියලා කියන්නේ තණ්හාවේ ටිකක් වැඩි ටික. ඒතන හාවෙන වැඩි වුණාම උපාදාන වෙනවා කියලා හිතන්නේ නෑ. ඒකට නෙමෙයි උපාදාන. උපාදාන වෙනවා කියන එක ඊට වඩා බරපතල දෙයක්. මොකද්ද? ඒක සමග යනවා. යම් දෙයක් උපාදාන කරගත්තට පස්සේ ඒකත් එක්කම ජීවත් වෙන්නේ. ගෑල් ළමෙක් පාරේ දකින්න. දැක්ක ගමන් තණ්හාව ඇති වුණා. ඒ ඇති වෙලා තමයි යන ගමනම යන්නේ ඒ ගෑල් ළමයාව මක් කරගෙනද? උපාදාන කරගෙන. උපාදාන කරගෙන කියන්නේ මනසින් ඒ ගෑල් ළමයා සමග යන්නේ. උපාදාන ආසන්නයට ඇදිලා ගිහිල්ලා ඉන්නව අර කාන්තා රූපයේ කෙනෙක්. නැත්තම් පුරුෂ රූපයේ කෙනෙක්. නැත්තම් බලු රූපයේ කෙනෙක්. මොකක් හරි රූපයේ කෙනෙක්. ආසන්නයට ඇදිලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ හැම එකක්ම ආසන්නයට ඇදිලා ගිහිල්ලා තියෙන්නේ ඇයි? අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක මනාවට අවබෝධ වෙලා නැති නිසා. එහෙනම් අද පටන් ගන්න පින්වතුනි අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් රූප ගොඩවල් දිහා බලන්න. මේ රූපයේ තියෙන ඇත්ත දතු හොඳාකාරවම බලන්න පටන් ගන්න. ආයි මේ මොන රූපයක් මට ලැබුණත් රූපයක් කියලා දෙයක් මට ලැබුණත් තව කෙනෙකුට ලැබුණත් පේන්න තිබුණත් මේ හැම රූපයකම තියෙන ස්වභාවය තමයි මෙරි මෙරි කැඩි කැඩි බිඳි බිඳි යන එක.
මොහොතක්වත් මගේ වශයෙන් ඒ පවතින්නේ නැහැ මහා දුක්පින්දයක් විතරයි මහා ජරණ ජරා මරණ පින්දක් විතරයි රූපය කියලා කියන්නේ ජරා මරණ පින්දයක් විතරයි හැමදෙස්සම මෙනෙහි කරලා බලන්න මේ රූපය කියන ජරා මරණ පින්දේ හැටි වචන මාත්‍ර වලින් කියේක ඉඳලා හරියන්නේ නැහැ ඕක හිතලා බලන්න පෙන පින්දුව අසාරයි රූපේ අසාරයි හොඳ කමටහන බලන්න පෙන පින්දුව කොහොමද අසාර වෙන්නේ රූපේ කොහොමද අසාර වෙන්නේ පෙන පින්දුව කිසිම ආකාරයක අපි වශයෙන් පවතිනවද නැහැ ඔන්න ඒ අසාරත්වයේ බලන්න පෙන පින්දුවේ තියෙන එහෙන් පොඩි පොඩි හුලඟක් ආවත් මේ පෙන පින්දු ටික මෙහෙට කැඩිලා යනවා අර ටික අර හෙට කැඩිලා යනවා ඔය ටික වෙන් වුණා ඈ වේගයෙන් වතුර පාරක් ආවොත් ආයෙ වෙනස් වෙනවා ඔතනින් මාළුවෙක් ඇදලා ගියොත් එම ආයෙ ඔන්න වෙනස් වුණා බලන්න මේ නිකං මේ මේ බුදුහාමුදුරුව උපහරණයක් දෙන්නේ මේ නිකමට නෙමෙයි පින්වතුනි උපහරණයක් දෙන්නේ ඒකෙන් තියෙන හොඳම අවබෝධයට එන්න තමයි උන්වහන්සේ උදාහරණයක් කියලා දෙන්නේ මේ උදාහරණයෙන් ඔබට දකින්න තියෙන දේ ඒකයි පෙන පින්දුව කොහොම කළත් තමන් වශයෙන් පවතින්නේ නැහැ තමන් පවත්වන්න හැදුවොත් එම මහා පිළීමකින් තමයි කෙලවර වෙන්නේ ඔන්න ඔය ටික පින්වතුනි මනාකොට මෙනෙහි කරන්න ඉන්න ගම ඔය ටික මෙනෙහි කරනකොට තමන්ට අවබෝධයට එන්න පටන් ගන්නවා මේ කියන කිසිම කායක් සත්නම් නැහැ මේ කියන කිසිම කායක් සත්නම් නැහැ ඔන්න ඔය සත් නැහැ කියන අවබෝධයට තමන් එනකොට පින්වතුනි දැන් මොකද වෙන්නේ සත්කාය කියන දෘෂ්ටිය තමන් තුලින් නැති වෙලා ගියා ඊට පස්සේ තියෙනවා විචිකිච්ඡාව කියලා එක මොකද ඒ බුද්ධාදී අට දැන් ඇති වෙන සැකය කියලා අපි අද කියනවා විචිකිච්ඡාව කියන එක. ඒකත් එක්කම තව දෙයක් ඔබට කියන්න. මේ සෝතාපන්න මාර්ගයට ඇතුල් වෙන පුද්ගලයාට විචිකිච්ඡාව කියන එක ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ පින්වතුනි. ඊට වඩා පොඩ්ඩක් එහා ගිය දෙයක් මම ඔබට කියන්න. ඒකෙන් මම කියන්නේ නැහැ ඔය දැන් දරාගෙන ඉන්න ඒවා අයින් කරගන්න කියලා. ඒවත් තියාගෙන ඉන්න. තව ටිකක් එහාට ගිය දෙයක් මම ඔබට කියන්න. මේ වචනවල තියෙන අර්ථය. බුද්ධාත්මේ අතතැන්හි සැකය කියලා කිව්වහම බුදුන් වහන්සේ කියන දේවල් කෙරෙහි සැක නැහැ කියලානේ කියන්නේ. නේද? මහානාම කියන ශාක්‍ය වහලා තියෙනව නේද? මහානාම කියන ශාක්‍ය සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි මේ මහානාම කියන ශාක්‍ය හොඳ බිස්නස්මන් කෙනෙක්. ව්‍යාපාරිකෙක් සෝවන් වෙලා හිටියට මෙයා ව්‍යාපාර කරන්න ගියාම දැසිදස්සන්ට බැනවදින ඒ බැනවදුනහම මෙයාටම හිතෙනවා හානේ මම මේ පරුස වචන කිව්වා නේද මේ මිනිසුන්ට මේ හිත් පෙළෙන වචන මම කතා කළානේ මෙතන යනවා බුදුහාඳුරන් හම් වෙන්න ගිහිල්ලා අහනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මම සෝතාපන්නයි කිව්වා හරි ස්වාමීනි මම ඒ වුණාට කඩ වීදියේ ගියාම මම ව්‍යාපාර කටයුතු කරද්දී මම නිතරම මේ මිනිසුන්ට බැනවදින එක එක දේ වැරදි කරනකොට මම ස්වාමියෙක් විදියට මේගොල්ලන්ට බැනවදිනවා මේගොල්ලන්ව හදාගන්න ස්වාමීනි ඒ වෙලාවේ මට හිතෙනවා මම මේ බයින වෙලාවේ මේ මැරුණොත් එහෙම අපාගත වෙයි කියලා ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා මහානාම එහෙම වෙන්නේ නැහැ ඔබ සෝතාපන්නයි හා ස්වාමීනි කියලා යනවා ඊළඟ දවසෙත් ওই විදිහට මිනිසුන්ට බැනවැදුනාම ආයේ යාට සැකයක් කියනවා ආයේ එනවා බුදුහාමුදුරන්ගේ හම්බේ ඇයි ලහනවා අනේ ස්වාමීනි මං අපායේ යයිද අපායේ යන්නේ නැහැ ආයේ යනවා කඩ වීදිරේ කියලා බිස්නස් කරලා ඉවරලා ආයේ එන ආයේ ආවි ලහනවා බුදුහාමුදුරන්ගේ අනේ ස්වාමීනි මං නිතරම මේ බැනවදිනවනේ මට හිතෙනවා හැම තිස්සෙම මම මේ බැනවදින මොහොතක මැරුණොත් මං අපාගත වෙයි කියලා එහෙම වෙයිද ස්වාමීනි තුන් පාරක් ඇහුවේ බුදුන් කෙරෙහි තියෙන සැක සම්පූර්ණයෙන්ම දුර වෙලා ඔබම හිතන බලන්න ආයි කිසිම සැකයක් මේ සද්ධර්මය කෙරෙහි නැද්ද මේක හරිද මේක වැරදිද කියලා බලන්න ඔබම හිතන බලන්න මං ඕකට හොඳ අර්ථයක් ඔබට දෙන්න මේ සෝතාපන්න ඵලයේ ලැබනකොට වෙන දේවල් නෙවෙයි තියෙන්නේ සක්කාය දිට්ඨිය නැති වෙනවා ඊළඟට විචිකිච්ඡාව නැති වෙනවා ඊළඟට සීලබ්බත පරාමාස නැති වෙනවා සීලබ්බත පරාමාසයකටත් මං එන්න ඔය තුන නැති වෙනවා ඔය තුන නැති කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුහාමුදුරුවෝ කිව්වේ සෝතාපන්න ඵලයට එද්දී
ඔය තුනමක් වෙනවද නැති වෙනවා එහෙනම් නැති වෙන ටික නැති කරන්න හදන්න එපා කරන මාර්ගයක් කිව්වනේ මාර්ගයට එන්න එතකොට මේ ටික නැති වෙනවා දැන් හිතා ගන්න එපා හරි සක්කාය දිට්ඨිය නැති කරන්න එපා හරි කාය සත් නැහැ කාය සත් නැහැ කාය සත් නැහැ ඔය එක එක භාවනා ක්‍රම ඒකනේ කියන්නේ මේක අසාරයි කෙස් අසාරයි කෙස් අසාරයි කෙස් අසාරයි කෙස් අසාරයි කෙස් ගඳයි කෙස් කැතයි කෙස් පිලිකුලයි කෙස් ගඳයි කෙස් කැතයි කෙස් පිලිකුලයි මගේ කෙස් මගේ නෙමෙයි මගේ කෙස් මගේ නෙමෙයි ඇයි මේ ඇයි එහෙම කරන්නේ ඇයි එහෙම කර්මස්ථාන හදාගෙන ඉන්නේ අවබෝධෙ නැතුව සක්කාය දිට්ඨිය කියන එක නැති කරන්න නෙමෙයි ඕනේ නැති වෙන්න නැති වෙන්න මොකද්ද කරන්න ඕනේ අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් අවබෝධ වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා තමන් අවබෝධ වෙනකොට හරි අපි හිතමු දෘෂ්ටියක් තියෙනවා ළමයිගුණ දෘෂ්ටියක් තියෙනවා කියලා හිතන්න ඒ දෘෂ්ටිය තමයි මට උගන්වන මිස ඩිග්‍රී එකක් නැහැ ඔන්න ළමයිගුණ දෘෂ්ටියක් තියෙනවා මට උගන්වන ගුරුතුමියට හෝ ගුරුතුමාට උපාධියක් නැහැ. ඒක දෘෂ්ටියක් නේ දැන් මේ ළමයා ඉන්නේ. දැන් මේ ළමයා දෘෂ්ටියෙම ඉන්නේ. ඔන්න කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ළමයෝ ඔය දෘෂ්ටිය ඉඳගෙන ඔයාට ඉගෙන ගන්න බෑ. ඉගෙන ඔයා අද ඉඳලා මෙනෙහි කරන්න. මගේ ගුරුතුමීට ඩිග්‍රියක් නැත්නම් උපාධියක් තියෙනවා. මගේ ගුරුතුමීට උපාධියක් තියෙනවා. මගේ ගුරුතුමීට උපාධියක් තියෙනවා. දැන් මෙහෙම මෙනෙහි කළා කියන ඔය කියන එක ඇරෙයිද? ඔය දෘෂ්ටියෙන් අයින් වෙයිද? නැහැ. එහෙනම් එයා මොකද්ද කරන්න ඕනේ අර ගුරුහරු කන් දෙන කෙනා? අර ටීචර් ගාවට ගිහිල්ලා ටීචර්. අපේ ළමයට දෘෂ්ටියක් තියෙන ඔය ටීචර්ට උපාධියක් නැහැ කියලා. ටීචර්ගේ උපාධි සහතිකේ පොඩ්ඩකට දෙන්න පුළුවන්ද තරහ නැතුව. උපාධි සහතිකේ අරන් ආව ළමයාට පෙන්නුවා මේ බලපිය මෙන්න. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගත්ත උපාධිය තියෙන මේ ඉන්න උපකලපතුමා අතින් දීපු සහතිකේ. හරි. දැන් දෘෂ්ටිය නැති වුණා නේද? එහෙනම් දෘෂ්ටිය නැති කරන්න බැහැ පින්වතුනි. ඒ මාර්ගයේ ඔස්සේ ආවට පස්සේ දෘෂ්ටිය නැති වෙනවා. එහෙනම් දෘෂ්ටිය නැති කරන්න උත්සාහ කර ඉන්න එපා. අද ඔක්කොම මහා පිස්සුවෙන් අල්ලගෙන ඉන්නේ. ඉතින් කියනවා නිවන් දකින්න බැරිද? ඒකයි මේ ගැට එක එක ලෙහෙල ලෙහෙල දෙන්නේ. මේක තනි කර නූල් පොලයක් වගේ ඇඹරිලා ගිහිල්ලා ඉවරයි. ඒක නිසා තමයි පින්වතුනි නිවන් දකින්න මඟ මෙච්චර වැහෙන්නේ. එහෙනම් මොකද්ද පින්වතුනි ඔන්න ඔය සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද අනිච්ච දුක්ඛ අනාත්ත වඩාගෙන වඩාගෙන යද්දී කාය සත් කියන දෘෂ්ටිය නැති වෙනවා කාය සත් කියන දෘෂ්ටිය නැති වෙනකොට මිනිස්සයා දසා කුසලයේ කරයිද නොකරයිද දසා කුසලයට කැමති වෙයිද නොකරයිම කියන්න බෑ දසා කුසලයේ කරන්නේ කැමැත්තෙන්ද නෑ ඇයි සතෙක් ඉන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ දැකපු කෙනා මේ සතාව මරයිද නෑ ඇයි මේ සතාගේ ප්‍රාණය ඝාතනය කළ මම මොනව ලබන්නේ ඇයි අවබෝධයට අවිල්ල තියෙනවා මේ ලෝකේ ලබන්න හරයක් නැහැ කාවවත් රිද්දෝලල ගන්න තරම් වටින දෙයක් මේ ලෝකේ නැහැ අම්මා තාත්තාට රිද්දෝල ලබා ගන්න තරම් වටින දෙයක් මේ ලෝකේ නැහැ අම්මා තාත්තා අකමැත්තෙන් ගෑණියෙක් ගෙදර ගේන්න අවශ්‍යතාවයක් නැහැ හේතුව එච්චර වටින සම්පතක් මේ ලෝකේ නැහැ සියල්ල අනිච්ච ගොඩවල් දුක්ඛ ගොඩවල් අනත්ත ගොඩවල් ආයි මට මේ ලෝකේ අල්ලන්න හරයක් නැති බව අවබෝධ කරගෙන ඉන්න කෙනා අර සතාගේ ප්‍රාණය ඝාතනය කරයිද නැහැ හැබැයි සමහර වෙලාවට තමන්ගේ දරුවට නයා ගහන්න ඔන්න මෙන්න තියෙද්දි නයාට ගහයිද නැද්ද ගහයි සමහර විට ගහයි රහතන් වහන්සේ ගහයිද නැහැ අන්න පුණ්‍ය පාප පහිනස්ස කියලා කියන්නේ එතන රහතන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මනාවට අවබෝධ වෙලා සෝතාපන්න වෙන කෙනාට සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් තුනම නැති වෙනවා කියලා කිව්වේ ඔන්න සක්කාය දිට්ඨිය නැති වුණා සක්කාය දිට්ඨිය නැති වෙනකොට විචිකිච්ඡාව කියලා කියනවනේ ඔන්නෝගේ තියෙන අර්ථය මම ඔබට කියන්න ඉච්ඡාව කියලා කියන්නේ කැමැත්තට වී කියලා කියන්නේ විකෘති ලෙස. එනම් විකෘති ලෙස කර්ම කිරීමේ කැමැත්ත නැති වෙලා යනවා. ඒ කියන්නේ විකෘති කර්ම කියන්නේ මොනවද? පාප දහම්.
පාපදහම් කරන්න තියෙන කැමැත්ත නැති වෙලා යනවා. එහෙනම් ආයි කැමැත්තෙන් නම් කවදාකවත් පාපදහම කරන්නේ නැහැ. අරකත් ඔළුවේ තියාගෙන ඉන්න කවුරු හෙව්වොත් ඒක කියන්න. මේවා අවබෝධයට ආපු අය විතරක් අවබෝධයෙන් ගන්න. දැන් මේක ඇත්ත නෙමෙයි. අර අනිත්‍ය දුක්ඛ අනාත්ම මනාවකට අවබෝධ කරගත්ත කෙනා හොරකමක් කරයිද? හොරකමක් කරයිද? නැහැ. හොරකමක් කරන්නේ කැමැත්තෙන්. කැමැත්තෙන් හොරකමක් කරන්නේ අය. හැබැයි සමහරට අකමැත්තෙන් හොරකමක් කරන්න වෙයි. තමන්ගේ දරුවා අඬනවා 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 ඉවරයක් නැහැ. දැන් කන්න මෙලෝ දෙයක් නැහැ ගෙදර. දරුවා බඩකින්න වේලිලා හාමතේ මැරෙන්න යන්නේ. අල්ලපු ගෙදර පේනවා පිපිඤ්ඤ වලක් තියෙනවා. පිපිඤ්ඤ ගෙඩියක් හටගෙන තියෙනවා. දැන් මොකද මෙයා කරන්නේ? බොහොම කැමැත්තෙන් යයිද ඕක ගන්න? නැහැ මේ දරුවගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා ඊල් අරක කඩාගෙන එල්ල දරුවට දෙයි. දෙයිද නැද්ද? දෙයි. හැබැයි රහතන් වහන්සේ දෙයිද? නැහැ. රහතන් වහන්සේ ඒක කරන්නේ නැහැ. නමුත් සෝතාපන්න කෙනා එහෙම කරනවා. හැබැයි කිසිදු පාපයක් කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. ගැළපෙන්නේ නැද්ද? සෝතාපන්න කෙනාගේ තියෙන ලක්ෂණ වලට ගැළපිලා යන්නේ නැද්ද? මුර්ධාදී අටතැන්ගේ සැකේ කියලා කමක් නැහැ. ඔව සම්පූර්ණයෙන් වෙනස් කරන්න ගියොත් එහෙම සංවඩු ගැහෙනවනේ අපි. ඒක නිසා ඒවත් ඔහොම දරාගෙන ඉන්න. කවුරු හරි ඇහුවොත් ඒක කියන්නේ. මේවා කිය මම මේ කතා කරන ධර්මයේ කාටවත් කියන්න යන්න එපා. ඇයි හේතුව ඔබට මේක මනාවකට විග්‍රහ කරලා දෙන්න බැරි නිසා. මේ පදයේ තියෙන නිරුක්ති අරගෙන, නිර්ණයවන උක්තිය අරගෙන, නිර්ණයවන උක්තියක් තියෙනවනේ ඕනෙම පදයකට. ඒ පදෙන් කියවෙන දෙයක් තියෙනවා. අන්නේ කියවෙන දේ අරගෙන තමයි ඔබට මේක කියන්නේ. ඒ කියනකොට පින්වතුනි සත්‍ය ධර්ම එළියට එන්නේ ඒකයි. එහෙනම් අර සත්කාය දිට්ඨිය නැති වෙන කෙනා ඊළඟට විචිකිච්ඡාව කියන එක නැති වෙලා යනවා එයාගේ. විචිකිච්ඡාව නැති වෙනවා කියන්නේ මොකද්ද? පාප දහම් කිරීමට තියෙන කැමැත්ත නැති වෙලා යනවා. එයා කැමැත්තෙන් නම් කිසිම පාපයක් කරන්නේ නැහැ. හැබැයි අකමැත්තෙන් සමහරට පාපයක් කරන්න සිද්ධ වෙනවා. රහතන් වහන්සේට ඒකවත් නැහැ. අවිද්‍යා අනුසේම විඳලා දාලා තියෙන ඒක නිසා උන්වහන්සේ යටින් පාපයක්වත් පුණ්‍ය කර්මයක්වත් කෙරෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස සිල්වුත පරාමර්ශනය කරනවා කියලා එකක් තියෙනවා. සිල්රුතයන් පරාමර්ශනය කරනවා. එතකොට සිල්රුතයන් පරාමර්ශනය කිරීමක් මේල ආයි සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? ආයි වෘත සමාදන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිදු වෘතයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාට සීලය කියන එක එයා තුල පිහිටලා ඉවරයි. ආයි වතක් සමාදන් වෙන්න අවශ්‍යතාවයක් එයාට නැහැ. ඒ කාලේ සිල්වෘත තිබුණා. අදත් තියෙනවා සිල්වෘත. අජවෘත, ගෝවෘත, සුනකවෘත කී සිල්වෘත තිබ්බා ඒ කාලේ. වෘත සමාදන් වීම. මොකක් හරි වෘතයක් සමාදන් වෙලා. වෘතයක් කියන්නේ මොකද්ද? වෘතය කියන්නේ මොකටද? මේවා තියෙන අර්ථ ගන්න. වෘතය කියන්නේ මොකටද? කියන්නේ මොකද? වෘතය කියන්නේ මොකද? රවුමට. රවුමට වෘතය කියන්නේ. එහෙනම් වෘතයක් සමාදන් වුණා කියලා කියන්නේ ඒක රාමුවකට කොටු වුණා. ඒ රාමු ඇතුලේ තමයි වැඩපිළිවෙල යන්නේ. බල්ලා කියන රාමු ඇතුළට කොටු වෙච්ච කාට කියනවා සුනක ෘතේ සමාදන් වුණා කියලා. ඌ ආයි සිංහ වැඩ කරන්නෙත් නැහැ, මිනිස් වැඩ කරන්නෙත් නැහැ. ඌ ඉන්නේ අර රාමු ඇතුලේ. ඌ කරන්නේ මොකද්ද? සුනක වැඩ, බලු වැඩ. බල්ලා විදියටයි කන්නේ, බල්ලා විදියටයි නාන්නේ, බල්ලා විදියටයි කක්ක කරන්නේ, බල්ලා විදියටයි චූ කරන්නේ. අර ෘතේට ඇවිල්ලා ඉන්නේ. අපි අද පන්දලකට ගිහිල්ලා ෘතයක් සමාදන් වෙන්නේ, සිල් සමාදන් වෙනවා කියලා. ඒකෙන් ආය සමාදන් වෙන්න එපා කියලා එහෙම නෙමෙයි ඈ. හරිද? වෘත සමාදන් වෙන්න. වෘත කියලා කිව්වේ අද අපි සමාදන් වෙන්නේ එකක් ඇතුළේ. ඒකට කියනවා මොකද්ද? ආර්ය උපෝසත සීලය කියලා. ආර්ය උපෝසත සීලය කියන්නේ යම රහතන් වහන්සේ නමක් වැඩ හිටියනම් යම් කාලෙක අන්නේ රහතන් වහන්සේ හිටපු විදිහට තමයි ඉන්නේ. එහෙනම් ඒ වෘතේ මොකද්ද? අරහත් වෘතේ තුල අපි ඉන්නේ. අරහතුන් වහන්සේවයි අනුගමනය කරන්නේ. උන්වහන්සේ කරපු කියපු ආකාරයේ තමයි කටයුතු කරන්නේ. ඔබම හිතලා බලන්න ඔබ සිල් ගන්න කියලා එහෙමද ඉන්නේ කියලා. තථාගතයන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දෙනවා. අනේ ස්වාමීනි මම රහතන් වහන්සේ අනුව ගිහිල්ලා මම මේව කරන්නේ නැහැ, මේව කරන්නේ නැහැ, මේව කරන්නේ නැහැ. මම රහතන් වහන්සේ නමක් විදියට රහත් මෙහෙණියක් වශයෙන්, රහත් ආර්යාවක් වශයෙන් මම කටයුතු කරනවා. ඒ විදිහට මම අද දවසේ ගත කරනවා කියලා. එහෙම ගත කරනවා කියලා හිතාගෙන කරන දේවල් ටික ඔබටම පේනවනේ පින්වතුනි සිල් ගන්න ගිය මිනිස්සු. මට ඕවා විග්‍රහ කරන්න බෑ පන්සල්වල. අද මම ඔබට කියන්නම් ඔබ සිල් ගන්න ගියා නම් පින්වතුනි එකලා වෙන්න. රට්ට පින්දේට ණය වෙන්න එපා.
රට පින්නේට නායකාරයෙක් වෙන්න එපා කවදාක්වත්. සිල් ගන්න ගියා නම් එකලා වෙන්න. දෙන්නෙක් එක නිවන් දකින්න බෑ. තමන්ගේ අනිත් අයට ඕන එකක් කරගන්න කියලා තමන් තනි වෙන්න. ආයේ එක කෙනෙක්ගේවත් මූණ බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඌ ගඳයිද, ඌ සුවඳයිද, ඌ රසනයිද, ඌ කැතයිද, ඌ උසයිද, කොටයිද, මිටිද? ඕව බලන්න අවශ්‍යතාවයක් නැහැ එතන. රහතන් වහන්සේ අනිත් එකාගේ උස මිටිකම් බලන්නේ නැහැ. ඇයි රහතන් වහන්සේ කෙනෙක් විදිහට ඉන්නවා කියලා පොරොන්දුනේ? එහෙමනේ හෘදේ සමාදන් වුනේ. ඒකත් හෘදයක්. ඒ හෘදේ ආර්යයි. අනික් හෘද අනාර්යයි. හැබැයි රහත් මේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා ඔය එක හෘදයකවත් ඉන්නේ නැහැ. මොකද එයාට ආයි සීලයක් කියන එකක් මේ වතක් කියන එකක් සමාදන් වෙන්න ඕනේ නැහැ. එයා ආර්යකාන්ත සීලයට ඇවිල්ලා ඉන්නේ. එයාට තියෙනවා පහන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන සීල් පහම. අන්න ඒකට කියනවා පංසීල් කියලා. ඔය අද ඔබ සමාදන් වෙන්නේ පංච වත. ඒකට කියන්නේ පංච සීලය නෙමෙයි. මම ආයතරයක් කියනවා මේ දේවල් තව කෙනෙක් එක කතා කරන්න යන්න එපා. ඔබ හිතන්නත් එපා මම බන හදාද කියනවා කියලා. එහෙම හදාද කියනවා නම් මාත් බුදුවරයෙක් නේ. මීට වඩා ගරු කරන්න එපා මට. ඈ සතාගතයන් වහන්සේගේ බණ ඒ විදිහටම හදාද කියනවා නම් මෙතන මේ තප්පර ගානද? මේ සතාගත දහමේ දින දේ. ඇයි මේක ඔබට ලැබිලා නැත්තේ? මෙච්චර කල් පුස්කොළ පොත් වලට වැඳ වැඳ හිටපු ඉඳන්. දැන් ඔය පුස්කොළ පොත් ටික ගන්න අතට අරගෙන ඔබ කියවන්න බලන්න. කියවන්න නැත්තම් කියවපු එකකින් මේ ධර්මයේ ටිකක් අහන්න. නොකියපු අයගෙන් එහෙයි එහෙයි කියලා ගත්ත අයගෙන් මේ ධර්මය අහන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ධර්මය ඔහොමම වැහිලා යනවා. අන්ධයාගේ කනවැල අල්ලගෙන යන පිරිස වගේ අන්ධයා වලේ වැටෙන්න යනකොට ඔක්කොම යන්නේ කොහෙද? අන්ධරැලක් කනවැල අල්ලගෙන යනකොට ඉස්සරහා අන්ධයා වලට නෑ යන්නේ. හැම එකම ගිහලා වලේ වැටෙනවා. එච්චර තමයි වෙන්නේ. ත්‍රිවිධක ධර්මයේ මහා සත්‍යය. ඒක නිසා තමයි පින්වතුනි මේ හැම ධර්ම දේශනාවක අවසානයේම ඔය දෙවියන්ට ඉස්සෙල්ලා කාටද බින්දෙන්නේ අපි? මේ ත්‍රිවිධක ධර්මයේ අද මේ වෙනකන් මේ අපිට පවත්වාගෙන ආපු යම් උත්තම පිරිසක් ඉන්නවනම් ආන්නේ උත්තමයන්ට බුදු බව ප්‍රාර්ථනා කරලා ඒ උත්තමයන්ට මේ සංසාර නිරෝගීත්වේ ප්‍රාර්ථනා කරලා. සංසාර නිරෝගීත්වේ කිව්වේ ඈ නිවන වෙන මොකක්ද? මේ නිවන් මඟ ප්‍රාර්ථනා කරන්නේ උන්වහන්සේලාට පළමු කොට ඒකයි. දෙවියෝ හින්දා නෙමෙයි අද අපි මේ නිවන් දකින්නේ. කවුරු නිසාද? ඒ උත්තම පිරිස නිසා. ඒ උත්තම පිරිස එදා සොලීන්ට ඔක විනාශ කරන්න දුන්නා නම් එහෙම අද අපිට මුකුත් ඉතුරු වෙනවද? අද අපි එකිනෙකාගේ බෙල්ල කඩාගෙන ගන්න තිරිසන්දු බවට පත් වෙලා ඉඳී මෙතන. මේ ධර්මයේ තිබිලා කුලල් කා ගන්න එක එක දේවල් වලට ඕද නැද්ද? මේ දේවල් තිබිලත් අම්මට තාත්තට ගහලපන්නන්නේ. ඉතින් මේ දේවල් තව නොතිබුණා නම් කොහොමද? එහෙනම් පින්වතුනි තව ටිකක් මෙන්න මේක අහගන්න හොඳට ඔය සීල් ගන්න ගියාම කරන්න ඕනේ නැද්ද? මොකද මේ බොහෝ පිරිත් ඉන්නවා මෙතන සීල් ගන්න යන හරිම උත්තමයි. මම හරියම අගය කරනවා ඒක. සීල් ගන්න යන නැති කාට වඩා සීල් ගන්න යන කෙනා මහා ශ්‍රේෂ්ඨයි. හැබැයි මම එතන ඔබට එක දෙයක් කියනවා. සීල් ගන්න ගියාට පස්සේ හැසිරෙන්න වෙන විදිහක් තියෙනවා පින්වතුනි. ඒ වෘතේ ඇතුලේ ඉන්නව හැරෙන්න ඒ වෘතයෙන් පිටට යන්න එපා. එහෙම ගියොත් ඔබ රට්ට පින්නේට ණය වෙනවා. රට්ට පින්නේට ණය වෙනවා කියන එක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. අනුන් සද්ධාවෙන් දෙන දානයක් දුස්සීල විඳගෙන වැළඳුවොත් තථාගතයන් වහන්සේ කියනවා ඒකාන්තයෙන්ම අපාගත වෙනවා කියලා. භික්ෂුන් වහන්සේලාට කියන්නේ මහා අග්ගිනි කන්දෝපම සූත්‍රය. ගස්බෙණයක් ගිනි ගන්නවා දැකලා ඒ ගිනි ගන්න ගස්බෙණේ උපමා කරගෙන මහා අග්නි කන්දක් කියන එක උපමා කරගෙන බුදුහාමුදුරුවෝ කිව්වා මහණෙනි දුසිල්වත් ඉඳගෙන සිල්වතුන් දෙන දාන කනවට වඩා හොඳයි. ඒ බත්ගුලි වෙනුවට ගිනිගුලි කාපල්ලා කියලා. මොකද උඹලාට අවීතිමා නරකාදි ලැගලා මහා ගින්නකට ලක් වෙන්නයි වෙන්නේ. මෙන්න මේ වගේ මහා ගිනි ගෙන දැවෙන තැනක උපදින්නයි උඹලාට වෙන්නේ කියලා. ඕක ඇහුවාම 69කට ලේවමනේ කියන්නේ. 69ක් සිවුරු වැරලා දාලා කියන්නේ. 69ක් වේගෙන් මාර්ගය වඩාගෙන අරහත්ත්වයට පත් වුණාද? ඇයි ඒ? මෙතර කල් දුස්තිලව හිටපු අය බයට ලේවමනේ කියා. ඇයි කවුද මේ කිව්වේ? තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ යමක් කිව්වනම් කිව්වම තමයි. ආයි ඒක වෙනසක් වෙන්නේ නැහැ. මේ ලෝක තුන් ලෝකෙ ඉන්න කාටවත් ඒක වෙනස් කරන්න බෑ. කර්ම ශක්තියකටවත් වෙනස් කරන්න බෑ ඒ කියපු දේ. මොකද ඒව ඔක්කොම ගලපලා තමයි උන්වහන්සේ කියන්නේ. 69ක් සිවුරු වැල්ල දාලා ගියලු මෙහෙම ගියොත් එම් මහ විනාශයක් අපිට වෙන්නේ කියලා. අපිට මේක තවදුරටත් කරගෙන යන්න බෑ. ඉතින් ඒක හොඳයි ඒක අතකින් බැලුවා. කරගෙන යන්න බැරි නම් දාලා යන්න ඕනේ. මේක ඉඳගෙන පව් කරනවට වඩා සාසනය රකින්න කියලා හිතාගෙන පව් කර කර මේක ඇතුළේ ඉඳලා හරියන්නේ නැහැ. මහා පාපයක් කරගන්න එහෙම වුණොත් එහෙම. ලේසි පහසු පාප කර්ම නෙමෙයි. මොකද ඔබ දානයක් දෙන්නේ කොහොමද? මහා සද්දා හිතකින්.
නේද? තමයි මේ කහන කට කහනවා දින සල්ලි නෙමෙයි. නේද? මහා සද්ධාවකට පත් වෙලා ඒ සද්ධා සම්පන්නව තමයි මේ දානෙ පිළියෙල කරලා දෙන්නේ. එහෙනම් රට්ට පින්දේට ණය වෙන්න උත්සාහ කරන්න එපා සිල් ගන්න කියලා. හරි පරිස්සමෙන් කටයුතු කරන්න. එහෙනම් සිල් ගන්න ගියා නම් රහතන් වහන්සේ කෙනෙක් විදියට රහත් ආර්යාවක් විදියට හැසිරෙන්නේ. එහෙම නැත්නම් සිල් ගන්න නැතුව ගෙදරටලයි. දරුවෙක් අරගෙන යනවා නම් සිල් ගන්න ඒ දරුවා ලව්ව සීලය සමාදන් කරවන්න. දරුවාට තේරුම් කරලා දෙන්න පුතේ මේ සීලය කියන්නේ මෙන්න මේකයි උඹ මෙන්න මේ විදියට ඉන්න ඕනේ. රාහුල මහරහතන් වහන්සේ උදාහරණයට අරගෙන රාහුල මහරහතන් වහන්සේ කොහොමද හිටියේ ඒ ටික දරුවාට තේරුම් කරලා දීලා මෙන්න මේ විදියට ඉන්න. ඔන්න ආදි වශයෙන් පින්වතුනි තමන් මේ කරන කාර්යයක් හරියට දැනගෙන කරන්න. එහෙම කළේ නැත්නම් එහෙම පින්වතුනි අන්තිමට මහා විනාශයක් තමයි තමන්ට සිද්ධ වෙන්නේ. එවනම් ඔය සිල්වත පරාමර්ශනය කරනවා කියලා කිව්වේ සෝතාපන්න කෙනා කවදාකවත් සිල්ලුතයක් පරාමර්ශනය කරන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවද පින්වතුනි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියන තුන නැති වෙලා යන හැටි සෝතාපන්න කෙනාට. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනකොට ඔන්න ඔය තුන නැති වෙලා යන ඔය තුන හැලෙනවා. ඔවා සංයෝජන. සං කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව. ඔයක සංයෝජනයට පත් වෙලා තමයි තියෙන්නේ. ඒ සංයෝජන 10ක් කියන දස සංයෝජන කියන්නේ ඒකයි. ඔය දස සංයෝජන වලින් පළවෙනි තුන හැලෙනවා. මක්කලහමද අනිත්‍ය දුක්ඛ අනාත්ම යම් ප්‍රමාණයකට වඩනකොට පළවෙනි තුන හැලෙනවා. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම යම් ප්‍රමාණයකට වඩනකොට ඊළඟ දෙක හැලෙනවා. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම මනාකොට වඩනකොට ඊළඟ පහම හැලෙනවා. එහෙනම් අනිත්‍ය දුක්ඛ වැඩිවීමම තමයි කරන්න තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකේ දකින්න උත්සාහ කරන්න. ලෝකය කියලා කිව්වේ මොකක්ද? ලෝවාගත්ත කයට. ලෝවාගත්ත කයට ලෝකය කියලා කිව්වේ. මොනවද ලෝවාගත්ත කය මම කිව්වේ? කය කියලා කියන්නේ සමූහයන් වශයෙන් පවතින ඒවා. මේ සමූහයන් පවතින වශයෙන් පවතින හැම එකක්ම ලෝවාගෙන ඉන්නේ. ඒ ලෝවාගන්නේ හිඳ තමයි ලෝ කියලා එකක් හැදිලා තියෙන්නේ. සියල්ල දුකයි කියලා කිව්වෙත් ඒකයි. අල්ලගත්ත හැමදේම දුකයි. අල්ලගත්ත නැති එකක්වත් දුක නෑ. ඉංග්‍රීසිය මිනිහක් මරලා දාලා තියෙනවා. දුකද? නෑ. ඉංග්‍රීසිය තමන්ගේ පුතා මරලා දාලා තියෙනවා. දුකද? ඔව්. අල්ලගත්ත හිඳ. අල්ලගත්ත නැත්නම් දුක නෑ. හැබැයි අත අරින්න පුළුවන්ද එහෙම? නෑ. අත අරින්නේ කොහොමද? අත අරින්නේ නෑ. අත ඇරෙන්න අරිනවා. අත අරින්නේ උත්සාහ කරන්න එපා. ඒව වෙන වැඩ නෙමෙයි. අර මගේ කෙස් මගේ නෙමෙයි කිව්වා වගේ වැඩ. මගේ කෙස් මගේ නෙමෙයි කිව්වම වෙලාද වැඩේ? ඔහොම හිතන බලන්න. එහෙනම් වෙන්නේ කොහොමද ඒක? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කෙස් ගැන හිතන්න පටන් ගන්නවා. මේ කෙස් කියලා කියන්නේ රූපයක් බව අවබෝධ වෙලා මේ රූප පින්දයන්ගේ තියෙන ස්වභාවය තමන් හිතන්න පටන් ගන්නවා. කේසා කියලා කිව්වේ ෂේ වෙන දෙයට ආස කරපු ඉන්න කේසා ඇතුළ. එහෙනම් ෂේ වෙන දෙයට ආස කරුත් කේස හැදෙන බව අවබෝධ කර ගන්නවා. අවබෝධ කරගෙන මේ කෙස් වල තියෙන ස්වභාවය අවබෝධ කරනවා. ඊළඟට කැඩි කැඩි බිඳි බිඳි වෙනසෙන ස්වභාවයක් මේකට තියෙන්නේ. ඒ වෙනසි වෙනසි හැලෙන ස්වභාවයක් මේකට තියෙන්නේ. එහෙනම් මේ කෙස් තිබ්බත් නැහැ නැතත් නැහැ කෙස් තියෙන කල් කෙස් තිබිච්චා නැතුණාම වැටිච්චායි මට මොකෝ. මගේ ගමනමයි යනවා. කැඩෙන දාට කය කැඩුනාවේ බිඳෙන දාට කය බිඳුනාවේ නැහෙන දාට කය නැහුණාවේ අමා නිවන්සුව මට හිමි වෙයි. මට අමා නිවන්සුවයි ඕනේ. මේක තියෙනකන් තිබිච්චාවේ කැඩෙන වෙලාවට කැඩේ බිඳෙන වෙලාවට බිඳේ නැහෙන වෙලාවට නැහැයි මට මොකක්ද කරන්න කියන්නේ? මං ඕන අල්ලන්නද? මං නවත්තලා අල්ලන්නද? මේක කැඩෙන වෙලාවට කැඩිලා යනවා මං කොහොමද නවත්තලා අල්ලන්නේ? නැහෙන වෙලාවට නැහිලා යනවා. ඔය කොච්චර කරගෙන හිටියත් නැහෙන වෙලාවට ඩොග් ගාලා නැහෙනව නේද? එච්චරයි. ආය වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. රාජමාලිගා හදන් හිටියත් නැහෙන වෙලාවට නැහෙනවා. රාජමාලිගා හදන් හිටියත් කැඩෙන වෙලාවට මේක කැඩෙනවා. බිඳෙන වෙලාවට බිඳෙනවා. ඔන්න ඔය අවබෝධයෙන් ඉන්න. ඔයක සිහියට අරගෙන හැමතිස්සෙම සිහිය පිහිටවගෙන යන්න පින්වතුනි ඔයගේ හඳ පාන් කොට කියන සුර ලෝකයක් බවට පත් වෙයි. මෙන්න මේ විදිහට ඔබ හිතන්න පටන් ගන්න. ආය පොලිසියෙන් ඉන්න ඕනේ හඳ පාන් වලට. ආය කසිප්පු කාර්යෝ මේ කියන මේ ලෝකෙ බිහි වෙන්නේ නැහැ කවදක්වත්. අවිපකාරකයේ හංවඩු ගහන්න දෙයක් නැහැ. උන් ඇදගෙන එන බර ටිකක් අහන්න. අඟුලි මාලට පුළුවන් වුණා නම් අරහත්තර පත් වෙන්න කසිප්පකාරයෙකුට බැරිද සෝවන් වෙන්න? කසිප්පකාරය කරන දෙයක් තියෙනවා. අඟුලි මාල කියන්නේ මහා දාස් ගාන මිනි මරුපෙකේ. අරහත්තර පත් වෙලා මහා ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ මේ ලෝකේ ඉන්නේ. එහෙනම් කසිප්පකාරයෙකුට බැරිද හරක් මරන හේකුට බැරිද සෝවන් වෙන්න ඇවිල්ලා? අම්ම මරන්න නැත්තම් පුළුවන්. උත්සාහ කළොත් කරගන්න. හරිනම් උන් මේද එන්න ඕනේ මෙතනට. ඇයි අය අතහැරපු සැනින් අපාගත වෙන්නේ උන්නේ පව් කරන්නේ උන් කියලා කියන්නේ.
ඒකුන් අරගෙන ඉන්නේ මේ වායි පන්නලා දාන්න එපා මූ පව්කාරය ඕකව ගෙන්න ඕනේ නැහැ කියලා. බුදුබණ ඇහුවොත් පින්වතුනි ඒ කාන්තේම ධර්ම වැටෙනවම තමයි. ධන ගහනවම තමයි බුදුබණ ඇහුවොත්. කෙල තොල්ලෙක් නෙමෙයි නා. කෙල තොල්ලා කියන්නේ කටේ තියෙන කෙල කටේ තියාගන්න බැරි එකයි. මෙහෙම වෙන වැක්කෙන්නේ කට දිගේ. එහෙම එකෙක් නෙමෙයි නම් අවබෝධ කරන්න පුළුවන්. අනුව තමයි පව් කරන්නේ නැතුව හරි ඉන්නවා. හැබැයි මානෙන් ලොකුවට ඔලුව මුදවගත්ත කෙනෙක් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹ කොහෙද කියන්නේ උඹට වඩා මං දන්නවා මං වැරදුනොත් මං අපායයි මං කරන දේ මං කරගෙන යනවා කියලා හිතාගත්තොත් ඉතින් කරන්න දෙයක් නැහැ. හරිද ඉතින් අපිට කහනමේ නේද? අනිත් එකේ පව් කළා කියලා ඔබ අපාය යනවේ. ඔබ පව් කළොත් ඔබ අපායයි. එච්චර ඔබගේ පුතා පව් කළා කියලා ඔබ අපාය යන්නේ නැහැ. ඒ පුතා වෙනුවෙන් පව් කරන්නේ වදන්න එපා. ඒ කොහෙන් අතාවු ගන්ධබ්බර ගන්නේ පුතා දුව කියේ ඔය ළඟ ඉන්නේ. ඔය දුව පුතා ආවේ දැන දන්නවද? ඔය පුතා දුව කියන්නේ උන් ආපු දැන් දන්නවද? අඬ ගහලා කතා කළා දෙන්න කියලා. නෑ උන්ට කර්ම ශක්තියට අනුව ගැලපිලා ආවා. ආවේ එක්ක ණයක් ගන්න නැත්තම් ණයක් දෙන්න. ගොඩක් මේ කාලේ නම් ඉන්නේ ණය ගන්නම තමයි. ජබටා ණයනේ ගැවිණි උන්නේ. නැත්තම් ගැබක් හැදුන්නේ නැහැ ඉතර ඉස්සර මේ කාන්තාව. ඉස්සර කිය බුදුහාමුදුරන් කාලේ නෙමෙයි. ආදි කල්පිත බ්‍රහ්මයාගේ කාලේ. මේ මේ විශ්වයේ පවතින කාලේ. මේ විශ්වය පටන් ගත්ත කාලේ. මේ බඩවල් හදාගෙන ඉන්නේ නැහැ කවුරු. අවුරුදු 16 විතර ළමයෙක් තමන් ගාව පහළ වෙන්නේ. ඕපපාතික. එහෙම උනේ. පස්සේ ණය වෙලා ණය වෙලා ණය වෙලා බඩට එන්න පටන් ගත්තා. දැන් ඉතින් ණය මෙරෙන්න බෑනේ. ඇයි? දස මාසයක් තියාගෙන ඉන්න ඕනේ. තන මාසයක් ඉඳි පෝෂණය කරනවා එළියට දාලා ආයි පෝෂණය කරන පොඩි කාලේ ඉඳලා හදා ගන්න ඕනේ අවුරුදු 16ක ළමයෙක් කියලා කසාද බඳින වයසේ ළමයෙක් ඒ කාලේ ආයි ඌ පෝෂණය කරන දෙයක් තියෙනවද ඈ අවුරුදු 16ක ළමයෙක් පෝෂණය කරන දෙයක් තියෙනවද නෑ ඌ ඉපදුනා ඌ රස්සාවක් කළා ඌ කාලවිල ඉන්නවා අම්මේ තාත්තා කියනවා ආසාවෙන් ඔක්කොම කරලා දෙනවා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මෙන්න මෙච්චර විතර ඉඳලා පටන් අරගෙන ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ඕකෙන් මහා දුකක් දීලා එළියටත් ඇවිල්ලා එළියට ආපෙල ඉඳලා මහා දුක් ඉන්නත් දීලා 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 ඔන්න ලොකු වෙනවා. නී ඌ ලොකු වෙනවා කියලා කියන්නේ අම්මලා පොඩි වෙනවා. ඇයි? අම්මලා පොඩි වෙලා චොප්ප වෙලා යනවා. ඇයි? ඉතින් අර අරුට කන්න දෙන්නේ බෑ ඉතින්. දහ දුක් විඳින විඳ දහ දුක් විඳින විඳ කන්න දෙනවා. ආප්ප තම්බ තම්බ කන්න දෙනවා. කිරි කප කප කන්න දෙනවා. ඌ ගන්නවා ඔක්කොම කරනවා. අන්තිවල මොකද කරන්නේ? පයින් පාරක් ගහලා දොට්ට දා. ඉතින් කියනවා දරු සම්පත. යෝග තමයි පින්වතුනි සත්‍ය ස්වභාවය. ඊට පස්සේ මැරිලා ඇවිල්ලා කානුවක් අසර වෙලා දොරක් අසර වෙලා බලාගෙන ඉන්න දරුවන්ට මොකද වෙන්නේ කියලා. මොකෙක් හරි කාලකන්ණිකට සරණ පාවල දුන්නා නම් තමන්ගේ දුව ගුටි ගන්න වාරයක් ගන්න දොරක් අසර වෙලා බලාගෙන ඉන්නවා. ඔන්න දරු සම්පතක මහත්. එහෙනම් දරුව කියන්නේ අනිච්ච පින්ඩයක් නෙමෙයිද? අනිච්ච පින්ඩයක් නෙමෙයිද? තමයි. අනිත්‍ය බින්දයන් නම් දුක්ඛ බින්දයන් නම් අනාත්ම බින්දයන් නම් තවදුරටත් ඇසුරු කළ වැඩක් තියෙනවා. එහෙනම් අතින් අල්ලගන්න හිතින් අතහැරලා දාන්න. අතින් අල්ලගන්න. යුතුයකම් සියල්ල ඉෂ්ට කරන්න. ආයි මේක අල්ලන්න හරයක් නැති බව අවබෝධ කරගන්න. මේක හිතින් අල්ලවල තියාගන්න තරම් වටින වස්තුවක් නොවන බව අවබෝධ කරගන්න. මම ළමයා ගැන කිව්වේ ඇත්ත කතාව. ඔබ කැමති නැතු ඇති මේ වහන්න. ණයක් ගන්න ආපියෙක් හැරෙන්න වෙන එකක් නෑ දරුවෝ කියලා. තරහ වෙන්න එපා එහෙම කිව්වට මට දරුවෙක් ඉපදුනත් ඒත් ඒකම තමයි. අපිත් ආවේ ණයට තමයි. ණය බලාගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ආපුලේ ඉඳලා මරලා මේ කකුසිර දාන හිතුන්නේ නැත්තේ. නැත්නම් ඉබිලිච්ච එක මරලා කකුසිර දානවනේ. ඇයි එහෙම කරන්නේ නැද්ද? කරන්නේ ඕනේ තරම්. දෙන්න ණයක් නැති හිඳ මරලා දැන්. වරණ ආවා කියලා හරියන්නේ නැහැ. ඒකල මහා අපාගත වෙන වැඩ පිළිලකුත් කරගත්තා. නමුත් ඔබට දරුවෝ වෙලා ඉපදිලා තින්නේ ඔය කට්ටියම තමයි. මේ ඉන්න තරුණයන්ට දරුවෝ වෙලා උපදින්න ඉන්නෙත් ඔය කට්ටියම තමයි. බලන්නක මම බොරුද කියන්නේ කියලා ඉපදිලා ඉඳන් මොනවද දෙන්නේ කියන්නේ? දරුවෝ දීපු එක දෙයක් කියන්නේ? අද මේ වෙනකම්? ඔබ දරුවට දීපු දේවල් හැරෙන්න දරුවෝ ඔබට දීපු එක දෙයක් කියන්නේ? මම කියන්නේ එක දෙයක්. මොකක්ද? දුක. වෙන කිසිම දෙයක් දරුවෝ ඔබට දීලා නැහැ. දැන් කිය අපේ දරුවෝ අපිට කන්න දෙනවනේ කියලා. කන්න දෙනවා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙච්ච හින්දා. එහෙම නේද? බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ නොවුනනේ. කන්න නෙමෙයි ෆයින් දෙකක් දෙයි.
සොට්ට වීසිය. ඇයි ඒ? දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඉන්නේ නැත්තම් මිනිස්සු. නිකන් කියන නෙමෙයි මේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඉන්නේ. නැත්ති නැත්ති මාතා නැත්ති පිතා ආදි වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට හැල්ල ඉන්නේ. ආයි අම්මා කියලා කෙනෙක් නැහැ, තාත්තා කියලා කෙනෙක් නැහැ. පන්න පිටින් අපාගත වෙයි ළමයි. එතකොට තරුණ දරුවෝ ඉන්නවා නම් මේ මේවා හරි තරයේ ඔළුවට ගන්න. දරුවෝ කියලා කිව්වා මම එදත් කිව්වා බණ දේශනාවේදී. දරුවෝ කියලා කියන්නේ කාටද? දරුවෝ කියන්නේ කාටද? අම්මා ජීවතුන් අතර ඉන්නවා නම් අවුරුදු 60ක් වුණත් ඔබ දරුවේ. අන්න එක මතක තියාගන්න. මේ දරුවා කියලා කියන්නේ පොඩි පැටවුන්ට නෙමෙයි. දැන් වැඩිදු විතරව දරුවෝ කියලානේ කිව්වේ අපිට නෙමෙයි මේ කියන්නේ. මේ විදිහින් පොඩි උන්ට කියන්නේ. පොඩි උන්ට නෙමෙයි දරුවා කියලා කිව්වේ කාටද? තමන්ගේ අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවා නම් තමන් දරුවේ. එහෙනම් තමන් දරුවෙක් විදිහට කටයුතු කරනවා නම් පින්වතුනි තමන්ගේ අම්මට තාත්තට සලකන්න. වචනයක් කියන්නේ පම්මර තාත්තට විරුද්ධව. හිත රිද්දන්න එපා මොනවා කළව. වැරද්දක් කරනවා වැරද්දෙන් මුදව ගන්න එක වෙනම දෙයක්. දේශසහගතව හැදිරෙනවා දේශසහගතව පැත්තේ මුදා ගන්න එක වෙනම දෙයක්. ඉදන් කඩම් මත තුට්ටු දෙකේ දේවල් මත මේ අනිච්ච පින්දවල් මත කවදාක්වත් ගෑනු මත ඔය කිසි දෙයක් මත තමන්ගේ අම්මා තාත්තා හිත රිද්දන්න එපා කවදාක්වත්. තමන්ගේ තාත්තට විරුද්ධ එක වචනයක් අම්මට විරුද්ධ එක වචනයක් කතා කරන්න එපා. අම්මා තාත්තගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ කිසිදු අවස්ථාවක කාගේවත් පැත්ත අරගෙන කාටවත් ඇඟිලි දික් කරන්න යන්න එපා. සමහර දරුවෝ ඉන්නවා අම්මගේ පැත්ත අරගෙන තාත්තට ගහන, තාත්තගේ පැත්ත අරගෙන අම්මට ගහන. ඒ දරුවෝ පව්. කාලකන්ණි දෙමාපියන්ගේ ජාතක වෙච්ච දරුවෝ කියලායි මට කියන්න තියෙන්නේ. ඇයි? උන්ගේ තියෙන කරුමෙට තමයි ඒ දෙමාපියන්ගේ ජාතක උනේ. ඇයි? අම්මා පොළඹවනවා තාත්තට ගහන, තාත්තා පොළඹවනවා අම්මට ගහන. අන්තිමට දරුවා අම්මටයි තාත්තටයි ගහලා ඌ මහා පාය යනවා. ඔය දේවල් වලට කවදාකවත් පොළඹවන්න එපා. තමන්ගේ දරුවංග තමන්ගේ දරුවට ආදරේ නම් බිඳු මාත්‍රයක් හරි. තමන්ගේ දරුවෙක් ලව්වා තමන්ගේ ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට වචනයක්වත් කියවන්න එපා. තමන්ගේ දරුවට ආදරේ ඉන්න. කියු සනින් අපාගත වෙනවා. රහතන් වහන්සේත් බුදුහාමුදුරුවොත් අම්මත් තාත්තත් කියන හතර දෙනාව පරිස්සමෙන් ඇසුරු කරන්න. ඇයි? හොඳින් ඇසුරු කළොත් හොඳයි. තරහින් ඇසුරු කළොත් කෙලින් අවීතිය තමයි යන්නේ. ඒක නිසා අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවා නම් පින්වතුනි පුණ්‍යක්කෙත්තන් කියලා බුදුහාමුදුරුව කිව්වේ. ඒකයි මේ අම්මා තාත්තා කියන්නේ මහා පින්කෙතා. පින් වපුර ගන්න. පුළුවන් තරම් අප උපස්ථාන කරන්න. පුළුවන් තරම් අප උපස්ථාන කරන්න. කොහොමද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නේ? ලේසි පහසු කෙනෙක් නෙමෙයි. අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ වටිනකම Tamanta තේරෙන්නේ නැහැ. හේතුව මේ ධර්මයේ අවබෝධ වෙලා නැති නිසා. මම මොහොතක් ඔබට කියන්න අම්මා තාත්තා කියන කෙනා ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියලා. අම්මා තාත්තා කියන කෙනා ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියන එක ගැන ඔබට හිතලා බලන්න. ඔබ දන්න සි දෙයක් මේ විශ්වයේ තියෙනවා. ඒ තමයි පින්වතුනි මේ ගන්ධබ්බ කියලා කොටසක් ඉන්නවා. ගන්ධබ්බ කියලා කියන්නේ පින්වතුනි මේ ගන්ධයේ එල්බගෙන හැසුරු කරන පිරිසක්. සීල සුගන්ධයේ දුස්සීල දුර්ගන්ධයේ එල්බගෙන තමයි මේගොල්ලෝ ඉන්නේ. මේගොල්ලෝ බලාගෙන ඉන්නේ මස්ලේ කයක් ගන්න. මේ මස්ලේ කයක් ගන්න බලාගෙන ගන්ධබ්බයෝ සමහර මනුස්ස ගන්ධබ්බයෝ ඉන්නවා, සත්ව ගන්ධබ්බයෝ ඉන්නවා. මේ මනුස්ස ගන්ධබ්බයෝ ඉන්නවා පින්වතුනි අවුරුදු කෝටියක් තිස්සේ තාම මනුස්ස කයක් ලැබිලා නැහැ. අවුරුදු කෝටියක් ගිහිල්ලා. නමුත් තාම මනුස්ස කයක් ලැබිලා නැහැ. ගෑණියෙක් මිනිහෙක් ලිංගිකව හැසිරෙද්දි ගන්ධබ්බේ කෝටි ගානක් එනවා. අනේ අපිට chance එකක්, අපිට chance එකක්, අපිට බහින්න පුළුවන් එද, අපිට බහින්න පුළුවන් එද කියලා. හැබැයි ඔය කවුරු ආවත් කාටවත් බහින්න බෑ. ඒකට හිමිකාරය විතරයි ඒකට බහින්නේ. කර්මානුරූපීව හිමිකාරය කොහෙන් අර එදිරේ ජොග්ගාල වැටෙනවා ඒකට. අන්නේ විතර තමයි තින්ගතනේ කලලයේ කියන එක හටගන්නේ. ශුක්‍රාණු ඩිම්බ එකතු වෙලා යුක්තාණු හැදුනට පස්සේ පැය 24ක් ඇදුවොත් ගන්ධබ්බේ ඔකට බහිනවා. ගන්ධබ්බේ ඔකට බහිනකොට තින්ගතනේ ගන්ධබ්බේක එක අතක් නැත්තම් එතනින් එහාට හැදෙන්නේ මොකද්ද? කල්ලේ දෙක අතක් නැහැ. හරියට කොකිස් සච්චුව වගේ. කොකිස් සච්චුව මොන හැඩයට හදලා තිබ්බත් පින්වතුනි ද්‍රාවණයට දාලා ගත්තට පස්සේ ගාලා තෙල් වල තිබ්බට පස්සේ ඒ හැඩයට අනුව තමයි ඒක හැදෙන්නේ. සමනලයේ කොකිස් සච්චුවක් තියෙනවා කියලා හිතන්නකෝ. සමනල හැඩි එක එක අණ්ඩක් කැඩිලා දැන් ඕකට කොකිස් මේ ද්‍රාවණයට දාලා මේක තෙල් එකෙන් තිබ්බොත් එහෙම හැදලා සමනලයේ අණ්ඩ තියෙයිද නැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනි ගන්ධබ්බය අර යුක්තාණුවට බැස්සට පස්සේ ගන්ධබ්බයගේ ස්වරූපයට තමයි ඒක හැදෙන්නේ. ඔන්නෝම ගන්ධබ්බ කියලා කොටසක් තියෙනවා. මේක ඔබත් උපදින්න ඉස්සෙල්ලා ගන්ධබ්බ தත්ත්වෙ හිටියා.
ඒ ඉඳලා මස් ලේකයක් නැතුව මස් ලේකයක් ගන්න බලාගෙන අන්ත මහා දුකක් විඳ විඳ හිටියා. අල්ලනවා 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 අහුවෙන්නේ නැහැ. මහා දුක් ගින්නක හිටියේ. කන්න කුරුසට ආහාරක් නැහැ. යන්තම් ඔය සුවඳක් තමයි ඔහෙන් හරි ගන්න පුළුවන්. කොච්චර කළත් කන්න බෑ මහා බඩගින්නේ දාහෙන් දැවි දැවි ඉන්නවා. ඉඳලා 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 මස් ලේකයක් බලාපොරොත්තු වෙන එහෙට යනවා මෙහෙට යනවා අරහෙට යනවා මෙහෙට යනවා යාපනේ දෙන්නෙක් ඉන්නකොට එතනට යනවා. කතරගම දෙන්නෙක් එකතු වෙනකොට එතනට යනවා. ඔය එක තැනකින්වත් ලැබුණේ නැහැ. අවුරුදු 1000 ගානක් තිස්සේ ඇවිල්ලා 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 අන්තිමට කිසි දෙයක් ලැබුණේ නැහැ. කිසිම පීඩක් නැහැ. අන්තිමට මොකද වෙන්නේ? හද්ද කුඩුකාරයෙක් ඉන්නවා කෙල්ලෙක්ව අරගෙන යනවා. අර ඉන්නේ කෙල්ලව දූෂණය කරනවා. ඒ වගේ කාලකන්ණි දැනකට බහින්න තරම් කාලකන්ණි ගන්ධබ්බයක් එනවා. හැබැයි මේක අවුරුදු කෝටි ගානකින් මේ මස්ලේ කය දරාගෙන නැහැ. මස්ලේ කය දරාගන්න මහා ආශාවකින් ඉන්නේ. හැබැයි මූට වාසනාවන්ත දෙමාපියෙකුට ජාතක වෙන්න විදියක් නැහැ. මූ කරගත්ත පාප කර්ම නිසා මූ ඇදිලි යන්නේ ගාන්ට අතන්ටමයි. හැබැයි අවුරුදු කෝටි ගානක් තිස්සේ බලාගෙන හිටියා මස්ලේ කයක් ගන්න. අල්ලන්න කරන්න මොකුත් නැහැ. බඩගින්නේ ඉන්නේ. කිසිම දෙයක් නැහැ. කරගන්න ක්‍රියාගන්න කිසි දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නකොට මොකද වෙන අර කුඩුකාරයා අර කෙල්ලෙක් වරන් ගිහලා දූෂණය කළා කෙල්ලව අනාථ කළා දාලා ඌ පැල්ලේ යනවා. තාත් අඳුරන්නෙත් නැහැ උපදින එක. ඌට අවජාතක කියලා නම වැන්නත් ඌට මස්ලේ කයක් ගන්න අවස්ථාව සලසලා දුන්නේ කවුද? අර අර කුඩුකාරයයි අර කෙල්ලයි. එහෙනම් මූට මහා ලාභයක් නෙමෙයි අර කුඩුකාරයා කළා දුන්නේ. කතා කරන්නේ අර ඔය කියපු ගන්ධබ්බයාට වාසනාවන්ත දෙමාපියෝ කොච්චර එකතු වුණත් යා එතන උපදින්න පුළුවන්ද? නැහැ. ඌට කර්මානුරූපව සකස් වෙච්ච දෙමාපියෝ දෙන්නෙක් ඉන්නවා. ඌ අතීත සංසාරයේ තිස්සේ එක්ක කවුරු හරි මේ ආර්යයන් වහන්සේ නමකට අවජාතකය කියලා බැනපු එක. ඒකයි කිව්වේ කටාරින්න බත් කන්න විතරක් කියලා. ඔබ දන්නේ නැහැ ඔබ කාටද කතා කරන්න කියලා සමහර වෙලාවට. අපි කොහොමද දන්නේ පාරයන්නේක ආර්යද අනාර්යද කියලා? මෙතන ඉන්න කීප දෙනෙක් ඉන්න පුළුවන් දැන් ආර්යත්වයට පස්සේ. මේ භවේ නසනවා කියලා මහා ස්ථිර අධිස්ථානයක් ගත්තා නම් ඒ කාර්යයයි. සෝතාපන්න මාර්ගයේ යන්නේ කෙනෙක්. සෝතාපන්න මාර්ගයට ආපු කෙනා ආර්යයි. එහෙම ආර්යව රත්නේ ආපු කෙනෙකුට මේ මොනවාරි පරස වචනෙන් බැනවැදුණු අවජාතකයා කිව්වොත් ඔන්න ඔයගේ කියූපෙවුන් තමයි පින්වතුනි අද අවජාතක තත්වල ඉන්නේ. ඉතින් එහෙම කියලා මහා පාප කර්ම කරගත්ත ගන්ධබ්බෙක් ඉන්නවා නම් දැන් ඒක ඇදිලෙන්න ඕනේ වාසනාවන්ත දෙමාපියෙක් ගාවට නෙමෙයි. ඌ එන්න ඕනේ ගාණ්ඩර අවජාතක කියන නම අහගන්න දැනකට. අන්න එතකොට මොකද වෙන කර්මානුරූපී අර 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 කුඩුකාරය ඇවිල්ලා අර කෙල්ල වනාත කළේ යනවා. අන්න ඒකට තමයි ඇවිල්ලා බහින්නේ. ඒත් මහා ලාභයක් නෙමෙයිද මේකට? ලාභයක්. කතා කරන්නේ. මහා ලාභයක් නේද? අන්න ඒක නිසා තමයි කිව්වේ මාතා පිතුන් නම් අදි වචන. අම්මා තාත්තා කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙන්නෙක් කියලා කිව්වේ ඒකයි. ඒ අවජාතකයාට අර කුඩුකාරයා තාත්තා. ඌ වතුර බින්දුවක්වත් දීලා නැහැ. වතුර පොදක්වත් කඩන වක් කළා නෑ ළමයාගේ. ළමයාගේ තාත්තා කවුද කියලා ඌ දන්නෙත් නෑ. ඔ මොකුත් නෑ. මේ මගේ දරුවා කියලා දන්නෙත් නෑ. නමුත් ඒ ඉපදිච්ච අවජාතක දරුවට අර කා තාත්තා. ඒ තාත්තව මැරුවොත් මෙයා ආනන්දමී පාප කර්මයට අහු වෙනවා. අන්න එහෙමයි මාතා පිතුන් නම් අදිවචනම් වෙන්නේ. මෙච්චර කල් ඔය අහලා තිබුණට ඔහුගේ තියෙන ඇත්ත සත්‍ය දැනගෙන හිටියේ නෑනේ. අන්න ඒකයි අම්මා තාත්තා කියලා දෙන ශ්‍රේෂ්ඨ වෙන්නේ. වචනයක් කියන්නේ පම්ම තාත්තට. ආයි ලැබෙන එකක් නෑ මස්ලේ කයක් කෝටි ප්‍රකෝටි ගානකට. අම්ම තාත්ත මැරිච්චාට දැන් ප්‍රමාද වැඩි කියලා හිතෙනවා ඇති. ඉන්න අයට ඉක්මන් කළ කරගන්න. වචනයක් කියන්නේ පම්මට තාත්තට විරුද්ධ. හිතරි ඉදන්නේ පම්ම තාත්තගේ. ඒ වැරද්දට හොයියාව තියන්න කියලා නෙමෙයි මේ කියන්නේ. වැරද්ද වැරද්ද විදිහට පහදලා දෙන්න. හිතරිත් ගන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් සලකන්න. මැරිච්ච අම්මේ තාත්තෙක් ඉන්නවා නම් පුළුවන් තරම් පින්දිදී එයාගේ එයාව සුගතිගාමී කරගන්න බලන්න. මේ වගේ ධර්ම දේශනාවක් අහලා නිවන් දකින්න වැඩ පිළිලක් කරගන්න. මං කියපු අවබෝධද? මං කියපුවා තේරුණා? එතියා. ප්‍රශ්න අරහි මේ තියෙන මනං අහන්න පුළුවන්. තව තිරින් දැන් රෑබෝ වීගෙන ඉන්නේ නේද?
අර මගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ප්‍රශ්න මේ 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 නිවනට උපනිශ්‍රේ වෙච්ච ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ ටික සාකච්ඡා කරගන්න ඕන කියලා උපාසක උපාසිකා අත්තු පිරිසක් ඉතින් ඒ ආයත පුළුවන් වෙනම වෙලාවක එක්කෝ අපේ නිවසට ඇවිල්ලා හරි ඒ දාම් කරුණු කීපේ කතා කරගන්න ඒ දාම් කරුණු ටික කතා කරලා ඒ නිවනේ තියෙන සැකයක් තියෙනවනම් ඒ ටික අරගන්න ඔය වචන මාත්‍ර වල තමයි සැක තියෙන්නේ ඒ වචන මාත්‍ර වල සැක ටික නිදහස් වුණාම ඔය ගතියෙන් මිදෙන්න අර විචිකිච්ඡාව වගේ දේවල් බුද්ධ ආදී යටතැන්ගේ සැකේ බුදුන් වහන්සේ ගැන මොන සැකයක්ද බින්වතුනි බෞද්ධය වෙනකොට මේ සැකේ ඉවරයි අනේ තථාගතයන් වහන්සේ ගැන මොනවට සැක කරන්නද ඒ උත්තරමේ ඒ කාන්තේම ශ්‍රේෂ්ඨයි ඒක නිසානේ බුද්ධං සරණං ගච්ඡාමි කියේ ඔව්ද නැද්ද ඈ ආයෝගේ සැක කරන්න දෙයක් නැහැ නමුත් ඊට වඩා දෙයක් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙනකොට පාපයන් කරන්න තියෙන කැමැත්ත නැති වෙලා යනවා පාපයන් කරන්න පාපයන් නොකරනව නෙමෙයි පාපයන් කරන්න තියෙන කැමැත්ත නැති වෙලා යනවා ඒක නිසා පාපයන් 90%ක්ම අඩු වෙනවා ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ සෝතාපන්න වෙච්ච කෙනෙක් අර ගල් කැට හතක් තියලා කිව්වේ ආනන්ද මේ ගල් කැට හතද ලොකු මහ පොළොවේ තියෙන ගල්ද ලොකු එහෙනම් හිතා ගන්න ආනන්ද සෝතාපන්න වෙච්ච කෙනෙක් දුරු කරපු දුක් ප්‍රමාණය මේ මහ පොළොවේ තියෙන ගල් වලසයි තව දුරු කරන්න තියෙන දුක් ප්‍රමාණය මේ ගල් කැට හත සයිස් කියලා කිව්වේ ඒකයි මොකද පාප කරන්න කිසිම කැමැත්තක් නැහැ තවත් ඉතින් මේකේ විග්‍රහ තියෙනවා එතන ඔබට බලා ගන්න පුළුවන් ඔය කියන පංච නීවරණ ධර්මයන් ඔය නීවරණ ධර්මයන්ගේ වැඩපිළිවෙල මම වෙනම දවසක කතා කරන්න නීවරණ ධර්මයන් ගැන අද ඔබේ උඩින් අල්ලන් ඉන්නේ කාමච්ඡන්ද නීවරණේ කාමයේ කියලා හිතාගෙන ඉන්න ඕකට කාමච්ඡන්ද කියලා කියන්නේ පිළිවෙදෙන කාමච අන්ද මේ කාමයන්හි අන්ද බව නැති වෙනවා අන්දත් අන්ද බවින් මේ කාමයන් ඇසුරු කරනවා කාමයේ කියන්නේ මොකද්ද අමේ කාදමනේව කාමයේ වෙනවා අමේ කියන්නේ මොකද්ද නිවනට මේ නිවන කාලදානේවට තමයි කාම කාම මේ නිවන කාලදාන ටිකක් තියෙනවා ඔන්නේ නිවන කාලදානේව තමයි පින්වතුනි කාම වස්තු කියලා කියන්නේ තියෙනම් කාමච අන්ද කියලා කියනවා මේ අන්ද බවක් තියෙනවා මේ කාමයන්ට සෝතාපන්න වෙච්ච කෙනා කාමයන් යන්න වෙලා නැහැ ඒක නිසා සෝතාපන්න වෙනකොටම කාමච්ඡන්ද නීවරණයක් වෙනවද යටපත් වෙලා යනවා අයින් වෙලා යනවා ඒකයි කිව්වේ භාවනා කරන්න ඉස්සෙල්ලා මක් කරගන්නද දර්ශනයෙන් පහ කරගත් යුත්ත පහ කරගන්න අද භාවනා කරන්න ගියාම කියනවා අයියෝ කාමච්ඡන්ද නීවරණේනෝ ව්‍යාපාද නීවරණේනෝ උද්ධච්ච කුක්කුච්ච නීවරණේනෝ කියලා පංච නීවරණේනෝ කිය කිය කෑ ගහනවා ඉතින් සෝතාපන්නවත් වෙලා නැති එකේ භාවනා කරන්න ගියාම ඔය පහේන එක අහන්න දෙයක් එහෙනම් ඉස්සර සෝතාපන්න වෙන්න සෝතාපන්න වෙනකොට කාමයන්ට තියෙන අන්ධ බව නැති වෙනවා එතකොට කාමයක් ආවොත් එම් බුක් ගාල පැනලා දාන්න පුළුවන් ඵලයන්ද කියලා ඔය පහම හොඳ වැඩිදුරටත් විග්‍රහ කරලා දෙන්නම් ඊළඟ ධර්ම දේශනාවක ඔබ හොඳට මතක තියාගන්න මෙතන අපි කතා කරපු ධර්මයේ පිටතැන් වල කතා නොකර ඉන්නවා නම් හොඳයි. එහෙම කියන්න හේතුව තමයි ඔබට මේක මනාකොට විග්‍රහ කරලා දෙන්න බැරි නිසා ඔබ නිකම් පාච්චල් වෙනවා. ඔබ පාච්චල් වෙනවා විතරක් නෙමෙයි මේ ධර්මයක් පාච්චල් කරලා ඒකුන් අපාගත වෙනවා. මාව කවුද කියලා දන්නේ නැහැ. මගෙන් කවුරු හරි ඇහුවොත් මට පෙන්වන්න පුළුවන් එන්න මෙන්න ත්‍රිපිටකේ මෙන්න මේ සංයුක්ත නිකායේ මෙන්න මේ දෙවෙනි පොතේ මෙන්න මේ සූත්‍රේ මෙන්න මෙහෙම තියෙනවා මේ තියෙන්නේ මේ මං කියපු එකක් නෙමෙයි එතකොට ආයවරනේ ආය යන කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ හැබැයි තමයි ඒකට උඩින් කතා කරනවා ඔය ත්‍රිපිටකේ තියෙන බොරුනේ කියලා කියනවා ඊට පස්සේ ඇයි ඒ බුද්ධ ഘോഷ අටුවාචාරින් වහන්සේ මේක බොරුවට වැරදුවනේ කියලා කියනවා බුද්ධ ഘോഷ අටුවාචාරින් වහන්සේ වරද්දපු එකක් මෙතන නැහැ ඒ ඔක්කොම බොරු බුද්ධ ഘോഷ අටුවාචාරින් වහන්සේ කලේ පිංගතුනි සිංහලට ලියපු අටුව පාලියට වරණගපු එක පෙළ දහම එහෙම්මම පවතිනවා පාලියේ කිසිම වැරද්දක් වෙලා නැහැ පාලි පෙළ දහම කියන්නේ පාලිය එහෙම්මම පවතිනවා ඒක නේනම් මේ නිවන් මාගේ එලි තෙලි කර කර ගන්නෙ ඒ අරගෙන ඔබට දෙන්නේ මේක කරගන්න එක ඔබ ගත යුතුකම
උත්සාහ කරන්න පුළුවන් තරම් මේක කරගන්න. පංචේන්ද්‍රියන් පිනවන එක අඩු කරනවා කියලා කියන්නේ මේකයි. පංචේන්ද්‍රියන් පිනවීම කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න. එතකොට පංචේන්ද්‍රියන් පිනවනවා කියලා මේ පිනවන්න තියෙන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඇහැ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඇහැ කියන්නේ මොකද්ද? අනිච්ච පින්දය. ඔය අනිච්ච පින්දේ පාවිච්චි කරලා මොන පිනවීමක්වත් තියෙනවද? ඈ ඔය ඇහැ පටන් ගත්ත මොහොතේ ඉඳලා පෙළනවා පෙළනවා පෙළනවා. රූපත් පෙළනවා පෙළනවා පෙළනවා. චක්කු විඤ්ඤාණත් පෙළනවා. චක්කු සංපස්සයත් පෙළනවා. චක්කු සංපස්සජා වේදනාවත් පෙළනවා. ඔන්න ඔය පෙළීම අවබෝධ වුණා නම් ආයි ඇහැ පිළිබඳ චන්දරාගයක් ඇති වේද කවදාවත්? නැහැ. ඒකයි කිව්වේ චක්කුන් අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවා අනත්තා, රස අනත්තා, කායෝ අනත්තා, පොට්ටබ්බ අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තාති. ඉති ඉමේසු චතු අජ්ජන්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා කියලා බුදුහාඳුරෝ කිව්වේ. ගිරිමානන්ද සූත්‍රයේ. පංචේන්ද්‍රියන් විතරක් නෙමෙයි කෙලිම ෂඩේන්ද්‍රියන් ගැනම උන්වහන්සේ කතා කරනවා එතන. ආයි මේක අනත්ත කියලා කිව්වේ මොකද්ද? අනාත්ම අනාත්ම කී කින්නට වඩා හොඳයි මේක ගන්න මොකද්ද? කිසිම සාරත්වයක් නැහැ. ඇහැ සාරත්වයක්වත් නැහැ, රූපේ සාරත්වයක්වත් නැහැ, කනේ සාරත්වයක්වත් නැහැ, ශබ්දේ සාරත්වයක්වත් නැහැ. ඔන්න ඔය අසාරත්වය මෙහෙ කරගෙන ගියාට පස්සේ මේක ඇති අල්ලන්න හරයක් නැහැ. එහෙනම් මේක මොන පිනවීමක්ද? ඔන්න අවබෝධ කළා. ඔය අවබෝධයට එනකොට තමන් පිනවන්න නැතුව ඉන්නවා. මේක ආසාවෙන් අල්ලගෙන පිනවන්න නැතුව ඉන්නවා කියන එක වදයක්. ගෑනුන්ට ආස එක මං ගෑනුන්ට ආස නෑ, මං ගෑනුන්ට ආස නෑ කිය කී ඉඳලා මොකද වෙන්නේ? ඌ මහා කරුමයක් ගෙවන්න ඌ ඒක මස් කන්න හරි ආසයි. මට මස් කන්නේ, මං කන්නේ මස් කන්නේ, මස් කන්නේ මස් කන්නේ. එහෙම නෙමෙයි, මේක තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරගත්තට පස්සේ ඔන්න තමන්ට තේරෙනවා අනේ මේ ප්‍රාණය නිරුද්ධ කළා මම මොනවද ලබන්නේ? අන්න ඒක අපින් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නෑ මාංශය උදෙසා. හැබැයි කැලේ මැල් මස් මාංශ විග්‍රහයක් මම දවසක කරන්න බෑ පින්වතුනි. ඉතින් මම මේ සාධාරණ මිනිහව නෙමෙයි නෙමෙයි. ඒකයි වැඩි. නැත්තම් මේ මස් මාංශ විග්‍රහය ගැන ඔබට විග්‍රහයක් කරන්න පුළුවන්. ඔය ගොඩක් මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් නේ. ඈ මස් කන එක හොඳයිද නරකයිද කියන එක. තථාගතයන් වහන්සේ මස් මාංශ ගැන කතා කරපු දේවල් ගැන ඔබට කියන්න පුළුවන්. පවත්ත මාංශය කියන එකක් බුදුහාඳුරෝ දේශනා කරලා තියෙනවා. ඔය පවත්ත මාංශය ඒ කාලේ මිනිස්සු කොහොමද ගත්තේ? අද පවත්ත මාංශය ගන්න බැරුව තමයි ඔය දහදුරා වැඩ ඔක්කොම කරගෙන යන්නේ. එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. මස් මාංශය ගැන දේශනා කරපු එක. හැබැයි මේක මතක තියාගන්න. මස් කන නොකන එක තුල තමන්ගේ සිල්වත් බව එහෙම රකින්න බෑ. කෙනෙක් මස් කන්නේ. හැබැයි ඌ මිනි මරන. කෙනෙක් මස් කනවා. එයා බන අහනවා. මේ දෙන්නගෙන් ශ්‍රේෂ්ඨ කවුද? මස් කන්නේ නැති උන් ශ්‍රේෂ්ඨ නම් මේ ලෝකින ශ්‍රේෂ්ඨම මිනි හරක් නේද? ඒක නිසා අපි මෙතන මේ මස් කන නොකන එක ගැන මේ ගන්න යන්න එපා. තථාගතයන් වහන්සේගේ ශාස්ත්‍රයේ තිබ්බේ ආහාර ජාති දෙකයි. මොනවද? ඝන ආහාරයි, ද්‍රව ආහාරයි විතරයි. ඝන ආහාර වශයෙන් මොනවද ලැබුණේ? ඒක අතින් කනවා. ද්‍රව ආහාර වශයෙන් මොනවද ලැබුණේ? ඒක බොනවා. එච්චරයි. ආයි වෙන දෙයක් උන්වහන්සේලාට නැහැ. අද අපිට පරිප්පුය, සෝයායේ, වෝංචිය, අරකය මේකේ ඔක්කොම හදාගෙන තියන්නේ ඇයි? රස තෘෂ්ණාව කියන එක ඇවිල්ලා ඒ තෘෂ්ණාවෙන් අගතැම්පත් වෙලා මට බෝංචි දෙන්න, මට මස් දෙන්න. මස් විතරක්ුත් නෙමෙයි දැන් කියන්නේ මොකද්ද? මට ඌරු මස් දෙන්න, හරක් මස් දෙන්න. ඒකත් තව වෙනස් කරලා මට දෙවල් දාලා දෙන්න, මට ඉස්තු දාලා දෙන්න, මට අරක දාලා දෙන්න, මේක දාලා දෙන්න. එකම මස් జాතියත් අර විදිහට මේ විදිහට දාලා දෙන්න, මේ විදිහට දාලා දෙන්න. නමුත් බුදුහාමුදුරන් තිබේ ආහාරයේ ප්‍රභේද දෙකයි. එකක් ඝන ආහාර, අනික ද්‍රව ආහාර. ඔබත් ඔය ආහාරයේ සම්බන්ධව ඔන්න ඔහොම කටයුතු කරන්න. තථාගතයන් වහන්සේ ආහාරයේ මම මෙන්න මේක කියන නවත්තන්න. තථාගතයන් වහන්සේ ආහාර ගන්න කියපු විදිහක් තියෙනවා. මෙන්න මේ ආහාර ගන්න කියපු විදිහට පුළුවන් නම් ආහාර ගන්න. සෝතාපන්න ඵලයෙන් පස්සේ කරන්න ඕනේ දෙයක් මේක. නමුත් දැම්මම උත්සාහ කරන්න ඔබට කරගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ආහාර ගන්න ඕනේ විදිහ ගැන කිව්වේ. එකම එක පුතෙක් ඉන්න අම්මෙකුයි තාත්තෙකුයි ඒ පුතාව අරගෙන පුදුම ආදරේ මේ පුතාට පුංචි පුතාවත් අරගෙන යනවා කාන්තාරේ. යනකොට 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 මේගොල්ලන්ගේ සියලු ආහාර හිඟ වෙනවා. ආහාර නැති වෙලා යනවා, වතුරක් නැහැ. ඉතින් ටික දුරක් යනකොට මේ පුංචි දරුවට තවදුරටත් ගත කරගන්න බෑ කාලේ මේ පුංචි දරුවා මියදෙන. මේ පුංචි දරුවා මියදුනාට පස්සේ මේ පුත්තමන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියන්නේ
දැන් මේ මේ පුංචි දරුවා මියදුනාට පස්සේ මෙතනින් එහාට මේ අම්මයි තාත්තයි කල්පනා කරනවා අපිත් මේ විදිහට මේ යන්න ගියොත් එimhe අපි දෙන්නවත් මියදෙනවා දැන් පුතා මැරුණා ඉතින් ආයි කරන්න දෙයක් නැහැ ඒක නිසා අපි පුතාගේ මාංශේ කමු කියලා බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි ඒ අම්මයි තාත්තයි මේ පුතාගේ මාංශේ කන්නේ ශරීරයේ මේ පෘෂ්ටිමත් කර ගැනීම පිණිසද නෑ ස්වාමීනි කියලා ඔබටත් කියන්න දෙන්නේ නෑ කියලා නේද මදේ වැඩි කර ගැනීම පිණිසද නැහැ වර්ණයේ වැඩි කර ගැනීම පිණිසද නැහැ ලස්සන වැඩි කර ගැනීම පිණිසද නැහැ මේ කාන්තාරයේ තරණය කිරීම උදෙසා අවශ්‍ය ශක්තියක් තියෙනවා නම් අන්නේ ශක්තිය ලබා ගන්න අතීතයෙන් ආපු අතීතයේ තිබිච්ච යම් වේදනාවක් තියෙනවා නම් කුස තුල අන්න ඒක නැති කර ගන්න අනාගතයේ යම් වේදනාවක් එන්න තියෙනවා නම් ඒක නැති කර ගන්න අන්න ඒකයි ප්‍රත්‍යවේක්ෂාවකින් කරන්නේ අන්න ඒක තමයි පින්වතුනි ආහාරයෙන් විය යුත්තේ ආහාර ගන්න ශක්තිමත් වේවේ පුෂ්ටිමත් කරගන්නවා ලස්සන කරගන්නවත් නෙමෙයි මොකදද මේ ආර්ය මාර්ගයේ වදාගෙන යාම සඳහා ශරීරයට අවශ්‍ය යම් කිසි ශක්තියක් තියෙනවා අන්නේ ශක්තිය ලබා ගන්න විතරයි පින්වතුනි ආහාර ගත යුත්තේ ඔය අනිත් කොච්චර වැඩිපුර ආහාර ගත්තත් ඔය ඔක්කොම වැසිකිලි පුරවනවා මිසක් ශරීරයට ඇති ඵලයක් නැහැ ලෙඩ ටිකක් හදලා වැසිකිලි පුරවනවා ලෙඩ හැදිලා වැසිකිලි පිරෙනවා එච්චර මොකද ශරීරයට ඕන වෙන්නේ ශරීරයට ඕන ප්‍රමාණය විතරයි ආයතනින් එහාට බින්දු මාත්‍රයක්වත් ශරීරයට ඕන වෙන්නේ නැහැ අයියෝ මේ ගෑම අහක දාන්න එපා ළමයි නේ කියලා අම්මලා කනෝ ඉතින් එළියේ තියෙන කුණුපක් කිය පුරවන වෙනුවට පිටිපස්සෙන් තියෙන වැසිකිලි වල පුරවන උදේට ගිහින් ඇඟට ලෙඩක් හැදිලා වැසිකිලි වලත් පිරෙනවා ඉතින් ඊට හොඳයි එළියේ තියෙන කුණුපක් කිය පුරවල දාන්න එක නැත්තම් සතෙකුට දෙන්නේ ඒක ඉතින් අවශ්‍ය ප්‍රමාණයට විතරක් කන්න ඒ නිසා තමයි පින්වතුනි ප්‍රත්‍යවේක්ෂා කරන්නේ පටිසංකා යෝනිසයෝ පින්දපාතම් පටිසේවාමි නේවදවාය නමදාය නමන්දනාය නවිභූසනාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූ පරිතියා බ්‍රහ්මචර්ය අනුග්ගාහාය इति පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනන්න උප්පාදේස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ චාති කිය ඔබ ආහාරයක් වළඳති ඔය එක්කෝ ඔය පාලි පාඨය පාඩම් කරගන්න පාලි පාඨය පාඩම් කරගෙන ආහාරය වළඳන්න ඉස්සෙල්ලා ඔක කියන්නේ ඔබ කියනකොට පින්වතුනි ඔබ වහන්සේ මේ මේ තථාගතයන් වහන්සේ කියපු දේ මතක් වෙනවා ඔබට අර පුත්තමන්ද සූත්‍රයේ කියන දේවල් මතක් වෙනවා තමන්ගේ දරුවගේ මස් කනෝ වගේ කන්න කියලා කියපු එක මතක් වෙනවා අන්න එතකොට මේ කාමයේ වර්ධනය කරගන්න මදේ වඩවා ගන්න ශරීර ශක්තිය ඇති කරගන්න නෙමෙයි ආහාර කන්නේ ඒ ආහාරයෙන් තමන්ට ඔය දේවල් වැඩෙන්නේ නැහැ ඊට පස්සේ කියන්න මම මෙනෙහි කරන්න මම මේ ගන්න ආහාරයෙන් මට ප්‍රඥා වර්ධනය වේවා ප්‍රඥා වර්ධනය පිණිසම හේතු වේවා ප්‍රඥා වර්ධනය පිණිසම හේතු වේවා ප්‍රඥා වර්ධනය පිණිසම හේතු වේවා ප්‍රත්‍යවේක්ෂාවෙන් ආහාර ගන්න හැමතිස්සෙම හැබැයි ඒක කාටවත් පෙන්වන්න යන්න එපා. ඔක ඇස් දෙක පියාගෙන ඔහොම කරන්න දෙයක් නැහැ. මම ආහාරය ගනිද්දි මම පළවෙනි බත් කර තියා වැඩිපුර අන්නනවා. කවුරුත් දන්නේ ඇයි කියලා. ඇයි මම බත් කරලා වැඩිපුර අන්නන්නේ? ප්‍රත්‍යවේක්ෂාව ගන්නවා මේ වෙලාවට. ඉතින් ඕකට මේ මේ මම දාගෙන කරගෙන. කළ මේ සමාජයේ මේ මේ අර ඉංග්‍රීසියෙන් කියන ඔඩ් වෙනවා කියලා නිකන් අර මේ අමුතු වෙන්න ඕනේ කමක් නැහැ. සමාජේ කැපි පෙන්න ඕනේ කමක් නැහැ. ප්‍රත්‍යවේක්ෂා කරලා දාන්න ගන්න. කවුරු හරි හදලා දීපු දෙයක් නේ. Taman හදාගත්තා Taman වැපුරුවේ නැහැ නේ. වැපුරුවා. දැන් මේ අම්මල බත් ටික උයනවා ගෙදර. වපුරවලද උයන්නේ? නැහැ නේ. වැපුරුවේ තව කෙනෙක්. සීසාවේ තව කෙනෙක්. වෙලි ඇලි වෙලි බැන්නේ තව කෙනෙක්. එහෙනම් මේ හැමෝගෙම මේ දෙයක් ඔය සල්ලි වලට ගත්ත ගුවන් සල්ලි වලට මිල කරන්න පුළුවන්ද ඔය ටික පුළුවන්ද නෑ ඉතින් එහෙනම් මේ දානයක් තමයි මේ ගන්නෙ ඔය කොහොම ගත්තත් සමාජයේ නේද සල්ලි වලට ඔක මිල කරලා තියෙන්නේ මේ දැන් තියෙන සමාජයේ නේ ඉතින් සල්ලි වලට මිල කරන්න බෑ ඕක මිල කරන්න පුළුවන්ද කියලා ඔබ බලන්න බත් එකක් කීයද මේ කඩේ 120 ඔය 120 බත් එකක් 120යි ඔය බත් එකේ තියෙන හාල් ටික වගා කරන්න කියනවා ඔබට. මන්ජොක්ක ටික වගා කරන්න කියනවා. බණ්ඩක් ටික වගා කරන්න කියනවා. ඈ තව මොකක් හරි එකක් වගා කරන්න කියනවා. ඔය ටික ඔක්කොම වගා කරන්න පුළුවන් ද පින්වතුනි ඔය කියන ගානට? 120කට? ඈ පුළුවන්ද? බෑ. එහෙනම් බත් එකේ ඊට වඩා වටිනකමක් තියෙනව නේද? එහෙනම් ඔබ දානයක් නෙමෙයිද ගන්න? එහෙනම් දානයක් ගන්නවා නම් රට්ට පින්දෙන් නයනෝ මේ වළඳන් පින්දෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර වළඳන්. මම මේ ආහාරය ගන්නේ මදේ පිණිස නෙමෙයි ක්‍රීඩාව පිණිස නෙමෙයි ශරීර වර්ධනය පිණිස නෙමෙයි මේ නිවන් දකින්න වැඩ පිළිවෙල ඔස්සේ මගේ ශරීරය
යම් දාහ දුරකට පවත්වාගෙන යන්නයි මම මේක ගන්නෙ. නිවන් දකින්න අවශ්‍ය ශක්තිය ලබා ගැනීම උදෙසා. මේ කය පවත්වාගෙන යාම උදෙසා. පුංචි දෙයක් කියලා ගන්න. එහෙම නැත්නම් අර පාලි පාඨේ පාඩම් කරගන්න. හරි. දැන් ඇතිනේ. හෑ? යවලට යන්නද නැත්නම් ආයෙ ඉන්නෙත් නැනේ බනහන්. හරි. එහෙමනම් පින්වතුනි මම හිතන ඔබට යම් දෙයක් අවබෝධ වෙන්න ඇති කියලා. මේ දහම් දේශනාවල් පින්වතුනි දිගටම කරගෙන යනවා. දහම් දේශනාවක් කල්ලි වුණාම රෑ වෙනකන් නිින්ද යන්නේ. රෑ වෙනකන් අර මේ කියපු දේවල් ඔළුවේ රැව් පිල්ල වැඩි දීදී ඉන්නවා. අද මුළු දවසම හරියම නිදිමත ගතිය ගිහින් මොකද ඊයේ මහ රෑ වෙනකම් ධර්ම දේශනාව. දැන් මේ සතියේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිද දවස් 4ම ධර්ම දේශනාව. ඉතින් ඔය විදිහට 8 ඉඳලා 12 එක වෙනකම් ඔය හැමදැනකම ධර්ම දේශනාව යනවා. ඉතින් මේවා කරන්න තියෙන විදිහට මට වැඩ නැතුවට නෙමෙයි. ඔබ කෙරෙහි තියෙන අනුකම්පාවෙන් සහ තථාගතයන් වහන්සේට තියෙන ගරුත්වය නිසා උන්වහන්සේ මේ ලෝකෙට බිහි වුණේ උන්වහන්සේට වඳින භක්තිවන්තයෝ පිරිසක් බිහි කරන්න නෙමෙයි. උන්වහන්සේ ලෝකෙට බිහි වුණේ ඔබට මේ නිවන් මඟ කියලා දෙන්න. උන්වහන්සේ යම් තාක් දුරකට මේක කළා ධර්මයේ දායාද කළ දුන්න අපිට. ඉතින් උන්වහන්සේට තියෙන මහා භක්තිය නිසා උන්වහන්සේට තියෙන මහා ආදරය නිසා ගෞරවය නිසා උන්වහන්සේගේ දෙසු ධර්මයේ ඔබට නැවත දේශනා කරන්නේ ඔබටත් පුළුවන් නම් උන්වහන්සේගේ අර අදිස්ථාන කරපු දේ ලබා ගන්න වැඩපිළිවෙලක් කරගන්න. එකක් ඔබ කෙරෙහි තියෙන අනුකම්පාව අනිත් එක මාගේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි තියෙන අප්‍රමාණ ගරුත්වය. නැත්තම් මේ දින රැ නිදි මරාගෙන මේ දේවල් කරන්න ඕනේ නැහැ. ඔබ නිදි මරන්නේ එක දවසයි. මම නිදි මරන්න ඕනේ හැමදාම බල තියෙන හැම වෙලාවකම. ඔබ නිදි දින අහගෙන ඉන්න විතරයි. මම පැය 4-5ක් කියන්න ඕනේ. සාමාන්‍ය දේශකයන් වහන්සේ නම කතා කරන වේගයට වඩා තුන් ගුණයක විතර වේගෙන් මම ධර්මයේ කතා කරන වෙලාවට. එතන මම පැය 6ක් මම පැය 4ක් කතා කළා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් පැය 12ක් කතා කරපු දේවල් මම මේ වෙලාවේ කියලා තියෙනවා. ඉතින් අලුම තරමේ ඒක ගැනවත් හිතලා මේ කීප ටික ඔළුවට අරගෙන මේ වැඩේ කරගන්න උත්සාහ කරා. හොඳයි පින්වතුනි එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. දැන් යුතුයකම් යුතුය කිරීමක් වශයෙන් මේ පින් අනුමෝදනාව කරන්න හදන වෙලාව. ඔබ මේ වෙලාවේ පින්වතුනි පුණ්‍ය ගංගා කුසල ගංගා උපද්දව ගත්ත වෙලාව. ඒ පුණ්‍ය ගංගා කුසල ගංගා උපද්දව ගත්ත වෙලාවේ පින්වතුනි මොහොතක් හිතලා බලන්න. මේ ත්‍රිපිටකය අපේ අතටපත් වෙන්න මේ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා කටයුතු කර වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කින් සිව්වනක් පිරිසක් හිටියා නම් පින්වතුනි අන්නේ උත්තම පිරිස නිසා තමයි අද මේ දක්වා ත්‍රිපිටකය අරගෙන ආවේ. මේ ත්‍රිපිටකය අරගෙන එන ගමනේදී පින්වතුනි ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන එන ගමනේදී සොළීන් නැවිලා ලංකාව ආක්‍රමණය කළා. මේ ත්‍රිපිටකය විනාශ කරන්න උත්සාහ කරද්දී මේ ත්‍රිපිටකය තමන්ගේ පණමින් ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කර උත්තම මේ වතින් යම් කිසි අවඩක් අසාධාරණයක් කාඩරි වෙලා ඒ යම් කිසි අභාවි ස්ථානයක ඉන්නවා නම් පින්වතුනි මේ වෙලාවේ ඒ උත්තමයන් වහන්සේලාව සිහිපත් කරගන්න. ඒ උත්තමයන් වහන්සේලාට ඔබ විසින් මේ කළා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුවල පතුරුල හරින් ඒ විහිදී පැතිර යාමෙන් ඒ උත්තමයෝ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී සියලුම දිවිරාජ සමූහයන් වහන්සේලාව සිහිපත් කරගන්න. සිහිපත් කරගෙන ඔබ විසින් මේ කළා වූ පුණ්‍ය සම්භාර ධර්මයෝ කුසල සම්භාර ධර්මයෝ ඒ අය විසින් අනුමෝදන් කරන්නේ එයින් අනුමෝදනාවෙන් සතුටු වන්නා වූ දෙවියෝ වජනාමන සංඛ්‍යාත නිවනින් තනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ ලෝකපාලක දෙවිවරු මේ අමනුෂ්‍යයන්ගෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල යද්දී මේ ඔබ විසින් කළා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෝ කුසල සම්භාර ධර්මයෝ ඒ ලෝකපාලක දෙවියන් කෙරෙහි විහිදුවල පතුරුල හරින්න. ඒ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා, ඉර්ධිය වැඩි වේවා, අපෝ ආරක්ෂා කිරීම උදෙසා කටයුතු සැලසේවා, අජරාමන සංඛ්‍යාත නිවනින් සැලසේවා කියලා සාදු කියලා ඒ අයට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතක් කල්පනා කරලා බලන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්දි යතුනා වූ ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න. ඒ ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගෙන තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා ඥාති හිත මිත්‍රාදී ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන තමන් විසින් මේ කළා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෝ කුසල සම්භාර ධර්මයෝ විහිදුවල පතුරුල හරින්න. තමන්ට වතුර වීදුරුන් හැර උදව්වක් උපකාරයක් පුංචි කාලේ ඉඳලා කළා නම් අන්නේ ඒ කරපු හැම කෙනාම මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ අය විශ්ේ තමන්ගේ චිත්ත ධාරාවන් විහිදුවල පතුරුල හරින්න. මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුවී පැතිරී යාමින් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත විදී අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒවගේම පින්වතුනි මේට අනුවේ කල්පයක් ඇතුළ තමන් අවඩ සාධාරණට ලක් කරලා අද අභව ස්ථානයක ඉන්නා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ අයව සිහිපත් කරන්න ඒවගේම මේට අනුවේ කල්පයක් ඇතුළ තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරයා වෙච්ච ඥාති හිත මිත්‍රාදී වෙච්ච සීලම දෙනාව සිහිපත් කරගෙන ඒ අයට මේ පිහින් වීදී විහිදවල පතුරලා හරින්නේ මේ පිහින් වීදී පැතිර යාමින් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින්වතුනි වදක් කරන්න ඒ වගේම පින්වතුනි මොහොතක් කල්පනා කරන්න තමන්ගේ නිවෙස්වල ඉන්නා වූ දුවදරුවන්ව මේ වෙලාවේ සිහිපත් කරන්න විශේෂයෙන්ම මේ නුදුරු අනාගතයේදී මේ විභාග වලට යන්නා වූ දරුවන්ව සිහිපත් කරන්න මේ ස්ථාන වලට ඇවිල්ලා ඒ අය දස සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් එහෙමත් නැත්නම් තමන්ගේ ස්ථාන භූමිය වල තමන්ගේ ඥාතිත්වයේ දරාගෙන මේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්වත් මේ වෙලාවේ සිහිපත් කරගන්න මේ විභාගයක් කරන්න යන විභාගයක් කරන්න යන්නා වූ දරුවන්ට මේ ශාන්තිය විහිදුල පතුරුල්ල හැරීමෙන් ඒ අයට ප්‍රඥා ශක්තිය වර්ධනය වේවා බුද්ධිය වර්ධනය වේවා ඒ විභාග සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම පින්වතුනි තමන්ගේ නිවෙස්වල ඉන්නා වූ ඒ සියලුම ඥාතිත්ව මිත්‍රාදීන්ව සිහිපත් කරන්න ජීවතුන් අතර ඉන්න ඒ වගේම තමන් රැකී රස්සා කරගෙන යන ස්ථානවල ස්වාමි දරුවන් සිහිපත් කරගන්න ඒ වගේම යහළු එහෙලියන් සිහිපත් කරගෙන ඒ සියලු දෙනාට මේ පින් විහිදුල පතුරුල්ල හැරින්න මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයට යම් කිසි ග්‍රහඵල දෝෂාන්ධකාරයක් තියෙනවා නම් ඒ දූරින් භූත වේවා අමනුෂ්‍යයන්ගෙන් හැමිනි කරදරයක් දෝෂාන්ධකාරයක් තියෙනවා නම් ඒ සියල්ල දූරින් භූත වේවා අවසානයේදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා ඒ අයටත් මේ පින් විහිදුල පතුරුල්ල හැරින්න ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද ඔබ මේ ස්ථානයට ඇවිල්ලා ආහාර පාන මුක්ති විඳලා නැවත මේ ධර්ම දේශනාවෙන් අනුතුරුවත් ආහාර පාන මුක්ති විඳීමක් සිද්ධ කරනවා එහෙනම් ඒ ආහාර පාන නිර්මාණය කිරීම උදෙසා අපකප වෙලා වැඩ කරා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් බත් ඇටයක් ඇටයක් ගන්න ඔබගේ මේසෙට ගේනකන් කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන ඒ සියලු දෙනාට මේ පින් විහිදුවල පතුරුල හරින්න මේ පින් විහිදී පැතිරී යාමින් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න ඒ වගේම පින්වතුනි මොහොත කර හිතන්න මේ ස්ථාන භූමි පවත්වාගෙන යා මුදසා මේ ස්ථාන භූමි ඉදිකිරීම මුදසා යම් කිසි කටයුත්තක් කළා නම් කවුරු හරි කෙනෙක් ගඩොලක් ගන්න මේ නිවස බඳින්න අපකැප වෙලා කටයුතු කළා නම් ඒ අය නිසා තමයි පින්වතුනි අපි අද සීතලෙන් පින්නෙන් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ එහෙනම් ඒ අයවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ අය පින් කැමැත්තෙන් ඉන්නවා නම් අපි විසින් මේ කරගත්තා වූ සීලම් පින් ඒ අය වෙනුවෙන් විහිදුවලා පතුරුල හරින්න තමන්ගේ නිවස මේ නිවස විතරක් නෙමෙයි පින්වතුනි තමන්ගේ නිවසක් තියෙනවා නම් ඒ නිවස හදන්න කැප වෙලා කටයුතු කරපු කවුරු හරි ඉන්නවා නම් ඒ අයවත් මේ ලාවේ දීපත් කරගෙන ඒ අයටත් මේ පින් විහිදුවල පතුරුල හරින ඒ පින් විහිදී පැතිරී යාමින් ඒ අය යම් කිසි එවම ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම පින්වතුනි මොහොතකට දීපත් කරගන්න මේ ස්ථානයට ඇවිල්ලා දා මේ විද්‍යාව කියන දේ උපයෝගී කරගෙන අද ආලෝක ධාරාවන් මැදේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා මේවා පටිගත වෙලා නැවත නැවත මේවා ශ්‍රවණය කරන අවස්ථාව සැලසෙනවා ඒ වගේම වාහන ඒ වගේම පාරවල් පාවිච්චි කරලා අද මේ ස්ථානට ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා එහෙනම් මේ විද්‍යාව භාවිතා කිරීමෙන් යම් කිසි කටයුත්තක් සාර්ථකව කරගෙන තිනා නම් පින්වතුනි ඒ අයත් අපි මේ කරගත්තා වූ පින් අනුමෝදන් වෙන්න කැපයි ඒක නිසා ඒ අයවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න විද්‍යාඥයෝ වශයෙන් සම්පත යම් කිසි පිරිසක් මේ ලෝකේ ඉන්නවා නම් මේ විද්‍යාව සම්බන්ධව මේ බඩු බාහිර ආදී සැකසීම් උදෙසා යම් කිසි කෙනෙක් අප වෙලා කටයුතු කළා නම් ඒ අයවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ පින් විහිදුවල පතුරුල හරින්න මේ පින් විහිදී පැතිරී යාමින් ඒ සියලු දෙනාම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුවල පතුරුල හරින වෙලාවේ ඔබ විසින් මේ කරගත්තා වූ සියලුම කුසල සම්බාර ධර්මයන් ඒ බලමහිමෙන් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම ඔබ සියලු දෙනාටම අමෘත මහා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් ගන්න සියලු දෙනාට තෙරුවන් සරණයි. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ